එසනම් මුලින්ම ආයුබෝවන් කියලා පිළිගන්නවා අද අපිත් සමග පින් සිතින් එකතු වෙන අපේ සියලුම ප්‍රේක්ෂක ප්‍රජාව මේ බුදු විදු ඇස 2021 ත් සමගින් අපි සංවිධානය කරන විද්වත් කතිකාව සමගින් එසනම් අපි මුලින්ම හැරෙමු අපේ විද්වත් මණ්ඩලයේ දිහාවට මුලින්ම අපේ ආරාධනා පිළිගෙන මෙහි වැඩම කළ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උඩුහා අවසරයි උඩුහාවර ඉන්ද්‍රසිරි හාමුදුරුවම අපි නමස්කාර පූර්වක පිළිගනු ලබනවා මීළඟට අපි පිළිගන්න ලබන්නේ අපගේ ප්‍රසිද්ධ ජීව විද්‍යා ආචාර්ය දිනේෂ් මුතුගල ගුරුපියාණන් අපි ඔබතුමන්වත් බොහොම ගෞරවයෙන් පිළිගන්න ලබනවා අපේ විද්වත් මණ්ඩලය වෙත මීළඟට අපි ජේෂ්ඨ මනෝවිද්‍යා උපදේශක සනත් ගමගේ මහතාව අපේ මේ විද්වත් මණ්ඩලයට බොහොමත්ම ගෞරවයෙන් පිළිගන්න ලබනවා එසනම් අවසාන වශයෙන් අපි පිළිගන් සූදානම් වෙන්නේ අපේ ප්‍රවීණ සිංහල විෂය පිළිබඳ ආචාර්ය අංජන වික්‍රමසිංහ ගුරුපියාණන් ආයුබෝවන් ඔබට හොඳයි එසනම් අපි මුලින්ම හැරමු සාකච්ඡාව දිහාවට අපි සාකච්ඡාව ආරම්භ කරමු මම හිතන්නේ මුලින්ම අපේ විදුහල්පති ගුරුපියාණන්ගෙන් විදුහල්පතිතුමනි ඔබතුම අපි දන්නවා විශාල වැඩ රාජකාරි කීපයක් තියමින් තමයි අද ප්‍රදර්ශනහන්ට අපිට එකතුනේ මොහොතකට අපිත් සමගින් විදුහල්පතිතුමනි මුලින්ම ඔබතුම ඔබතුමගේ අදහස් ප්‍රකාශ කරලා ඉන්න මේ වැඩසටහන සම්බන්ධව සහ මාධ්‍ය ඒකකයේ සහ විද්‍යා සංගමය එකතු වෙලා මේ කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේගෙන් අවසරයි ඒ වගේම මේ අවස්ථාවේ ඉසිපතන විද්‍යාලයේ වෙනුවෙන් තමන්ගේ කාලය කැප කරපු විද්වත් මණ්ඩලයේ මහත්වරුනි ආදරණීය දරුවනි ඒ වගේම සජීව මේ නරඹන ප්‍රේක්ෂක සියලුම දෙනාගෙන් අවසරයි ඉතින් කොවිඩ් 19 වසංගත තත්ත්වයේ හමුවේ පාසල් වැසී ගොසින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වී ඇති මොහොතක විශේෂ සමගාමී ක්‍රියාකාරකම් වලට දරුවෝ යොමු වෙන අඩුයි ඒ වගේ අවස්ථාවක ඉසිපතන විද්‍යාලයේ විද්‍යා සංගමය මේ විදිහේ වැඩසටහන ක්‍රියාත්මක වුණා කිව්වහම ක්‍රියාත්මක කරනවා කිව්වහම ලොකු සතුටක් දැනුණා. ඇත්තටම බොදු විද්දු ඇස නමින් බුදුදහම සහ විද්‍යාව අතර සම්බන්ධය මෙතනදී ප්‍රේක්ෂකයාට දරුවන්ට දෙමාපියන්ට මේ දෙක අතර අන්තර් සම්බන්ධය පැහැදිලි කරන්නට මේ ගන්න උත්සාහය ඉතාමත් වටිනවා ඉතාමත් කාලෝචිතයි. ඒ වගේම මම සතුට වෙනවා තෝරාගත්ත විද්වත් මණ්ඩලයේ සම්බන්ධව විශේෂයෙන් තරුණ දරුවන්ට සමීප වෙන්න පහසු විද්වත් මණ්ඩලයක් ඔබ තෝරාගෙන තියෙන පුතේ. ඉතින් මේක අගය කරන්න ඕනේ මොකද දරුවන්ට තේරන භාෂාවෙන් දරුවන්ට සමීපව කතා කරන්න පුළුවන් විද්වත් මණ්ඩලයක් තහ පැහැදිලි කළ දෙනක ගොඩාක් කාලෝචිතයි වටිනවා ගොඩාක්. ඊට අමතරව ඉතින් මේ අවස්ථාවේ සමහර දරුවෝ අපේ ඉන්නවා විද්‍යාව සම්බන්ධයෙන් දැනුම තියෙනවා ධර්මයේ සම්බන්ධයෙන් දැනුම නැහැ. ධාර්මික අවබෝධයක් නැහැ. හැබැයි තවත් දරුවෝ ඉන්නවා ධාර්මික පැත්තට නැඹුරුයි විද්‍යාව සම්බන්ධයෙන් අවබෝධයක් නැහැ. එතකොට මේ දෙක එකසු කරමින් මේ දරුවන්ට විද්‍යාව හා ධර්මය එකට කැටි කොටගෙන හැරපාන්නට ඔබ ගන්න උත්සාහය ඉතාමත් වටිනවා දරුවනේ විද්‍යා සංගමේ දරුවන්ට සහ මාධ්‍යයකට ඉසිපතන විද්‍යාලයේ වෙනුවෙන් විද්වත්වරයා අවශ්‍යයෙන් ස්තුති පිළිනමනවා. ඉතින් පුතේ ඇල්බර්ට් අයින්ස්ටයින් වර්ග කියනවා ආගම නොමැති විද්‍යාව කොරය විද්‍යාව නොමැති ආගම අන්ධය කියලා. අනිවාර්යෙන් ධර්මය සහ විද්‍යාව අතර අන්තර් සම්බන්ධය තියෙන්න ඕනේ. ඉතින් මම අගය කරන මේ සම්බන්ධයට මේ විද්වත් මණ්ඩලයේ මෙතෙන්ට රැගෙන විලඳ ඔබ සියලු දෙනාට ඉතින් මම කාලයකට අද වීමක් අවශ්‍ය නැහැ. අත්‍යම මේ විද්වත් මණ්ඩලයට අවස්ථාව ලබා දී අපේ දරුවන්ට මේ මණ්ඩලයෙන් උපරිම ප්‍රයෝජනය කියන්නේ උපරිම දැනුම ලබා දෙන්නට අවස්ථාව සලසා දෙන්න. එහෙනම් සියලු දෙනාට සුභපැතුම් විද්‍යා සංගමයටත් මාධ්‍යිකයා මේ පිළිබඳව නැවතත් ස්තුතිවන්ත වෙනවා. එසේනම් මුලින්ම යොමු වෙන සූදානම් වෙන්නේ අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දිහාවට. අපේ හාමුදුරනේ මම මුලින්ම දැනගන්න කැමති තියෙන ප්‍රශ්නයක් සම්බන්ධව ඔබ වහන්සේගෙන් පිළිතුරු ලබා ගන්න. ඒ තමයි ඇත්තටම බුදුදහම කියන්නේ ආගමක්ද නැත්නම් ඇත්තෙම දර්ශනයක්ද? අපි මුලින්ම මේ සම්බන්ධව කතා කරලිමු අපේ හාමුදුරනේ. ඔව් සසින්දු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. මේ අවස්ථාවට සම්බන්ධ වෙන ප්‍රවීණ දේශක දිනේෂ් මුතුගල මෙතුමනි, සනත් වගේ මෙතුමනි, අංජන වික්‍රමසිංහ මෙතුමනි, ඒ වගේම අපේ විදුහල් ප්‍රතිතුමන් ඇතුළු සියලු දෙනාටම පළමුවෙන්ම තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙනවා. ඊට කලින් මට විනාඩියක් දෙන්න සසින්දු. විශේෂයෙන්ම ඉසිපතන විද්‍යාලයේ මාධ්‍ය ඒකකය ඊළඟට විද්‍යා සංගමේ පුතාල එකතු වෙලා මේ වගේ හරවත් කතිකාවතක් එකතු කරගන්න කරන්න අද දවස වෙන් කර ගැනීම සහ මේ වෙනුවෙන් විදුහල්පතිතුමා මුලදී සිහිපත් කළා වගේ විද්වත් මණ්ඩලයක් තෝරගන්න
ඒ හැමදිනාගේම වටිනා කාලය වඩාත් අර්ථවත්ව සහ මේ වෙසක් සමයේ වඩාත් අර්ථවත්ව අවබෝධයෙන් සමරන වෙසක් මංගල්‍යයක් බවට පරිවර්තනය කරගන්න මම හිතනවා අලුත්ම විදියට හිතලා මේ කාර්යය සූදානම් කිරීම පිළිබඳව මාධ්‍ය ඒකකයට විද්‍යා සංගමේ දරුවෝ සියලු දෙනාට මම විද්‍යාලේ මහා සංඝ රත්නයේ වෙනුවෙන් අපි ආශිර්වාදය පළ කරනවා මොකද තරුණ හැඟීම් දැනීම් තියෙන දරුවෝ බොහෝ පිරිසක් මෙවැනි අවස්ථා උදා කරගන්න අවශ්‍යතාවයද අලුත් විදිය හිතලා මේ කාර්යය ලෑස්ති කිරීම පිළිබඳව සසින්දු මගෙන් අහපු ප්‍රශ්නය බුදුදහම ආගමක්ද දර්ශනයක්ද කියන එක ඇත්තටම මේ ලෝකේ තියෙනවා සසින්දු ආගම් වල බලාපොරොත්තු වෙන කොටස් තුන එකක් තමයි හැම ආගමකම තිබෙනවා දාර්ශනික කොටස හැම ආගමකම තිබෙනවා ආචාර විද්‍යාත්මක කොටස හැම ආගමකම තියෙනවා ආශිර්වාදාත්මක කොටස එතකොට මේ ලෝකේ දැනට වර්ෂයකට විතර පෙර සංගණන වර්තානුව 4200කට 300කට කිට්ටු වෙන්න මේ ලෝකේ ආගම් තියෙනවා එතකොට ලෝකේ ඉන්න ජනගහණයෙන් 85%කටත් එහා ගිය ප්‍රමාණයක් ආගමක් විශ්වාස කරනවා හැම කෙනෙක්ම. එතකොට මේ ඒ තියෙන ආගම් අතර තියෙන තවත් එක් ආගමක් හැටියට තමයි සංඛ්‍යාලේඛනගත වෙන්නේ බුදුදහම. හැබැයි ප්‍රසින්දු වහව ප්‍රශ්නෙට මට දෙන්න තියෙන උත්තරේ බුදුදහම කියලා කියන්නේ ආගමක් නෙවෙයි දර්ශනයක් ප්‍රතිපත්තිය දැක්මක්. හැබැයි ආගමික ලක්ෂණ ආගමක තිබෙන ලක්ෂණ බුදුදහම තුල ඇතැම් තැන්වල ඇතුළත් වෙලා තියෙනවා ආගම කියන වචනය රිලිජන් කියන වචනයෙන් ලතින් භාෂාවේ වචනයෙන් සංවර්ධනය වෙච්ච එකක් ආගම කියන එක එතකොට ඒකෙදී අදහස් කරන්නේ දෙවියන් වහන්සේ මැවීම සහ ඒ ඉගැන්වීම් සමුදායක් විතරයි ඊළඟට සිංහල භාෂාවේ ආගම කියන එක විස්තර සප්තකෝෂ විස්තර කරන්නේ යම් කිසි ශාස්ත්‍රවලයක හඳුන්වලා දෙන දර්ශනයක් ප්‍රතිපත්ති සමූහයක් ආචාර ධර්ම සමූහයක් මේ සියල්ලගේම එකතුවක් හැටියට තමයි ආගමක් හඳුන්වන්නේ. හැබැයි බුද්ධ දේශනාව නැත්නම් බුදුදහම ඉන් එහා ගිය මානව කේන්ද්‍රීය දර්ශනයක් කිව්වොත් නිවැරදි. මානව කේන්ද්‍රීය දර්ශනය ඇද ආගම තුල ආගම සහ දර්ශනය අතර තියෙන සම්බන්ධතාවය ගැන අපි බැලුවොත් එහෙම ආගම තුල තියෙන ගොඩක් භක්තිවන්ත බව ඇදහිම ඊළඟට ඒ ඇදහිමත් එක්ක ප්‍රඥාව සහ සමහර වෙලාවට මිත්‍යා විශ්වාස මතවාද එක්ක ඇදහිමක් විශ්වාසයක් වෙන්න පුළුවන් හැබැයි බුදුදහම තියෙන්නේ සම්මා දිට්ඨිය පදනම් කරගත්ත නිවැරදි දැක්මක් එක්ක ගොඩනැගුණු මිනිසුන්ගේ ප්‍රඥාව දියුණු කරන මානව කේන්ද්‍රීය දර්ශනයක් තමයි බුදුදහම තුල ගැඹුරලා තියෙන්නේ එතකොට සරල උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම මුලදී පැහැදිලි කළා වගේ ආගම තුල දකින්න තියෙන සහ දර්ශනය තුල දකින්න තියෙන ලක්ෂණ කීපයක් මම මුලින් සඳහන් කළා දැන් සරලව මම මේ උදාහරණය කියලා මේ පැහැදිලි කිරීම නවත්වනවා චතුරාර්ය සත්‍ය ගත්තොත් සසින්දු පළවෙනි සත්‍ය තුන දුක්ඛාරය සත්‍ය දුක්ඛ නිරෝධාරය සත්‍ය දුක් නිරෝධ දුකට හේතු මේ අවස්ථා තුන ගත්තාම බුදුදහම විශේෂයෙන්ම විද්‍යාත්මකයි අවබෝධ කරගත යුතු සහ දැනගත යුතු ප්‍රඥාවෙන් දැනගත යුතු දෙයක් හතරවෙනි ආර්ය සත්‍ය තමයි දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර සත්‍ය පිළිපැදිය යුතු ප්‍රතිපත්ති ටිකක් තමයි ඒකේ තියෙන්නේ එතකොට අවබෝධයත් එක්ක ගොඩනැගෙන ප්‍රතිපත්ති ටිකක් තමයි ධම්මසප්පවත්තන සූත්‍රයේ පිරිද්දේශනාවේදී අපි ආශිර්වාදයක් හැටියට ශ්‍රවණය කරන්නේ එතකොට බලන්න බුදුදහමේ තියෙන සුවිශේෂත්වය ඒ දර්ශනය මත ගොඩනැගෙන අවබෝධයක් ගොඩනැගෙන ප්‍රතිපත්ති ටිකක් මේ සියල්ලගේ එකතුව තමයි ආශිර්වාදයක් වෙන්නේ. එතකොට අනුගමනය කළ යුතු ආචාර ධර්ම ටික සම්මා දිට්ඨිය ඇතුළු කොටගත් දැන් සීලය ඊළඟට වාචා ආදී මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙන ප්‍රතිපත්ති ටිකක් පිරිය යුතු ගුණ ධර්ම ටිකක් එතකොට ඒ ටික ආචාර විද්‍යාත්මකවත් තියෙනවා මම මුලින් කිව්වාගේ ලෝකේ ආගමේ මේ දාර්ශනික වශයෙන් ගත්තාම ආචාර විද්‍යාත්මකව ගත්තාම ශාන්ති කර්ම ආශිර්වාද කොටස ගත්තාම මේ සියල්ලම එකට එකක් බද්ධ වෙච්ච සම්බන්ධ වෙච්ච සුවිශේෂ දර්ශනයක් තමයි සසින්දු බුදුදහම කියලා කියන්නේ
එමේ අපේ හාමුදුරුවෝ මම හිතන්නේ ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක් හම්ුණා අපේ හාමුදුරුවන්ගෙන් ඇත්තටම ආගමක් කියන කුමක්ද දර්ශනයක් කියන කුමක්ද කියන එකත් වෙනම පැහැදිලි කළ අපේ හාමුදුරුවෝ ඉතාමත්ම හොඳට පැහැදිලි කළා අපිට බුදුදහම කියලා කියන්නේ දර්ශනයක් කියලා එසේනම් මම ඊළඟට යොමු වෙන්නේ සඳහන් වෙන්නේ අපේ ප්‍රවීණ ජීව විද්‍යා විෂය ආචාර්ය දිනේෂ් මුතුකල ගුරුපියාණන් දිහාවට ගුරුපියාණනි මම මේ මුලින්ම ඔබතුමාගෙන් අහන දේ තමයි ඔබතුමා විද්‍යාව සම්බන්ධව හසල දැනුමක් තියෙන ප්‍රවීණෙක් විදියට ඔබතුමා බුදුදහම කියන එක දකින්නේ කොහොමද? ඔබතුමාට බුදුදහම කියන එක දැනෙන්නේ කොහොමද කියලා මම අහුවොත් ඔබතුමා මට දෙන පිළිතුරු කුමක්ද? ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් කරයි. ඒ වගේම අපේ ඉස්පතන විද්‍යාලයේ විදුහල්පතිතුමාට ඒ විදුහල්පතිතුමාගෙන් අපේ සනත්කමගේ මහත්මයාගෙන් අංජන වික්‍රමසිංහ මහත්මයාගෙන් අවසරයි. ආදරණීය දූදරුවනි, ආදරණීය දෙමාපියනි, මම වැඩි මූල පූර්ණයක් කරන්නේ නැහැ. මම මූල පූර්ණයක් කරන්නේ නැහැ. මේකේ මේ මුල් ටික මම ටක් ගාලා ඉක්මනට ඉවර කරන්නම්. විශේෂයෙන් සසින පුතා ඇතුළු මේකේ මේ විද්‍යා සංගමේ සියලු දෙනා. විද්‍යා සංගමේ නේද? විද්‍යා සංගමේ සහ බෞද්ධ සංගමේ නේ. ඒතරේ මේකට මුල් වුණ හැම දරුවෙක්ටම මුලින්ම අද පුරා ස්තුතිවන්ත වෙනවා. මොකද අද කාලේ ළමයි ගෲප් හදාගෙන වැරදි දේවල් වලට පෙනෙන කාලේ ගෲප් එකක් හදාගෙන දහම් කතාව කියනවා කියලා කියන්නේ මේක දස කතාවට නෑයිති. දස කතාව නිරෙයින් බේරනවා. දස කතාව සුගතිය තුල කෙනෙක්ව පිහිටවනවා. ඒ නිසා සුගතිය තුල කෙනෙක්ව පිහිටවන්න මේ දරුවෝ ගත්ත උත්සාහය ප්‍රශංසනීයයි. මේ උත්සාහයට උදව් කරපු සියලු දෙනාටත් පින් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරලා මම අහපු ප්‍රශ්නට ඍජු උත්තරයක් දුන්නොත් මේ ලෝකයේ පුතේ විද්‍යාව දැන් මේ නවීන විද්‍යාව බටහිර විද්‍යාවේ සියලු අංශ සියලු පැතිකඩයන් සියල්ල ස්පර්ශ කරපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක් කියලා කෙනෙක් නැහැ. මේ ලෝකේ දැන් වෛද්‍ය විද්‍යාව කියලා ගත්තොත් ඒකත් වෙස්ටර්න් පැත්තට නේ බර. එතකොට අපි හිතමු තව එක එක විද්‍යාවන් තියෙනවා. ඒ විද්‍යාව සයන්ස් වලින් බිහි වෙච්ච සියලු විද්‍යා ක්ෂේත්‍ර සියල්ල ප්‍රගුණ කරපු කවුරුත් විද්‍යාඥයෙක් ප්‍රොෆෙසර් කෙනෙක් කවුරුත් නැහැ. එතකොට දැන් මම පුද්ගලිකව දැන් පුතා කියවනේ මම විද්‍යාව ගැන දැනුමක් තියෙනවා කියලා. ඔව් මම විද්‍යාව ගැන දැනුමක් තියෙනවා. ජීව විද්‍යාව සම්බන්ධව. රසායන විද්‍යාව ගැන චුට්ටක් දන්නවා. භෞතික විද්‍යාව ගැන චුට්ටක් දන්නවා. දැන් තව මේකේ තවද විද්‍යාවන් තියෙනවා. ලෝකේ භූගෝල විද්‍යාව කියනවා. භූගර්භ විද්‍යාව තියෙනවා. තාරකා විද්‍යාව තියෙනවා. ගුණ විද්‍යාවන් තියෙනවා. ඒ සියලු ක්ෂේත්‍ර අතඹුලක්සේ ප්‍රගුණ කරපු කෙනෙක්, ඒ කියන්නේ විද්‍යාවේ නවීන විද්‍යාවේ ශාස්ත්‍රඥ හන්සෙනමක් කියලා කෙනෙක් නැහැ. ඉතින් ඒ නිසාම එතනම පැහැදිලි දැන් මම සරණගේ මගේ සාසුන් වහන්සේ මේ ලෝක ධාතු සියල්ල අවබෝධ කළා. මේ ලෝක ධාතුවේ සියලු ලෝක ධාතු වලත් සියල්ල අවබෝධ කළ සාසුන් වහන්සේ නමක් තමයි මම සරණගේ. එතකොට බුදුරජාන් වහන්සේ ලෝක විදු ඥානෙන් යුක්තයි. ඒ කියන්නේ ලෝක විදු කියලා ගුණයක් තියෙනවා. සියලු ලෝකයන් අවබෝධ කළ සාසුන් වහන්සේ. එතනින්ම පැහැදිලි බුදුරජාන් වහන්සේගේ ධර්මය නවීන විද්‍යාවත් එක්ක සංසන්දනය කරන්නවත් බැහැ. ඇයි? නවීන විද්‍යාවට කියලා ශාස්ත්‍රු කෙනෙක් නැහැ. උද්භිද විද්‍යාව වෙන කෙනෙක් අතින් බීවි. භෞතික විද්‍යාව වෙන කෙනෙක් අතින් බීවි. රසායන විද්‍යාව වෙන කෙනෙක් අතින් බීවි. ඒතර මේවා ඒවට එක එක විද්‍යාඥෝ කලින් කලට දායක වෙනවා. නමුත් පස්සේ ආයෙ බිඳිනවා. ඒ කියන්නේ පුතේ මේ නවීන විද්‍යාව කාලයකට අයිති නේ. කියන්නේ කාලයකට අයිති. කාලයකට අයිති නෑ නෙවෙයි. ඒ කියන්නේ අකාලික නේ. කාලය යන වෙනස් වෙනවා. දැන් ඩෝල්ටන්ගේ පරමාණුවාදී ආව පස්සේ ඩෝල්ටන්ගේ පරමාණුවාදයේ කරුණු හතරම බිඳෙනවා. ඔය විදිහට එක එක වාද නැවත හැදෙනවා, නැවත බිඳෙනවා, නැවත හැදෙනවා, නැවත බිඳෙනවා. ස්වයංසිද්ධ ජනවාදය එනවා, බිඳෙනවා, ආයේ බිඳෙනවා. ඒ වගේ තමයි විද්‍යාවේ සොයා ගැනීම කාලෙන් කාලෙදි බිඳිලා යනවා. හැබැයි මගේ බුදුරජාන් වහන්සේ වදාළ යමක් ඇද්ද? ඒක අකාලිකයි. ධර්මය අකාලිකයි. කාලයකට අයිති නැහැ. සියලු කාලයන්ට වළංගුයි. ඒ නිසා පුතා අහපු ප්‍රශ්නෙට කෙටි උත්තරයක් මම දෙන්නම්. නවීන විද්‍යාව බුදුදහම ඉදිරියේ දනගාමින් ඇවිදින දරුවෙක්වත් සමාන කරන්න බැරි මට්ටමක් තියෙනවා. දුහුවෙල්ලක් තරමටවත් නැහැ. මේක එකම ක්ෂේත්‍රයක්. නවීන විද්‍යාවෙන් යම් යම් සෑ ගැනීම් කරනවා. දැන් අපි හිතමු මේ විදුලි නවීන විද්‍යාවෙන්. දැන් අපි මේ කතා කරන මේ මාහත්ය හොයාගත්තේ. එතකොට මේ රූපවාහිනී හොයාගත්තේ. අපි නවීන විද්‍යාවෙන් ප්‍රයෝජන ගන්නවා. ඒක ක්ෂේත්‍රයක්. ඒ ක්ෂේත්‍රය බුදුරජාන් වහන්සේ වදාළ සද්ධර්මයේ ඉදිරි සමාන කරන්නවත් උපමාවක් හොයාගන්න බැහැ. ඒ නිසා ධර්මය ශ්‍රේෂ්ඨයි. නවීන විද්‍යාව යම් කිසි අපි ප්‍රයෝජනයට ගන්නා යම් යම් යන්ත්‍ර සූත්‍ර නිපදවා ගන්නත් යම් යම් කාර්යයන් කර ගන්නත් උමනා කරන ශිල්පයක්. ඒක ශිල්පයක් බුදුරජාන් වහන්සේ වදාළේ ධර්මයක්. ඒ නිසා ඒක සංසන්දනය කරන්න බෑ. එතකම සංසන්දනය කළොත් සංසන්දනය කරන්න වෙන්නේ විද්‍යාව ඉදිරියේ බුදුදහම ඇවිදින කිරිබුණ දරුවෙක්ටත්
අන්ත මට්ටමක්මයි තියෙන්නේ. ඒක තමයි සරලම උත්තරේ. මම ඊළඟට යමු වෙන්නේ සඳහන් වෙන්නේ සනත් ගම්ගේ මහත්මයා දිහවට ඔබතුමා මනෝවිද්‍යා උපදේශකෙක් පරිහෙක් විදියට ඔබතුමාට බුද්ධාම සම්බන්ධයෙන් ඇති විශාල දැක්මක් සහ ඔබතුමා අත්දැකීමෙන් දන්නවා ඇති බුදුදහම කොයිතරම් වැදගත්ද වර්තමාන සමාජයේ ගැන කතා කරන්න කියලා. ඔබතුමා කොහොමද බුද්ධාම දකින්නේ මනෝවිද්‍යා ක්ෂේත්‍රයත් එක්ක සහ ඔබතුමාගේ පරණ අත්දැකීම් තුළින් ඔබතුමා කොහොමද බුදුදහම දකින්නේ කියලා මම අහුවොත් ඔබතුමාගේ පිළිතුර කුමක් වේවිද? මං හිතන්නේ මේ මුළු ලෝකෙම තියෙන පස් දැනුම නම් මගේ අවබෝධය සහ දැනුම බුදුදහම සම්බන්ධව එක වැඩි කැටයක් තරම් බොහොම කිහිපයක්. මොකද මේ විද්‍යා චරණ කියන වචනේ අපි බුදුහාමුදුරුවෝ පිළිබඳව ගුණ කතනේ කියනකොට අපි කියන දෙයක් තමයි විචාසන්න. මම එක පුංචි පුද්ගලික අත්දැකීමක් මට බෙදාගන්න ඉඩ දෙන්න ගෞරවනීය ස්වාමීන් වහන්ස මේ හැඳුනේ මේ මට එංගලන්තයේදී මේ තුලනාත්මක ආගම් පිළිබඳ වැඩමුළුවකට සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථාවක් හම්බුණා. ආගම් 30ක් නියෝජනය කරන වහන්සේ කිව්ව විදිහට ලොකු ආගම් අතරින් ප්‍රධාන ආගම් 30ක් නියෝජනය කරන 34 තිබුණ සාකච්ඡාවකට. ඉතින් එතනදී මම දැන් මහා ලොකු දේවල් කතා කරගෙන එනකොට මට පුංචි එක කරුණක් මම ඒ අවස්ථාවේදී බෙදාගත්තා. ඒක තමයි මේ දවසක් ස්වාමීන් වහන්සේ නමක් බුදුහාමුදුරන්ගෙන් අහනවා ග්‍රහලෝක තාරකාවලට අපේ ජීවිතවලට බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. උන්වහන්සේ පිළිතුරක් දෙන්නේ නැහැ. හැබැයි අර හාමුදුරුවොත් අතාරින්නේ නැහැ. උන්වහන්සේ නැවතත් ගිහිල්ලා දිවාහාරයෙන් පස්සේ බුදුහාමුදුරුවෝ නැවතත් විවේකසුවේින් ඉන්න වෙලේ බුදුහාමුදුරන්ගෙන් ගිහිල්ලා නැවතත් මේ ප්‍රශ්නේම අහනවා. උන්වහන්සේ ඒත් hina wenna මිසක පිළිතුරක් දෙන්නේ නැහැ කියන. දෙවෙනි අවස්ථාව රාත්‍රී කාලේ බුදුහාමුදුරුවෝ සක්මන් කරමින් ඉන්න විට මේ ස්වාමීන් වහන්සේ ගිහිල්ලා නැවතත් අහන භාග්‍යවතුන් වහන්සේ මේ ග්‍රහලෝක තාරකාවලට අපේ ජීවිතවලට බලපෑමක් කරන්න පුළුවන්ද කියලා. මේ විදිහේ බුදුහාමුදුරුවෝ අර ස්වාමීන් වහන්සේට කියනවා තරුවක් දිහා බලන්න කියලා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ තරුව දිහා බලනවා. ඊට පස්සේ අහනවා ඒ තරුව දැන් අහසේ තියෙනවද කියලා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා අහසේ ඒ තරුව තියෙනවා කියලා. හැබැයි බුදුහාමුදුරුවෝ ඊට පස්සේ කියනවා උන්වහන්සේ දේශනා කරනවා ඔය තරුව මීට කල්ප 8කට විතර එහා පැත්තේ මට හරියටම ගාන මතක නැහැ මේ තරුව අවුරුදු 8කට විතර එහා පැත්තේ නිකුත් කළ ආලෝකයයි ඔබ ඔය දකින්නේ. හැබැයි ඒ තරුව මීට කල්ප 5කට කලින් පිච්චි අවසන් වුණා. ඒ තරුවට කොහොමද බලපෑමක් කරන්න පුළුවන් කියලා. ආලෝක වර්ෂ පිළිබඳව කිසිදු අවබෝධයක් මිනිස්සු තුළ තිබුණ නැති අවුරුදු 2600කට කලින් උන්නාන්සේ තුළ උන්නාන්සේගේ තියෙන විශිෂ්ටත්වය සහ මේ විඥාන් විද්‍යාව පිළිබඳ තියෙන පරිණිති ඥානය අතරම දිනේස් කිව්වා වගේ උන්නාන්සේ මේ සියලු විද්‍යාවන් අතමුලක් වගේ අවබෝධ කරගෙන හැබැයි උන්නාන්සේ ඒ දැනුම ප්‍රදර්ශනය කරන්න යන්නේ නැහැ. ඒ කියන්නේ උන්නාන්සේ දැන් මේ සද්ගුරු මේ පිළිබඳව යම් කිසි දෙයක් කියන උන්වහන්සේ ධර්ම ප්‍රචාරයේදී යම් යම් ගම්වලට ගිහිල්ලා මේ ටික කරන්න කියලා ධර්ම අවබෝධයෙන් නිර්වාණය කරා යන්න පුළුවන් මාර්ගය කියලා දෙමින් දේශනා කරා මිසක උන්වහන්සේගේ ළඟින් හිටපු හැමෝටම විතරයි මේ ධර්මයේ පිළිබඳව තව තවත් පැතිකඩ අවබෝධ කරලා දුන්නේ. එහෙම නැත්නම් උන්වහන්සේ අවබෝධය පෙන්වන්නගෙන දැන් පුංචි උදාහරණයක් විදිහට ඒ කියන්නේ දැන් මේ විශ්වය සහ ලෝකී ඉපදිච්ච විදිය ලෝකේ පටන් ගත්ත විදිය පිළිබඳ අහන හැමතැනකදීම උන්වහන්සේ නිහඬයි. උන්වහන්සේ නිහඬයි කියන්නේ දැන් පුංචි උදාහරණයක් විදිහට මුගලන් හාමුදුරුවෝ අනන්තයේ මේ විශ්වයේ කෙළවර හොයාගෙන යන්න ගිය ගමනේදී උන්වහන්සේ කියනවා ඇයි ওই දේ හොයන්නේ? ওই දේ හොයලා වැඩක් නැහැ කියලා. දැන් සමහර අවස්ථාවලදී අපි දැනටත් මේ ආලෝක වර්ෂ වලින් ඈතට ගිහිල්ලා projections කරලා බලනකොට අපිට පේනවා මේ අපි කියලා කියන්නේ ඔය කොච්චර පුංචි
දන්නේ නැති තරම් මේ මේ ඒ කියන්නේ මේ මුළු මේ නිකම් පොඩි අංශුවක තරම් දෙයක් පිටුනේ ඊගවට දිනේෂ් මං හිතන්නේ මට වැඩිය ඕක පිළිබඳව ප්‍රවීණෙක් දිනේෂ් කියාවි බුදුහාමුදුරෝ කොයි විදිහටද මේ අපේ සිරුර අපේ තියෙන ලෙඩ රෝග අපේ ලෙඩ රෝග වලින් මිදෙන විදිය අපේ සිත දැන් පුංචි උදාහරණයක් විදිහට පුතේ මෙතන ඉන්නේ හුඟක් කිසිපතන විද්‍යාලයේ දරුවෝ හින්දම දැන් මේ දැන් මම අවුරුදු ගාණක් තිස්සේ දරුවන්ට මතක තබා ගැනීම ක්‍රමගෙන උගන්වනවනේ ඉතින් බොහෝ දේවල් උගන්වනවා හැබැයි මට එක අවස්ථාවකදී මට දැනගන්න හම්බ වෙනවා පංචනීය වර්ණ ධර්ම අමතක වෙන්න හේතුව පංචනීය වර්ණ ධර්ම තුලින් විග්‍රහ කරන්න පුළුවන් කියන එක අවබෝධ වෙච්ච ගමන් මට තේරෙනවා අර බටහිර මනෝවිද්‍යාව අපිට උගන්වලා තියෙන්නේ කොච්චර සොච්චමත්ද කියලා. තව එකම එක උදාහරණයක් විතරක් මට දක්වන්න දෙන්න මේ මේ බුදුදහමේ තියෙන විශිෂ්ටත්වය සහ විස්මිත බව. යම්කිසි ඕනම කෙනෙකු මොකක් හරි ඉටු නොවිච්ච ආශාව unfulfilled contents මොන හරි තියෙනවා අපිට තාමත් desire තියෙනවා ඒ කියන්නේ අපිට ඉටු වෙච්ච නැති ආශාවක් මොකක් හරි තියෙනවා නම් සහ අපි තුල පරණ කරපු කර්ම තියෙනවා නම් අපි නැවත උපදින්න හේතුවක් හදාගන්න දැන් අනිත් හැම ආගමක්ම ආකර්ෂණ නීතියට අනුව මේ ජීවිතේ දේවල් ලබා කරගන්න උත්සාහ කරනකොට මේ ආකර්ෂණ නීතියේ තාමත්ම හොඳින් අවබෝධ කරගෙන ඒකෙන් මිදෙන මාර්ගයක් උගන්වලා තියෙන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. උන්වහන්සේගේ විද්‍යා දැනුම පිළිබඳව තවත් උදාහරණ කුමටද? මම හිතන්නේ ඇත්තටම ඉතින් මම කියන්න කරනවා තමයි සනත්ගමගේ මැතුමම කතාව ඊළඟට අරන් යන්න හිටපු තැනකට අරන් ගියා තමයි ආකර්ෂණ නීතිය කියන කාරණාව. ඊටමත් හොඳ පැහැදිලි කිරීම මම හිතන්නේ ඒ තරම් හොඳට මේ බුදුදහම සහ විද්‍යාවත්ත්වයේ සම්බන්ධය හොඳින්ම පැහැදිලි කරන්න පුළුවන් තැනකට අරන් යෑම සම්බන්ධව අපි ස්තුතිය පුද කරනවා සනත්ගම මැතිතුමාට. ඊළඟට අපි කතා කරමු මම හිතන්නේ සිංහල භාෂාවත් සම්බන්ධ ප්‍රවීණයෙකුත් අපේ මේ මණ්ඩපය තුළ ඉන්න නිසා. අපි අංජන වික්‍රමසිංහ ගුරුපියාණනි මම හිතන්නේ සිංහල භාෂාව සහ බුදුදහම අතර තියෙන්නේ ආත්මීය සම්බන්ධයක්. ඒ කියන්නේ සිංහල භාෂාව කියන එක බිහි වෙන්නේ බුදුදහමේ පන්නරයත් එක්ක. මම දැන් ඔබතුමත් එක්ක අපි ඒ ගැන කතා කරන එක හොඳයි. වැඩසටහනේ ඉදිරියට යමත් එක්ක. අංජන ගුරුපියාණනි. මට හිතෙන්නේ අපිට අංජන ගුරුපියාණන් සම්බන්ධ කරගන්න මොහොතක් ගත වෙවි. එතුමාගෙන් කුමක්කෝ තාක්ෂණික දෝෂයක් හින්දා මාර්ගගත ක්‍රමයට මෙවන් දේවල් සංවිධානය කරනකොට අපිට ප්‍රායෝගික දෙයක් වෙනවා. ඒ සම්බන්ධව අපි අපේ ප්‍රේක්ෂක ජනතාව සියලු දෙනාගේම අපි සමාව ඉල්ලා සිටින අතරෙම මෙතන අපි නැවතත් අපේ හාමුදුරුවෝ දිහාට යමු. හාමුදුරුවනේ ඔබවහන්සේ අපිට කියපු අර බුද්ධ දර්ශනය අපි මුලින්ම බුදුහාමුදුරුවෝ දේශනා කරපු දර්ශනය ඇත්තටම අද වර්තමාන සමාජය තුළ තියෙනවා. ඔබ වහන්සේ ඒක වර්තමාන සමාජය තුළ දකින්නවද කියලා මං ඇහුවා. ඔවිසසිතු මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරේ මම හිතන්නේ මගේ මේ අදහසත් එක්ක අපේ දිනේෂ් සනස්ස එකඟ වෙයි කියලා මම විශ්වාස කරනවා. ඇත්තටම සනස්ස දිනේෂ් බුදුදහමේ වර්තමානයේ මම හිතන්නේ මේ දර්ශනයට වඩා ආගමික ලක්ෂණ ටික විතරයි බොහෝ අය මතු පිටින් අරගෙන තියෙන්නේ කියන එක තමයි මට නම් දැනෙන්නේ. හේතුව අර මුලින් මම කිව්වා වගේ ආගම කියලා කිව්වේ යම් කිසි විශ්වාසවන්ත භාවයක් භක්තිවත් භාවයක් ඇති කරගෙන ඒ මත ඉන්නේ. හැබැයි දර්ශනය සහ මේ ප්‍රතිපත්ති මත ප්‍රගුණ කරලා දැක්මක් එක ගමන් කිරීමක් දකින්නේ නැහැ. දැන් හොඳම උදාහරණය මේ දවස්වල ගොඩක් අය අපිට කියන දෙයක් තමයි දිනේෂ් මේ පන්සල් වලට මේ සැරෙත් අපිට වෙසක් නැහැ කියනවා. වෙසක් නැහැ කියනවා. එතකොට මම අහන්න කැමති වෙසක් මොනවද වෙසක් වල නැති වුනේ කියලා. බුදුහාමුදුරෝ දේශනා කර අර ඔබතුමා කිව්වා වගේ අකාලික වෙච්ච ධර්මය අපිට දකින්න කියවන්න ප්‍රගුණ කරන්න අවස්ථාව තියෙද්දී එතකොට අපි කියනවා අපිට වෙසක් නැහැ කියලා. එතකොට දිනේෂ් මේ නැති වෙලා තියෙන්නේ වෙසක් එකද? මට තියෙන ගැටලුව වෙසක් එකද නැති වෙලා තියෙන්නේ වෙසක් එක ගොඩනගිච්ච මේ වාණිජමය අරමුණු ටිකද නැති වෙලා තියෙන්නේ කියන එක තමයි ගැටලුව. එතකොට අපි මේ හරියට මේ දර්ශනය වක්කලේ හාමුදුරුවෝ දවසක් බුදුහාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නවා. බුදුහාමුදුරුවන්ගේ රූපේ රූපකායේ තියෙන
විශේෂත්වය උන්වහන්සේ ශ්‍රද්ධාවෙන් බුදුහාමුදුරුවෝ වක්කලි හාමුදුරුවන්ට දේශනා කරන වක්කලි මේ මගේ මේ ශරීරය දිහා බලාගෙන ඉන්න එකෙන් ඇති තේරුමක් නැහැ ඔබ ගිහිල්ලා මම දේශනා කරු මම හඳුන්වලා දෙමු මේ දර්ශනය තුලින් මාව දකින්න උත්සාහවන්ත වෙන්න කියලා එතකොට වක්කලි හාමුදුරුවෝ අර මූ මේ බුද්ධ ප්‍රතිමා ටිකවත් වෙසක් තොරන් ටිකවත් වෙසක් කූඩු ටිකවත් පෙරහැරවල් ටිකවත් මේ ටිකෙන් එහා ගිය ගැඹුරු අර මුලින් මම කිව්වා වගේ දර්ශනයක් ප්‍රතිපත්ති සමූහයක් තමයි සසින්දු මේ බුදුදහම කියලා කියන්නේ. එතකොට මේ වර්තමාන සමාජයේ බොහෝ අය අර සනත් සර් කිව්වා වගේ එතුමා මම හිතන්නේ මටත් වඩා මේක හොඳට පැහැදිලි කරයි පස්සේ විශේෂයෙන්ම මානසික ගැටලු වලට සරලව ගත්තොත් එහෙම තමන් තුලමනේ සනත් සර් උත්තරේ හොයාගන්න තියෙන්නේ. ඒ උත්තරේ පිට අපිට කාටවත් දෙන්න බෑනේ. ඒව විද්‍යාත්මකයි. එතකොට ඒ විද්‍යාත්මක පසුබිම පැත්තක තියලා අපි අපේ මේ මානසික ශක්තිය නොපෙනෙන බලවේග වලට බාර දීලා ඒ විශ්වාස මත ඉඳගෙන කටයුතු කරනවා. ඉතින් ඒ තුළ අපිට අපේ ගැටලු වලට විසඳුමක් හම්බ වෙන්නේ නැයින් පස්සේ කියනවා මෙච්චර අපි බුදුදහම සරණ යනවා, පිරිත් තහනවා, බෝධි පූජා දෙනවා, බණ කියනවා මේ මොනවා කරත් අපිටමනේ මේ කරදර වෙන්නේ අපිට පිහිටක් නැහැනේ කියන කඩා වැටීම ඍණාත්මක ආකල්ප ගොඩනගෙනවා. ඒකට හේතුව බුදුදහම තුළ තියෙන මේ දාර්ශනික කොටස මම හිතන්නේ සමා මේ බොහෝ අය වර්තමානයේ බොහෝ අය ඒක බැහැර කරලා මේ සුළු ක්‍රම නැත්නම් සරල ක්‍රම හොයාගෙන ඉක්මන් ප්‍රතිකාර හොයාගෙන යන රටාවකට තමයි හුරු වෙලා තියෙන ආගමික ලක්ෂණ තමයි බොහෝ වෙලාවට තියෙන්නේ. ඒ නිසා පෙරහැරවල ටික කඩින පිංකම් ටික ඊළඟට දැන් අපේ ත්‍රිපිටකය ගත්තත් දිනේශ ගොඩක් අය ත්‍රිපිටකය පරිශීලනය කරලා ප්‍රායෝගිකව ප්‍රගුණ කරන හැරෙනකොට අපි ගිහි පැවිදි දෙපාර්ශ්වයේ නැත්නම් වෙලාවට අපි කරන්නේ මේ වන්දනමාන කරන එක පමණයිනේ. හැබැයි ත්‍රිපිටකයට වන්දනමානන කළ යුතුයි. මේ වන්දනමාන කරන්න ඕන නම් ඒකේ තියෙන ඉගැන්වීම් ප්‍රගුණ කරන ගමන. එතකොට එහෙම නැතුව අර භක්තිවන්තව ශ්‍රද්ධාවෙන් ඒක වන්දනමාන කිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා සසින්දු වර්තමානයේ බොහෝ පිරිසක් මේ දාර්ශනික ගමන්මයි ගමන් කරලා ඒක ප්‍රගුණ කරනවා අවබෝධයෙන් නැත්තේ නැහැ. හැබැයි තවත් බොහෝ පිරිසක් ඒ අසමානම වගේ පිරිසක් මේ ආගමික ලක්ෂණ ටික පමණයි මේ බුදුදහමේ පසුකාලීන ආගමික ලක්ෂණ ගොඩක් එකතු වෙලා තියෙනවනේ. එතකොට මේ ආගමික ලක්ෂණ ටික ඕන දැන් බුදුහාමුදුරුවෝ ළඟට සද්ධා ජාතෝ උපසංකමති. අටගත්ත ශ්‍රද්ධාවෙන් තමයි බුදුහාමුදුරුවෝ ළඟට ධර්ම ශ්‍රවණය කරන්න යන්නේ. හැබැයි ඒ කියන ධර්ම ශ්‍රවණය අටගත්ත ශ්‍රද්ධාව මත පිහිටලා තියෙන ටික විතරයි කරන්නේ. ඉන් එහාටගේ ධර්මයේ තියෙන අර ගැඹුරු සහ ඒකේ තියෙන ප්‍රතිපත්ති ප්‍රගුණ කරන මට්ටම දකින්න තියෙනවා අඩුයි කියන එකයි මගේ අදහස. මම හිතන්නේ මේ දවසට අපේ දිනේස සාස අංජනස අදහස් එකතු කරાવી කොච්චර දුරට මේ සමාජයේ මේ දාර්ශනික ගැඹුර අපිට දකින්න තියෙනවද කියන එක. හිතන්න අපේ හැමෝටනේ ඉතමත් හොඳ පුතාර කරගෙන ගාව මටත් ඇති වුණා ඒ සම්බන්ධව යම් කිසි ගැටලුවක්. ඊට කලින් අපි කතා කර කර හිටපු තැනට යන්න මම හිතන්නේ ආංජන සර් විල ඉන්න නැවතත් අපේ සභා වලට ආංජන සර් ඔය ඇහෙනවද පුතමන්ට? මම හිතන්නේ එතුමන්ගේ ගැටලුව තාමත් අවසන් නැහැ. මම හිතන්නේ අපි කරගෙන ගියේ තැනින් කතා කරන් යන් හැමෝටනේ සහ මේ මම විවෘත ප්‍රශ්නයක් තුමු කරන්නේ සමස්ත සභාවට. මම මෙහෙම අහුවොත් ඒ කියන්නේ අපි යම් කිසි තැන් වල දැක්කේන බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ බුදුහාමුදුරුවෝ හැමතිස්සෙම කියපු දෙයක් තමයි කාන්තාවට සමතන නෙවෙයි නිසිතන ලැබිය යුතු සමාජය කියන එක. යම් කිසි අවස්ථාවක මේ සමතනටත් වඩා ඉහළ ස්ථානයක් තමයි අපි කාන්තාවට අපේ සමාජය තුළ හම්බුනේ. කිමද අපි සමහල්ලාට අපි සමතන දෙනවට වඩා මම හිතන්නේ ඔබතුමාලා එක්ක ගැති මේ කතාවට අපි මවට ගෙදර දෙවෙනි බුදුන් අම්මා කියලා ගෙදර බුදුන් අම්මා කියලා අපි සලකන තැනට අපි යන්නේ බෞද්ධ දර්ශනයේ තියෙන මේ හැඟීම් දැනීම එක්ක. නමුත් අපි දකිනවා අද සමහර ස්ථානවලදී අපි බෞද්ධ සංස්කෘතියත් එක්ක තමන් දන්නේ නැහැ ඇති වෙලා තියෙන යම්කිසි අවස්ථාවක් මේ කාන්තාව කියන මේ චරිතය පහත් කොට සලකන අවස්ථාවක්. ඒකට හේතුව කුමක්ද? සමහරවිට බෞද්ධයයි කියන ත්‍රිස්ම මේක කරන්න හේතුව කුමක්ද කියලා මම අහුවොත් බුදුමල්ලා මේ පිළිතුරු කුමක්ද? මේකට සින්දු මම පොඩි උත්තරයක් දෙන්නම් දිනේශ සර් මට විනාඩියක් දෙන්න. ඇතැම් වෙලාවට මම දකින්න අර සසින්දු කිව්වා වගේ මම හිතන්නේ දැන් ඇත්තටම දළදා මාලිගාවට යන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ශ්‍රී මාබෝධිය ආරූඪට යන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඕ වගේ වගේ තමයි මේ සමාජ මත ගත වෙලා තියෙන මේ වගේ අදහසක්. මම විශ්වාස කරනවා එහෙම එසේ විය යුතු නැහැ කියන තැන අපි ඉන්නවා. විශේෂයෙන්ම
අර තවමත් අර මුලින් කිව්ව වගේ ආගමික ලක්ෂණ මේ අපේ සමාජයේ තවමත් තියෙනවා බ්‍රාහ්මණ ආගමේ තිබුණු සමහර ඇතැම් ලක්ෂණ තවමත් ඒ අපේ සංස්කෘතිය තුළ අපිට නොදැනුවත්වම තියෙනවා යට ගැහිලා එතකොට ඒ වගේ ඉස්මතු වීම සමහර වෙලාවට තියෙන නිසා සමාජය අර මතවාදයක් නිර්මාණය වෙලා තියෙන බයි බුදුහාමුදුරුවන්ගේ ගැන්වීම සහ දර්ශනය තුළ එහෙම අසමානතාවයක් නැහැ කොසල් රජුරවන්ට බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ හයිතේ රජකම ගන්නත් අර කොසල් රජුරවණ දීනියක් ඉපදිච්ච මේ මේ බිරිඳට දීනියක් ඉපදිච්ච වෙලාව විබම කලකිරීමෙන් බුදුහාමුදුරුවන් ළඟට එනවනේ ඒ ඇවිත්ත බුදුහාමුදුරුවන් උත්තරේ තමයි මේ රජ වෙන්නවත් රජතුමනි මේ ස්ත්‍රී පුරුෂ භාවයේ ගැටලුවක් නැහැ කියලා නිසා ඒක බුදුහාමුදුරුවෝ ලබා දී යුතුවේ සමතන නිසිතන ලබලා දීලා තියෙනවා මම හිතන්නේ දිනේෂ් මේකට අදහස් ඉටු කරයි ඔබතුමා සනත් මහත්මයා නම් මම ඔබතුමාට පස්සේ කතා කරන්න ඔබතුමාට කලින් කතා කරන්න නෑ ඔබතුමා කතා කරන්න දිනේෂ් මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දැන් පුතේ දැන් මෙහෙම දෙයක් තියෙනවා සප්ත අපරිහානීය ධර්ම සප්ත අපරිහානීය ධර්මවල තියෙනවා පිරිහීම් දැන් යම් කොටසක් අපි හිතමුකෝ දැන් අපේ නම් අපේ කමියුනිටි එක අපේ ඉන්න පිරිස පිරිහෙන්නේ නැති වෙන්න නම් ඒගොල්ලෝ කල යුතුයි කුලකාන්තාවට ගරු සත්කාර කුලකාන්තාවන්ට ගරු කිරීම කරන්න කියලා. එතකොට එතනත් සප්ත අපරිහානීය ධර්මවල බුදුරජාණන් වහන්සේ කාන්තාවන්ට ගරු සත්කාර කළ යුතුයි කුලකාන්තාවන්ට ගරු සත්කාර කළ යුතුයි කියන කාරණේ විස්තර කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මහා ප්‍රජාපති ගෝතමී දේවියව දේවියට පැවිදි වෙන අවසර දෙනවා. නේ? යශෝදරා උත්තමාවිය පස්සේ කාලෙක පැවිදි වෙනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුද්ධ ශාසනය ඇතුලේ මහරහතන් වහන්සේලා මහරහත් තෙරණින් වහන්සේලා බවට පත්තුණු නාමන් ගැන විස්තර තියෙනවා. ඔතන අර සසින්දු කියපු කාරණයක් ගැන මම හරි ලස්සනට මේ එක මගේ හිතට වැදුණත් අදට ඒ කතාව හරි එක මොකද්ද සමතන නෙමෙයි නිසිතන කියලා. හේතුව දැන් පුතා මේ ජෛව විද්‍යාත්මකව ගත්ත ගැහෙන කෙනෙකුට පිරිමි කෙනෙකුට සමතනක් හිමි වෙන්නේ නෑනේ. ඒකේ උසස් පහත් කියලා එකක් ගන්න බෑ. මම කියන්නේ මේගොල්ලෝ සමාන නෑනේ දැන් විද්‍යාත්මකව ගත්තත් සමාන නෑ. ගැහෙන අය වෙනමයි පිරිමි අය වෙනමයි. ඊට පස්සේ ඇඟේ තියෙන රතු රුධිරාණු සංඛ්‍යාව ගත්තත් රතු රුධිරාණු සංඛ්‍යාවන් සමාන නෑ. වෙනස්. හෝමෝන සාන්ද්‍රණ වලින් වෙනස්. එතකොට ගැහණු සහ පිරිමි අය කවදාකවත් සමාන කරලා කතා කරන්නවත් සමාන කරලා සලකන්නවත් විදියක් නෑ. එතකොට අද කාලේ කවුරු හරි පිරිමි කෙනෙක් කියනවා නම් ස්ත්‍රීන් අපිට වඩා පහත් අපි උසස් කියලා ඒ කතාවෙන් ඉන්නේ ගැටුම. ඊළඟට පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක් කියනවා නම් මේ පිරිමි අය වැඩක් නෑ අපි තමයි මේ මේ උසස් පිරිමි අය පහත් කියලා එතනින් ඉන්නේ ගැටුමක්. මේ ගැටුම අපි විසින් නිර්මාණය කරන්න හොඳ නෑ. මොකද උසස් පහත් ભેදයක් හැදුවොත් කවදාකවත් මං හිතන්නේ මේ පිරිස් දෙකට එකතු වෙලා වැඩක් කරන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි ඉතල නිහතමානී වෙන්න ඕන. කාන්තාවක් වුණත් පිරිමි කෙනෙක් වුණත් නිහතමානී වෙන්න ඕන ඉස්සර. මොකද නිහතමානී අපි කල්පනා කරලා ප්‍රශ්නේ ලෝකේ වැඩිම බාධක වැඩිම විවේචන වැඩිම ප්‍රහාර වැඩිම ප්‍රශ්න එල්ල වෙලා තියෙන්නේ පිරිමි අයටද ගෑනු අයටද කියලා බැලුවොත් සමාජය දිහා බැලුවොත් හවස 6න් පස්සේ ගෙදරින් එළියට යාගන්න බැරි පිරිමි අයටද ගෑනු අයටද අපි ඉස්සලා නිහතමානී වෙන්නේ නැනේ අපි අර කොලේ වහලා මේක කතා කරනවට වඩා ඉස්සලා නිහතමානී වෙනවා ඒ නිසා දැන් ඊළඟට කසාදයක් බඳිනකොට පිරිමියාගේ පිරිසුදුකමද හොයන්නේ කෙල්ලගේ පිරිසුදුකමද හොයන්නේ සමහරට පිරිමියා මේ ජඩ වැඩ කරනවා හැබැයි ගෑනු ළමයා හොඳ පවිත්‍ර ජීවිතයක් ගෙවුවොත් ඒත් පිරිසුදුකම හොයන්නේ ගෑනු ළමයාගේ ඒ නිසා මම ඒකයි මම ඔය මගේ පන්ති වල දරුවන්ට දුවලටත් කියන්නේ ලෝකේ තියෙන ක්‍රමයක් මේ ක්‍රමයේ ඉස්සරහ තිබ්බා අදත් තියෙනවා මේක බොහෝ විට ඉස්සරහටත් පිටින් පවතින මොකද මේ ලෝකේ එක 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 ජන වර්ගය ඉන්නවා එක එක සංස්කෘතියන් තියෙනවා එක එක සිද්ධාකාර ප්‍රවදගෙන ආවා ඉතින් ඒ අනුව ගැහණු කෙනාගෙන විමසිල්ල දැන් අහලත් කියනවා දැන් අපි මේ අපි සාකච්ඡා ඉවර කරලා අපි සමහරට විසිරෙයි හැබැයි ඒත් ලංකාවේ ක්‍රමෙත් පිටරට ක්‍රමෙත් දිගටම යනකොට අම්මලා කියන්නේ මොකද්ද මට ගෑනු ළමෙක් ඉන්නවා මගේ හිතට එක ලොකු බරක් මේ කෙල්ල මම පරිස්සම් කරන්න ඕන කවදාකවත් අම්මෙක් කියනවාද මෙහෙම මට පිරිමි ළමෙක් ඉන්නවා ඒ ළමයාගේ චරිතේ පිරිසිදුව තියාගන්න ඕන මට ලොකු බරක් ඒ කොල්ලව දිගටල දෙන්න ඕන කියලා ඒක වෙන්නේ ඒ නිසා විශාකා උපාසිකාවගේ චරිතය ආදර්ශයට ගන්න විශාකා උපාසිකාව විශාකා මහ උපාසිකාවගේ චරිතය ආදර්ශයට ගන්න ඕන උන්වහන්සේ ඒ කාලේ ඔය කාරණේ දැනගෙන හිටියා ඒ කාලෙත් දැනගෙන හිටියා
දැනගෙන ඉඳලා දවසක් අර වැස්සේ යනකොට අනිත් යාළුව දුවගෙන යනකොට විශාකාව සෙමින් නැවිලා සෙමින් නැවිදිනකොට මේකට හේතු විදිහට හරක් කියනවා මේ මම වැඩිපුර දුවලා මම කලබල වෙලා දුවලා කලබල ගමනින් ගිහිල්ලා වැටුනොත් මගේ ඇඟ තුවාල වුණොත් මං කොරෙක් වුණොත් මගේ කොර ජීවිතය තමන්ගේ ළඟට ගන්න මාව සරණ පාව ගන්න කෙනෙක් පිරිමි කෙනෙක් කැමති වෙන්නේ ඒකෙන් මගේ දෙමව්පිය දුක් වෙනවා මගේ දෙමව්පිය පීඩා විඳිනවා මගේ දෙමව්පියන්ගේ දුක් පීඩා වලකීම පිණිසයි මම මේ හිමින් ඇවිද්ද කියලා කිව්වා ඒ කියන්නේ මේක තේරුම් අරගෙන ඉන්න ඕන සමතන නෙමෙයි හරි නිසිතන ඉතින් දැන් සදිසා නමස්කාරය දැන් භාර්යාවකින් ස්වාමියාටත් ස්වාමියාගෙන් භාර්යාවටත් දෙන්න ඕන යුතුයකම් එතකොට ස්වාමියෙක් ඒ යුතුයකම් නොපිරිහෙලා කරන්න ඕන සනත් මහත්මයා පින්වත් ස්වාමීන් වහන්සේ වහන්සලා සනත් මහත්මයා මේක අහලා ඇති මේ ඒ එක තැනක බුදුරජාණන් විස්තර කරනවා ස්වාමි පුරුෂයා ඒ ගැහණු කෙනාට මේ ඇඳුම් ආයිත්තම් මාබරණ බව අරන් දෙන්න ඕන බලන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ ගිහි ජීවිත ගැන හොඳට දැනගෙන ඉඳලා ගැහණු අයගේ ආශාවල් ඊළඟට ඒ ගැහණු කෙනා සහ පිරිමි කෙනා අතර සමතුලිතභාවයේ ඒ මේ පෞල් ජීවිතය අතර සමතුලිත කරගන්න උමනා කාරණා බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙන ඉඳලා තියෙනවා ඒ නිසා පුතා ආපු පිළිතුරේට ඍජු පිළිතුර නම් සමතන නොව නිසිතන උදෙසා සියලු දෙනා කටයුතු කාරණා කළ යුතුයි කියන එකයි මගේ අදහස ඔව් එදින මුදුකල වියන් දේශ මුදුල රුපියන්නේ මම කියන්නේ ඔබතුමා ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළා අර ජෛව විද්‍යාත්මක සම්බන්ධයෙන් මම කියන්නේ අපි මමත් ජීව විද්‍යාව හසාරන සිසුෙක් විදියට අපි අපේ සිලබස් එකේ කතා කරන්නේ ජෛව විද්‍යාත්මක සම්බන්ධයත් එක්ක මම කියන්නේ ඉතාම හොඳ පැහැදිලි කිරීමක් ශ්‍රාන්තිගමගේ ගුරු මේ මැතිතුමනි මම ඔබතුමා ගාව තේරුම් ගන්න කලින් අංජනස ඇවිල්ල ඉන්න වෙලේ අපි අංජනසට අවස්ථාවක් දීලේ නේද ඒක තමයි මේ ශ්‍රාන්තිගමගේ ගුරු කියන්නේ මම බැලුවේ මේ අංජනස ඉන්නවා අංජනස दर्शन सिंघल विषय संबंध सिंघल भाषा सह अखिन साहित्य खावट ये निशन हम गुणा अतीत वर्तमान अभी वर्तमान दिनांगिकीत उत्सन එහිම විවිධ ගැටලුත් එක්ක තමයි මම අද සම්බන්ධ වුනේ. එතරම් මම ඉගෙන සමාවිල්ලනවා තාක්ෂණික ගැටලු පිළිබඳව. සසින්දු මාව මේ යොමු කරේ ගොඩක් කතා කරන්න පුළුවන් තැනකට. නමුත් මම මුලින්ම එතනට ලඟු වෙන්නේ නැතුව දැන් සසින්දු මගෙන් ඇහුවේ සාහිත්‍ය බුදුදහම ඇතුලේ කාන්තාවට සමතන සමහර විට ඊට උඩින් තැනක් දුන්නා. සාහිත්‍ය ඇතුලේ ඔක කොහොමද කියන කතාව. කලින් කතාව මට චුට්ටක් මග වරුණා. ඇත්තටම මේ සසින්දු බුදුදහමයි සිංහල භාෂාව සාහිත්‍ය අතර තියෙන තද බැඳීමක්. තද බැඳීමක් කියනකට වඩා සමහර විට මේ දෙකම එකක් කිව්වොත් කමක් නැහැ. මම එතනින් මට එන්න වෙනවා සසින්දු අහපු තැනට. මොකද අපේ සාහිත්‍ය පදනම් වෙන්නෙම අපේ සාහිත්‍ය බිහි වෙන්නෙම බුදුදහමත් එක්ක. බුදුදහම කිව්වහම බෞද්ධ දර්ශනය සහ බෞද්ධ සාහිත්‍ය කියලා අපිට දෙකක් ගන්න වෙනවා මට කතා කරන්න. ඒ හරහා මම එන්නම් කාන්තාව කියන තැනට මේ ඇත්තට මට ඒ ටික කතා නොකර කාන්තාව ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ ටික මට කතා කරන්න වෙනවා. ගත්තොත් බෞද්ධ දර්ශනයට සාහිත්‍ය කියන විෂයට තැනක් නැහැය කියලා සමහර විට සමහර අය ඇඟිල්ල දික් කරා. ඒක එහෙම නෙවෙයි කියන බුදුදහම තරම් රසකාමී කලාකාමී කලාවට තැන දීපු වෙන තැනක් නැති තා මං සසින්දු එහෙම චුට්ටක් එතන කතා කරලා කමක් නැහැ නේද මොකද මට එතන කතා කළ යුතුයි අනිවාර්යෙන් ගුරු පියරනි මම හිතන්නේ අර අපිත් අහලා තියෙනවා චපාල චේතියන් රමණීයන් ඒ වගේ උදාන වාක්‍ය බුදුහමඳුරු පවක් කියලා තියෙනවා ඒ වගේ හොඳ රස විඳින්න පුළුවන් දර්ශනයක් තමයි බුදු දර්ශනය කියලා කියන්නේ නෑනම් මම දැන් එතනට කතා කරන්න මේ දිව හදාගෙන කට හදාගෙන ඉන්නේද්දි තමයි මම අර කලින් මේ මීටින් එකෙන් ලීව් වෙන මට සිද්ධ වුනේ මං හිතුවා මට අසාධාරණයක් වුණා පළවෙනි ප්‍රශ්නේ මගෙන් අහන්න නැතුව මේ දෙවෙනි ප්‍රශ්නේ නම් තමයි මාව සම්බන්ධ වෙන්නේ ඒ නිසා මං කොහොම හරි හනි හනිකට පළවෙනි තැන ඉඳන්ම එන්නම් බෞද්ධ දර්ශනය ඇතුලේ භාෂාවට නැත්නම් සාහිත්‍යෙදි විච තැනගෙන කතා කරොත් අපිට හම්බෙන ප්‍රධාන තැන් දෙක තුනක්
ප්‍රශ්නක්ම තියෙනවා. එකක් තමයි බුදුරජාණන් වහන්සේව කිඹුල්වතට වැඩම කරව ගන්න අපේ හාමුදුරුවෝ මේ පිළිබඳව මං හිතන්නේ ලොකු ප්‍රාමාණික දැනුමක් තියෙන අපේ හාමුදුරුවන්ට බුදුහාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩම කළේම නැහැ. අවසානයේදී මේ බාහිර ධූරේ කටයුත්ත බාර ගන්නවා කාලුදායි ඇමතිලා. කාලුදායි ඇමති ගිහිල්ලා පැවිදි වෙලා සුදුසු වෙලා වෙනකන් බලාගෙන ඉඳලා වසන්ත කාලේ උදාවත් එක්ක බුදුරජාණන් වහන්සේට කිඹුල්වතට යන්න ආරාධනා කරනවා දීර්ඝ පරිසර වර්ණනාවක් එක්ක. බුදුහාමුදුරුව කලාවට අකමැති කෙනෙක් වුණා නම් රසවින්දනයට අකමැති කෙනෙක් වුණා නම් එක හෙලා මේ එවලේ ආරාධනේ ප්‍රතික්ෂේප කරනවා. නමුත් බුදුහාමුදුරුව කාලුදායි ඇමතිගේ ආරාධනාව පිළිගත්තා. ඒක අපිට හොඳ සාක්ෂියක් වෙනවා බුදුහාමුදුරුව සාහිත්‍යයට කලාවට රසඥතාවයට එකතු වුණා කියලා. ඊට පස්සේ බුදුදහම ඇතුළේ අපිට හම්බ වෙන බෞද්ධ දර්ශනය ඇතුළේ අපිට හම්බ වෙන තේරගාතා තේරිගාතා ගත්තත් ඒවැ තනිකර තියෙන්නේ මට වඩා මේ ගැන හාමුදුරුවෝ දන්නවා. මට ඕනේ කරන්නේ මේක විඳින ප්‍රජාවට යම් සරල ආකාරයකට මේ කියන කාරණා ටික සමීප කරවන්න. තේරගාතා තේරිගාතා වල තියෙන්නේ සරලව ගත්තොත් බණ භාවනා කරන භික්ෂුන් වහන්සේලාට මේ පරිසර නිෂ්කලංක පරිසරයක් ගැන කියනවා. දීර්ඝ වශයෙන් නිෂ්කලංක පරිසරය ගලාගෙන හැලෙන ඇලදොල ගංගා ගැන කියලා ඒ සිත නිවා ගැනීමත් එක්ක තමයි බවුන් වඩන්න නැත්නම් බණ භාවනා කරන්න බුදුහාමුදුරුව පාර කියන්නේ. තුන්වෙනි තැන විදිහට ගත්තොත් ඒක එතන පුංචි කතන්දරයක් එක බැඳෙනවා. දිව්‍ය ලෝකෙ ඉන්නවා පංචසික කියලා කතන්දරය දිව්‍ය ලෝකෙ. පංචසික යාගේලුව පණ්ඩු නැමති වීණාව වාදනය කරනකොට සූර්ය වචිසා කියනවා අනේ ඔය දැන් පංචසික වාදනය කරන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ. අනේ ඔය බුදුහාමුදුරුවගෙන මම අහලා තියෙනවා හැබැයි මම දැකලා නැහැ. මාව එක්කන් යන්න පුළුවන් ද බුදුහාමුදුරන්ගේ මුණ ගැහෙන්න කියලා. ඒ වෙලාවේ පංචසික සූර්ය වචිසාව එක්කගෙන එනවා බුදුහාමුදුරු ගාවට මුණ ගැහෙන්න. බුදුහාමුදුරුව භාවනාවක හිටියේ වෙලාවේ දැහැන්ගත වෙලා හිටියේ. ඉවසිල්ලක් නැහැ පංචසිකට. දැන් අයියා ප්‍රේම කරන ස්ත්‍රිය ප්‍රේම කරන දෙවන් කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් නිචස්නියාගේ බෙහෙළුව කියන වීණාව වාදනය කරනවා ලස්සන ගායනයකුත් එක්ක. බුදුහාමුදුරුවෝ බොහෝම සෙමින් භාවනාවෙන් නිදිලා දැන් අර සමහරු බුදුදහමට ඇඟිල්ල කරන විදිහට බුදුහාමුදුරුවෝ බයින් ඉපේ. අපට භාවනා කරන්නත් නැහැ මෙතන ඇවිල්ලා සින්දු කියනවා වීණා වයින්නවා කියලා බයින් ඉපේ. හැබැයි බුදුහාමුදුරුවෝ පංචසිකගේ වීණා වාදනය හා ගායනය ਵਿਚාරයකට ලක් කරනවා. මම හිතන්නේ ඉතිහාසය තුල අපිට හම්බ වෙන පළමු ගීත ਵਿਚාරය බුදුරජාණන් වහන්සේ තමයි කරේ. පංචසික ඔබගේ වීණා වාදනය ඔබගේ හඬක් එම ස්වර දෙක අපූර්වට එකට ගැලපුණා කියලා බුදුරජාණන් වහන්සේ වර්ණනා කරනවා. දැන් අද ළමයි ගීත ਵਿਚාරය ගැන ඇත්තටම ළමයිට තියෙන දැනුම අඩුයි. අපිට මඟ පෙන්වන්න ඕනේ. ළමයි අහන්නම් වාලේ ගීත අහනවා. බුදුහාමුදුරුවෝ ඔන්න පූර්වාදර්ශයක් දුන්නා. ගීතයක් රසවිඳිනකොට බලන්න ඒකේ අර්ථය. ඒ අර්ථයට ඒකේ තනුව ගැලපෙනවද කියලා බලන්න. ඒ තනුවට ඒ කටහඬ ගැලපෙනවද කියලා බලන්න. ඔන්න විතර බුදුහාමුදුරුවෝ කලාවට තැනක් දුන්නා. බෞද්ධ සාහිත්‍ය ගත්තොත් නම් ඉතින් බෞද්ධ සාහිත්‍ය තනිකරම බුදුදහම. ජාතක කතා පොත, සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම අලංකාරය, මාවතෘ බුත්සරණ, පෞරාණික ආගමරි අහන පුතේ සාහිත්‍ය කිව්වද කියලා. එතකොට ඒ ළමයි කියයි සසිඳු සාහිත්‍ය කිව්වම ජාතක කතා පොත, සද්ධර්ම රත්නාවලිය, මාවතෘ පූජාවලිය ඕනේ නුම් ඒකක තමයි ඕ. එතකොට ඔය කියන ග්‍රන්ථ රචනා වෙන්නෙම බෞද්ධ සාහිත්‍ය පෙරදරි කොටගෙන. අමාවතු රචනාකරන ගුරු ගෝමිපණ්ඩිතවරු අමාවතු රචනා කරන්නේ බුදුහාමුදුරුවන්ගේ බුදු ගුණය පුරිසදම්ම සාර්ථක ගුණය පදනම් කරගෙන. සද්ධර්ම රත්නාවලිය රචනා කරනකොට අපේ ධර්මසේනියක් ඉවරයා ධර්මසේන හාමුදුරුවෝ කියනවා නොවිය තුටි යම් කෙනෙක් නුවණ මදවත් කුසල ඡන්දය ඇතිව ධර්මාභියෝගී උපදෙස් මා හිතන්නේ අංජන ගුරු කියනන්න අපව අපිට සාක්ෂණයක නැවත දෝෂයක් ඇවිල්ලා අපිට ඔහුගේ සම්බන්ධතාවය නැතිව ගියා. එතුමන් එනකන් අපි කතා කරන් යමු. අපි සනත් ගමගේ මැතිමාට යමු අපි කතා කරන්නේ මොකක් කතාවක් එක්ක. සසින්දු පුතේ මේ මම විශ්වාස කරන දෙයක් තියෙනවා. සමාජයේ මොනවා හරි අකමැති දෙයක් තියෙනව නේද? ඒ අකමැති දේ ගැන අපි කතා නොකළ යුතුයි කියලා. මොකද මම ජීවත් වෙන ලෝකේ නිර්මාණය කරගන්නේ මා විසින්. මම
ආසවෙන පැති මට පේන්න පටන් ගන්නවා මම උදාහරණයක් විදිහට මම දැන් සසින්දු පුතා කිව්වා වගේම ස්ත්‍රියට කාන්තාවට නිසිතන දෙනවා නම් මම ඒ පිළිබඳ හුඟක් සතුටින් ඉන්නවා නම් මට ලෝකෙ තේින්ද හම්බෙන්නේම ඒ සමතන දෙන තැන් එතන මට ප්‍රශ්නයක් පේන්නේ නැහැ මොකද අපිට අපේ ඇස් දෙකයි අපේ අත්දැකීම් එක්ක තමයි අපි අපේ ලෝකෙ නිර්මාණය කරගන්නේ මම මගේ අම්මට ආදරේ නම් මම මගේ බිරිඳට ගරු කරනවා නම් මගේ ළඟට එන කාන්තාවකට කියන්නේ දැන් මම දැකලා තියෙනවා මම දන්න විදිහට ස්වාමීන් වහන්සේ මාව නිවැරදි කරන්න නිර්වාණයට යන්න පිරිමියෙක්ද කාන්තාවක්ද කියන කේ ප්‍රශ්නයක් නැත්තම් මම හිතන්නේ ඕකයි උතනින් එහාට කතා කරන්න දෙයක් නැහැ කියලා. මොකද අර දැන් කාන්තාවන්ට නිසිතන දෙන්නේ නැති සමාජය ඇති. මම ඒක ගැන කතා කරන්න ගියොත් එහෙම මගේ අවධානය ඒ පැත්තට යනකොට මට නිරන්තරයෙන්ම දකින්න හම්බෙන්නේ සමත්ත අත්විඳින්න හම්බෙන්නේ මේ වගේ සමාජයක්. ඒ හින්දා සමාජයේ තියෙන ප්‍රශ්න දියා මම බලන්නේ නැහැ. මොකද මට ඒක අදාළ නැති නිසා මගේ අරමුණ නිර්වාණය නම් මගේ අරමුණ තව භවයකට යන්නේ නැතුව මේ ආත්මය තුළදීම නිවන් දකින්න මට කරන්න පුළුවන් උපරිම ශක්තිය යොදවනවා නම් මම යොදවන්න ඕනේ ඒ දෙයට විතරයි. එතකොට මට කාටරි උදව් කරනකොට මම බලන්නේ එකමක දෙයයි ඒ කියන්නේ කාන්තාවක් නිසා අවබෝධ කර ගැනීමේදී පිරිමින්ට වෙනස් විදිහකට කාන්තාවකගේ අත්දැකීම් මොකද කාන්තාව ලෝකෙ දිහා බලන විදිහ කාන්තාව ප්‍රශ්න දිහා බලන විදිහ කාන්තාවගේ මනෝවිද්‍යාත්මක ප්‍රශ්න පැත්ත වෙනස් ඒක බලනවා මිසක ඒගොල්ලන්ට යන්න උදව් කරනවා මිසක නැත්තම් මං හිතන්නේ මට සමා වෙන්න මට ඒ ප්‍රශ්නේ අදාළ නැහැ කියලා. හොඳයි. මං හිතන්නේ ඇත්ත ඒකත් ඇත්තම හොඳ පිළිතුරක් ඔබතුමා ලබා දුන්න පිළිතුර. අංජන ගුරුපියාණන් මං දැක්ක ඇවිල්ලා ඉන්නවා නමුත් නැවතත් අපිට එතුම වහින් වෙලා තියෙනවා. කොහොම නමුත් මං හිතන්නේ මම ඊළඟට එමෙ වෙනවා දිනේෂ් මුතුගල ගුරුපියාණන් දිහාවට. ගුරුපියාණනි මම දැකලා තියෙන විද්‍යාව සහ මම අධ්‍යයනය කළ තියෙන විද්‍යාව ඇතුලේ මට හම්බෙලා තියෙනවා සමහර ප්‍රශ්න. සමහර තැන් මම දකිනවා සාපේක්ෂතාවාදී වේවා ලෝකයේ ගැඹුරුම සංකල්පනේ සාපේක්ෂතාවාදී ක්වොන්ටම් භෞතික විද්‍යාව වගේ සංකල්ප වලින් පවා පැහැදිලි කරගන්න බැරි සමහර දේවල් බුදුදහම හරිම අපූර්වවට පැහැදිලි කරනවා. මේකත් මම හිතන්නේ විද්‍යාත් මණ්ඩලයේ වෙත මෙමු කරන්න පුළුවන් කාරණාවක් වෙනවා. ඔබතුමා ඒ සම්බන්ධව දකින මතය කුමක්ද? එහෙම ප්‍රශ්න සම්බන්ධව ඔබතුමා දකින මතය. සසින්දු දැන් 12 නේද? 12 ද 10ද? බුදුරජාණන් වහන්සේ ඕක කීවනේ සනත් මහත්මයා මේ ලෝක ධාතුව සැකසෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සතර මහා ධාතුන්ගෙන්. ඉතින් තවත් මොනවද? ඒ කියන්නේ රසායන විද්‍යාව කියන එක පටන් ගන්න තැනම බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ දේශනාවල මේ තවුරු 2000 ගානකට කලින් කියලා තියෙනවා. ඊට පස්සේ දැන් තාරකා විද්‍යාව ගැන ගවේෂණය කරනකොට ඒ ලෝක මේ ලෝකේ ජීවින් ඉන්නවද අරක ඉන්නවද මේකේ ඉන්නවද කියන මේ හොයන්න උත්සාහ කරනවා. මොකද තාක්ෂණය තාම අපිට ප්‍රමාණවත් නැහැ. අපි ඒ උත්සාහයන්ට මොකද කියන්නේ? නමුත් තාක්ෂණය තාම ප්‍රමාණවත් නැහැ නේ. එතකොට සමහර යවන යානා මගදී ගඩා වැටෙනවා. ඒකයි ප්‍රශ්න. එතකොට බුදුරජාන් වහන්සේ මේ ලෝක ධාතු ගැන විස්තරය කීවා. දසදහස්සී සහස්සී ලෝක ධාතුව තිසහස්සී ලෝක ධාතුව කියලා මේ දේවල් උන්වහන්සේ කාරණා කීවනේ. අර සනත් මහත්මයාගේ මේ කොටසදී මුලින්ම කියවුන ලස්සන කාරණේ ඔළුවට ගන්නකෝ. ඒ කියන්නේ මම දකින දේ තමයි පුතා මේ බුදුරජාණන් දැන් අපි හිතන්න මෙහෙම
තාම ලෝකේ විසඳුම් හොයාගෙන නැති ජීව විද්‍යාවෙන් විසඳුම් හොයාගෙන නැති ස්ථාවර ගැටලු දෙකක් තියෙනවා. මොකද්ද? වෙනස් වීමට ලක් වීමට ඇති ප්‍රවණතාව. දෙවෙනි එක තමයි මරණය. හොඳට මතක තියාගන්න. නවීන ජීව විද්‍යාවෙන් තාම මේ විසඳුම් හොයාගෙන නැති ගැටලු දෙක වෙනස් වීමට ලක් වීමට ඇති ප්‍රවණතාව සහ මරණය. එතකොට විද්‍යාඥයෝ ගොඩ උත්සාහ කරන මොකක්ද මේ වියත් වෙනස් වීමට ලක් වීමට ඇති ප්‍රවණතාව කියන්නේ? වයසට යාම. නේද? වයසට යාම. ඒ වගේම ලෙඩවීම. ලෙඩ වෙනවා කියන්නේ වෙනස් වීමක් නේ. එතකොට වයසට යාම, ලෙඩවීම සහ ඊළඟ විද්‍යාඥයෝ කියන මොකක්ද? මරණය. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නකට උත්තරය දුන්නා. තාම විද්‍යාඥයෝ හොයනවා. තාම ඒගොල්ලෝ හොයනවා. බුදුරජාණන් මේකට උත්තරේ දුනා. මම ඒකයි මම හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි නවීන විද්‍යාවයි සංසන්දනය කරන්න කැමති නැත්තේ අපි මේ උත්තර හොයන්න හදන්නේ මේ නවීන විද්‍යාවෙන් උත්තර හොයන්න හදන්නේ භාග්‍යතුන් වහන්සේ අවුරුදු 2000 ගණනකට වදාළ කලින් වදාළ දේ. උනාද උත්තර දීලා ඉවරයි ඒක. දැන් අපි දැන් හොයන මෙහෙම දැන් වැක්සීන් හොයනවා. ඊට පස්සේ ටෙලිෆෝන් වලට අලුත් ටෙක්නොලොජි එකක් හොයනවා. අරවා මේවා ඒ ඔක්කොම හොයන්නේ පුතේ මේ තාවකාලික ප්‍රශ්න. ඒ කිසි දෙයකින් කවදාකවත් වයසට යාමවත් ලෙඩවීමවත් මරණයත් නවත්තන්න බෑ. ඒත් හැබැයි ඒ දක්වා ජීවිතේ සුඛිත මුදිත කරන්න පුළුවන්. ටීවී එකක් බලලා ෆිල්ම් එකක් බලලා ජොලියෙන් නිදා ගන්න පුළුවන්. ඊළඟට මොකක් හරි හොඳ වාහනයක් අරගෙන ඕකේ පොඩ්ඩක් ටවුන් එක වටේට පොඩි ගාවක් ගිහලා ගෙදරට එන්න පුළුවන්. ඒක සාමාන්‍ය පුතා මේ දැන් ගෙවන ජීවිතේ සුඛිත මුදිත කරන්න ඕන කාරණා. හැබැයි මගේ බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පා සහගතද කියන්නේ ඒ සාමාන්‍ය ජීවිතේ සුඛිත මුදිත කරන්න ඕන කාරණා උන්වහන්සේ ලස්සනට මේ සියලු දේවල් ආවරණය වෙන්න කියලා. දැන් මට කියන්න ඔය පුතා බෙන්ස් එකක් ගත්තත් බෙන්ස් එක ඇතුලේ යන්නේ හොරෙක් නම් ඒ හොරාට සැනසීමක් ඇයිද? මෑනේ ඒ තමන් දන්නවා තමන් ඒ පාවිච්චි කරන්න හොරගම් කරපු සල්ලි කියලා. හොඳයි. එතකොට අපි හිතනවා බෙන්ස් එකක් ගත්තාම අපේ ප්‍රශ්න ඔක්කොම විසඳෙනවා කියලා. මම දැකලා තියෙනවා ළමයි වෝල් පේපර් වලටම දාගෙන ඉන්නවා බෙන්ස් එක. මේක තමයි මගේ ඩ්‍රීම් එක කියලා. දැන් අර හොරා යන්නේ ඒ ළමයාගේ ඩ්‍රීම් එකේ නෙමෙයිද? හැබැයි ඒ හොරාගේ හිතේ සැනසීම නෑ නේද? අන්න බුදුරජාණන් වහන්සේ එතෙන්ට විසඳුම දෙනවා සොරකමින් වලකිනෝ. එතකොට සොරකමින් වලකුණාම අර මොන වාහනේ ගියත් කරත්තේ ගියත් BMW එකේ ගියත් බෙන්ස් එකේ ගියත් මං කියන්නේ බිල්බරෝ එකේ ගියත් ඒ මිනිස්සයාගේ හිතේ සැනසීමක් තියෙනව නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න මම ඒකයි හැමතිස්සෙම කියන්නේ දරුවන්ට ඔයාලා මේ ශාස්ත්‍රය ඉගෙන ගන්න. මේක ශාස්ත්‍රයක්. දැන් ඔය ජ්‍යොතිෂය වගේ ඊළඟට තව එක එක වේද තියෙන්නේ. මේ ඉස්සර මේ ඍෂිවරුනේ මේ වරගෙන ආවේ. ඍෂිවරුන් මැදිහත් වීමෙන් නිර්මාණය වුණ දේවල් තමයි වේද කියන්නේ. දැන් ආයුර්වේදය, නක්ෂත්‍ර වේද, ඔය වේද. දැන් ඔය වේද විද්‍යාවක් තමයි. හැබැයි ඍෂිවරු නෙමෙයි මේකට දායක වුනේ. මේක බටහිර විද්‍යාඥයෝ හරහා නවීන විද්‍යාව. දැන් මේ නවීන විද්‍යාව මයිකුතාලා මනාව ඉගෙන ගන්න. මම හිතන්නේ සනත් මහත්මයා එකතු වෙනවා ඇති මගේ මම කියන කාරණේට අපේ ස්වාමීන් වහන්සේ මේ නවීන විද්‍යාව මේ දරුවෝ ඉගෙන ගන්න ඕන වෙන දෙයකට නෙමෙයි. මේ නවීන විද්‍යාව ප්‍රයෝජනගත ඒ කියන්නේ අපේ මරණය දක්වා අපිට ප්‍රයෝජනගත හැකි දේවල් යහපත් අයුරින් ප්‍රයෝජනට ගන්න. දැන් මේ අද මේ නවීන විද්‍යාවෙන් හදපු ෆෝන් එක මේ දරුවෝ ප්‍රයෝජනට ගන්නවනේ දසකතා වේදින්න. අන්න නවීන විද්‍යාවෙන් ගත්ත හොඳ ප්‍රයෝජනයක්. නැත්තම් ඔය ඉන්නවා මෙහෙම පඬිත අය. පඬිත කියවට වචනෙට ගැලපෙන්නේ නැහැ. පඬිත කියලා කියන්නේ අර නිකන් අපි අර කියන්නේ අපි පඬියෝ කියලා කියන්නේ. අන්නේ පඬියෝ ඉන්න පුළුවනේ. දැන් එහෙමනම් දැන් මේ විද්‍යාව හොඳ නැද්ද? ඔය ෆෝන් එකක් විද්‍යාවෙන් ආපු එකක් නේද? ඇයි එහෙනම් ඔක පාවිච්චි කරන්නේ කියලා. නෑ, ඒක තමයි මම කියන්නේ. ඕනම දෙයක හොඳ දේ ගන්න. දැන් නවීන විද්‍යාව හොඳ පැත්තක් තියෙනවා. දැන් මේ කාලේදී වැක්සින් එක ඕන නැින්නේ අපිට. ඉතින් වැක්සින් එක ගන්නද? වැක්සින් එක ගන්නද? හැබැයි අන්නේ ඒ වගේ එහෙම ගත්තට මේකින් විමුක්තියක් ලැබෙයි කියලා හිතන්න බෑ. විමුක්තියක් නෑ. විමුක්තිය කියන්නේ මොකද්ද පුතා? විමුක්තිය කියන්නේ අර මං අර ජීව විද්‍යාවෙන් උත්තර හොයන ප්‍රශ්න දෙකට. මොකද ප්‍රශ්න දෙක වෙනස් වීමට හැකි වෙන්නේ තියෙන ප්‍රවණතාවයි මරණයයි. ජීව විද්‍යාවෙන් තාම විසඳුම් හොයනවා. ඒ විසඳුමට තාම ජීව විද්‍යාවෙන් උත්තරයක් හොයාගෙන නෑ සහ ඔකට උත්තරයක් ලැබෙන්නේත් නෑ. මම අභියෝග කරනවා ඕනම ජීව විද්‍යාවට ඔය දෙකට උත්තර විසඳුම් හොයන්න යන්න අවසානයේ නතර වෙන්නේ භාග්‍යතුන් වහන්සේ වදාළ දේශනාවලින්. ඒකයි මම කියන්නේ ජීව විද්‍යාඥයෝ හරියට නිකන් අර මේක රිලේ එකක් දුවනවා. එකතැනකින් නවතින්න.
එතන ඉඳන් පොල්ල අරගෙන දුවලා අන්තිමේට ඉවර කරන්න වෙන්නේ ධර්මයෙන්ම තමයි මොන විද්‍යාඥයක කාට හෝ වේවා මරණින් මතු ලෝකෙට සූදානම් වෙන්න වෙනවා ඒ නිසා මේක බලන සියලු දරුවන්ට සියලු දෙමාපියන්ට ඒ වගේම සියලු හිතාදර ප්‍රේක්ෂක පිරිසට මම ආදරෙන් ඉල්ලනවා විද්‍යාව ඉගෙන ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ ඒක සාමාන්‍ය ජීවිතයේ ශිල්පයක් විදිහට ප්‍රගුණ කරන්න හොඳට ඉගෙන ගන්න දැන් මමත් පශු වෛද්‍යවරයෙක් මමත් මගේ වෘත්තිය නියැලෙන්නේ නැතුව අතර මම වෘත්තිය නියැලෙන්නේ නැතුනට මම මගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරලා ඔක්කොම කරලා ඉවරයි ඒතර මම අද බය නැතුව ජීවවිද්‍යා ගුරුවරයෙක් විදිහට රටට දැනුම දෙන්නේ මම මේ ශිල්පය ප්‍රගුණ කරපු ඒ නිසා මේ ශිල්පය ප්‍රගුණ කළ යුතුයි මිනිසුන්ට උපකාර කරන්න මිස විමුක්තියක් කරා යන්න නෙමෙයි විමුක්තිය කරා යන්න නම් ඔබට බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් බොහෝත්ම ස්තුතියි කෘපයාණනි මම හිතන්නේ එදාමත් හොඳ පැහැදිලි කිරීමක් අපිට හම්බුණා මම තරංගම්ගේ මැතිමාලිහවට යන්න කලින් මම දැක්ක නැවතත් අපේ අංජන කෘපයාණන් ඇවිල්ලා ඉන්නවා කෘපයාණනි මම හිතන්නේ නැවතත් තාක්ෂණික දෝෂයක් වෙන්නට ඇති අපි කතා කරගෙන නවත්තපු තැනින් අපි පටන් ගමු සිංහල භාෂාවත් එක්ක ඕ එතකොට මම කියාගෙන ආවේ සිංහල සාහිත්‍ය තනිකරම පදනම් වෙන්නේ බුදුදහමත් එක්ක කියලා එතනදී බෞද්ධ දර්ශනය ගැන මම කතා කරා ඊටසේ දැන් බෞද්ධ සාහිත්‍ය ගැන මම කතා කරමින් හිටියේ එතන මම කිව්වා සද්ධර්ම කර්ණාවලිය සද්ධර්ම ලංකාරයේ පූජාවලිය මොක ගත්තත් ඕක ඇතුළේ තින්නේ බුදු දහම. ඒ කියන්නේ කොයිම වෙලාවකවත් සාහිත්‍ය ගලවලා වෙන් කරන්න බෑ බුදු දහමෙන්. ওই ජාතක කතා පොත කියන්නේ අපේ සාහිත්‍ය පදනම. කුරුණෑගල අවධිය 14 වෙනි සියවසට එනකන් අපේ සාහිත්‍ය ආවේ බොහොම හිමින් ආවේ. හේතුව තමයි ඒ කාලේ වික්තු අඩුයි. වික්තු අඩුයි. පොතපත කියවීමේ ලිවීමේ හැකියාව තියන අය අඩුයි. එනිසා සාහිත්‍ය බොහොම හිමින් ආවේ. ඒ වගේම තමයි ඔය අවදී වෙනකොට අපේ මිනිසුන්ට ලොකුට දැනුම දැනගන්න උවමනාව තිබ්බා. හැබැයි ඒකට ගැටලුව තමයි භාෂා ඥානය නොමැතිකම. මේ ගැටලුවත් එක දැන් අපි ගමුකෝ අද අපි තුම් පොයේ දවසක අපේ සාක්ෂරතාවයේ සහිත වියතෙක් ඔන්න පන්සලට ගිහිල්ලා ධර්මය අහනවා. ධර්මය අහනකොට බොහොම සනීපෙට පිටියට හේතු වෙලා ධර්මය අහන්න පටන් ගන්නකොට සාදුකාරයක් එහෙම දීලා පටන් ගන්නවා. ටික වෙලාවක් යනකොට චුට්ටක් මෙහෙම අර පිටියට හේතු වෙලා හිටපෙක පොඩ්ඩක් මෙහෙම ඉස්සරහට ඇදිලා ගිහිල්ලා චුට්ටක් හයියෙන් උස්ම අරගන්න පටන් අරගෙන දන්නේම නැතුවනේ කියන්නේ. දැන් ධම්මපදය වගේ අපේ සූත්‍ර දේශනා වගේ බුදුදහමේ ගැඹුරුතෙන් එදා අපේ හිටපු නොවියක්ත ජනතාවට කොහොමද තේරුම් ගන්න බැරි වුණා. එතකොට ඒ කාලීන අවශ්‍යතාවයට පිළිතුරක් විදිහට ජාතක කතා පොත බිහි වුණා. ජාතක කතා පොත කියන්නේ එතකොට බෞද්ධ සාහිත්‍ය. නැතනම් කෙනෙක් මේක ළමයි අපෙන් අහනව වරදවා සර් බොරුනේ සර් බුදුදහම කියන්නේ. බුදුහාමුදුරුවෝ මේ උඩින් යන්නේ වයි මැජික් වගේ නිකන්. දැන් අපි දන්නවා අපමහා බෝසතාණන් වහන්සේ හරි අනුහාසාත්මක විදිහට ජාතක කතා පොත ඇතුළේ අපිට හම්බ වෙනවා. ඒක පටලව ගන්න එපා දරුවෝ. ඒවිල බෞද්ධ සාහිත්‍ය. බෞද්ධ සාහිත්‍ය බිහි වෙන්නේ මේතකොට මම ඔය කියාගෙන ආපු විදිහට සාමාන්‍ය භාෂා ඥානය නොමැති අයට ධර්මය අවබෝධ කරලා දෙන්නත් ඒ වගේම දැන් ජාතක කතා කියන්නේ කතන්දරනේ කතා අහන්න කවුද කැමති? ඒතර කතා කීමත් ධර්ම දේශනා කිරීමත් කියන දෙකම ජාතක පොතෙන් සිද්ධ වුණා. ඒ වගේම තමයි ඔය කුණේගල අවදී වෙනකොට Hindu දහම ටිකක් වැඩිපුර ප්‍රචලිත වුණානේ. Hindu දහම ටිකක් වැඩිපුර ප්‍රචලිත වුණා. ඒතර අපේ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ ඔලුව කෙක්කමඩ බෙහෙත් කරන තැනට ආවේ නෑනේ. අපේ බුදුරජාණන් වහන්සේ අපේ මිනිසුන්ගේ බඩේ කෙක්කමඩ බෙහෙත් කරන තැනට විභාග පාස් කළ දෙන තැනට ආවේ නෑනේ. අදපත් වෙලා හිටියට. හැබැයි අර Hinduන්ගේ දේවවාදය මිනිසුන්ගේ ඔක්කොම උමනා වලට උත්තර දෙන මහා අනුහාසාත්මක චරිතයක් විදියට ගොඩනැගුණා. අපේ මිනිස්සු රොතු පිටින් බුරුතු පිටින් Hindu දහමට හැරෙන්න පටන් ගත්තා. ඒතර ඔය කියන දෙකටම පිළිතුරක් විදියට තමයි ජාතක කතා පොත රචනා වෙන්නේ සහ ජාතක කතා පොත තුල අපමහා බෝසතාණන් වහන්සේව ටිකක් අනුහාසාත්මකව ප්‍රතිහාරය පාන්න පුළුවන් කෙනෙක් විදියට නිර්මාණය වෙන්නේ. ඒ ජාතක කතා පොත බිහිවීමත් එක්කම මෙතෙක් කුංචි දිය ධාරාවක් වගේ ගලාගෙන ආපු අපේ සාහිත්‍ය මහා විශාල සාගරයක් වගේ වැඩෙන්න පටන් ගත්ත කුරුණෑගල අවධියෙන් පස්සේ. එතකොට අද වෙනකොට අපේ මේ සමස්ත සිංහල සාහිත්‍යෙම බිහි වෙලා තියෙන්නේ පදනම් වෙලා තියෙන්නේ ඔය කියන අපේ බුද්ධ ධර්මය බෞද්ධ දර්ශනය එහෙම නැත්නම් එතනින් එහාට ගියාම බෞද්ධ සාහිත්‍යයත් එක්ක. ඒතර දැන් මම පුංචි පැනකට එන්නම් මම ගන්න පුංචි කවියක් අපිට හම්බ වෙනවා. මේක ඇවිල්ලා අජාන් බ්‍රහ්ම කියන හාමුදුරුවන්ගේ opening the door of your heart කියන කෘතිය ආපු පුංචි කතන්දරයක්. ඔබ කතන්දරය අහලා තියෙනවා. කතාව තමයි දවසක් මිනිස්සෙක් කැලෑව ඇවිදගෙන යනකොට
අලියෙක් කොටියෙක් කියලා කියනවා එලවන්න පටන් ගත්ත පස්සේ මේ මිනිස්සු දූවගෙන යනවා දූවගෙන යනකොට වැටෙනවා වලකට අර ගහගෙන යන මිනිහා පිදුරු ගහෙත් තෙල්ලෙනවා කියනවනේ ඒ වගේ මේ මිනිස්සු මොකද කරන්නේ ඔය අතට අහු වෙන දේ කෙල්ලෙන බලනවා බලනකොට ලිඳපත්නේ මහා නාගේ ඔන්න ඔය සිද්ධි අසුරෙන් අපිට හම්බ වෙනවා අපේ සාහිත්‍ය ඇතුලේ ලස්සන කවියක් මොකද්ද වනේ ගිජි දාය දුටුවොත් වනසාය ලිඳේ පණි දාය වැටුනොත් තූකාය අතකින් කර වැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිසෙක් පැණිකෑය කිය සරලව පේන්න තියෙන පුංචි කවියක් වුණාට අපේ හාමුදුරුවනේ අපේ මුතුගලස සනත්ස මට එකඟ වෙයි මම හිතන්නේ දින සති මාස ගාණක් එක දිගට කතා කරන්න පුළුවන් ගැඹුරු ධර්මයක් ඔය කවිය ඇතුලේ තියෙනවා දැන් ඔන්න එතකොට මම මේ පෙන්වන්න යන්නේ සාහිත්‍යයයි බුදුදහමයි ගලවන්න බෑ දැන් චුට්ටක් අර අර කවිය ඇතුලේ තියෙන කතන්දරයට එමුනොත් ඔය කියන කතන්දරේම තමයි ධම්මපදයේ අපිට හම්බ වෙන්නේ ධම්මපදයේ ගාතාව කුම්බෝ කුම්බෝපමං කායමිමං විදිත්වා මනුෂ්‍යයව සමාන කරනවා කලයක ඕකම තමයි අපිට ඊට පස්සේ ලෝ වැඩ සංග්‍රහාවේ හම්බ වෙනවා කුමටද කාබී නිති සරසෙන්නේ ඒ වගේම ඊට පස්සේ අපිට හම්බ වෙනවා අදා දෙයි මරු පින් කරගන්නේ දැන් අර කවිය ඇතුලේ උඩ ඉන්නවා ගිජිඳා උඩට ගියොත් අලියා ගහලා මැරෙනවා යට ඉන්නවා නයා යටට වැටුනොත් නයා ගහලා මැරෙනවා හදිස්සියට එල්ලිලා තියෙන්නේ ඔය පිළිබඳ මතවාද දෙකක් තියෙනවා සමහරු කියනවා කරවලා කියන සර්පයාගේ ඇඟේ කියලා සමහරු කියනවා දිරච්ච කමේ දිරච්ච වැල්පටක කියලා කොහොම වුණත් මරණ තුනක් ඔය මරණ තුන මැද්දේ මේ මිනිස්සයාට ඇහෙනවා බින්දුව බින්දුව පැණි වැක්කිරෙන ඔය ඔතනින් අර මිනිස්සයා අර තියෙන මරණ තුනම අමතක කරලා දාලා චුට්ටක් අර වැක්කිරෙන පැණි බින්දුවට දිවල්ලන මරණ තුනක් තියාගෙන මේ මිනිස්සයා පැණි කන දැන් බලන්නකෝ මේ වර්තමාන සමාජය අපි ජීවත් වෙන්නේ මරණ කීයක් එක්කද මේ කාලේ කොවිඩ් අද මේ මං අද කතා කරන මම හෙට දවසේ ජීවත් වෙයිද මේ උඩ බැලුවොත් එමෙ හැමතැනම විදුලි රැහෙන ඈ වහලයක් කඩාගෙන වැටෙයිද දන්නේ නැහැ කැස්සක් කෙම්බිරිසාවක් කැදෙයිද දන්නේ නැහැ ලිස්සල වැටිලා මැරෙයිද දන්නේ නැහැ මරණය පෙනිපෙනි අපි පැණි බින්දුවක් වගේ රස දැන් පංචේන්ද්‍රයන් පිනවන්න අපි හරි ආසයි ඒ වගේ මොනවා හරි රස එක තැනකට එල්ලිලා අපි ජීවත් වෙනවා ඒක තමයි ජීවිතය කියන්නේ එවැනි ගැඹුරු බෞද්ධ දර්ශනයක් අපේ බෞද්ධ සාහිත්‍ය තුලින් බෞද්ධ සාහිත්‍ය කිව්වත් කමක් නැහැ සිංහල සාහිත්‍ය කිව්වත් කමක් නැහැ එළියට එනවා මට ඇත්තටම දැන් මේ අපේ වියත්තුතික සසිඳු පුතා කතා කර කර හිටියේ කොතනද කියලාවත් දන්නේ නැතුව මට මම සිංහල ගුරුවරයා විදිහට අද බුදුදහම එක්ක තියෙන බැඳීම ගැන මං චුට්ටක් කතා කරන් ගියා මං ඉදිරියේදී ඔබතුමාලා කතා කර කර හිටපු තැනින් සම්බන්ධ වෙන්නම්. හරි බොහොම ස්තුතියි. හොඳයි. මුලින් මට පොඩි කාරණාවක් කියන්න තියෙනවා. මම බැඩසරහන් විශාල සංඛ්‍යාවක් නිවේදනය කරලා තියෙන පුද්ගලෙක් විදිහට අද තමයි මෙච්චර අසරණ වුණේ. මොකද මම ඔබතුමාලාගෙන් අහන්න හිටන් හිටපු ප්‍රශ්නවලට ඔබතුමාලාගේ කතාවලදීම පිළිතුරු ලබා දීමත් එක්ක. කොහොම නමුත් අපි නැවතත් යමු එමු අපේ තනත් ගමගේ මැතිතුමා දිහාවට. ඔබතුමා මනෝවිද්‍යාවත් එක්ක අපිට පැහැදිලි කරලා දෙන්න මේ විද්‍යාවේ උත්තර හොයන්න බැරි ප්‍රශ්න වලට බුදුදහම උත්තර දීලා තියෙන්නේ මොන විදිහටද කියලා. දැන් මම ඔක චුට්ටක් අර ඉස්සලා කතා කරමින් හිටපු තැනට පොඩ්ඩක් වෙනස් කරන්නම් පුතේ සමා වෙන්න. දිනේෂ් සර් මේ බොහොම ඉස්සලාම නේ සමා වෙන්න. අංජන සර් මට බොහොම තින් ඔයාගේ මේ පැහැදිලි කිරීම වලට මේ මොකද මම මට අහු වෙලාම තිබුණ නැති පැත්තක් මං අවබෝධ කරගෙනම තිබුණ නැති පැත්තක් මට දැකලා තිබුණ නැති පැත්තක් මේ බුදුහාමුදුරෝ සාහිත්‍ය කරුවෙකු විදියට බුදුහාමුදුරෝ මේ භාග්‍යවතුන් වහන්සේ මේ ගී පද රචක කියන්නේ ගී රස විඳින්නෙක් විදියට ඒ පෙන්වලා දීපු අත්දැකීම් වලට අංජන සර්ට බොහොම පිං. මං හිතන්නේ මේ සාකච්ඡාවේ තියෙන වැදගත්කමත් ඒකයි. පුතේ මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව ක්වොන්ටම් ෆිසික්ස් වල පටන් ගන්න පළවෙනිම මූලධර්මය තමයි සිත යොමු වන්නේ යම් කිසි තැනකටද සිත යොමු වෙන තැන කරා විශ්වය පැතිර පවතිනු ඇත. ඉතින් මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව එක විශ්වාසයක් තියෙනවා. ක්වොන්ටම් භෞතික විද්‍යාව ඇත්තටම ඇමරිකාවට
ඒ පිළිබඳව අදහස මුලින්ම දුන්නේ අපේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක් කියලා. එහෙමත් තියෙනවා මේ ඒ දේවල් කෙසේ වෙතත් මේ බුදුහාමුදුරෝ ඔය දැන් අද දවසේ මේ නවීන භෞතික විද්‍යාවේ දින ක්වොන්ටම් භෞතික විද්‍යාව අද පටන් ගන්න තැන බුදුහාමුදුරෝ අර දිනෙස්සා ඉස්සල්ලා මතක කරා වගේ අවුරුදු 2600කට කලින් උන්වහන්සේ ඒ ඒ තැන් ස්පර්ශ කරලා තියෙනවා. අවබෝධ කරගෙන තියෙනවා. මේ නමුත් ඒ අපේ ජීවිතය සහ අපේ ජීවිතයේ මේ අවසාන කිරීම, ඒ කියන්නේ නැවත උත්පත්තියක් ලබන්නේ නැති ගමනට අදාළ නැති දේවල් පිළිබඳ උන්වහන්සේ ඒ පිළිබඳව එච්චර කතා කරන්න ගියේ නැහැ. දැන් මම පුංචි උදාහරණයක් මම කියන්න මගේ පෞද්ගලික අත්දැකීමක්. දැන් අපේ ගුවන්ට හුඟක් උසස් පෙළ කරන දරුවන්ට තියෙන ප්‍රශ්නයක් තමයි විභාග බය. මේ විභාග බය වලට ඉතින් මම අවුරුදු ගානක් තිස්සේ විභාග බයට ඉතින් බොහොම මේ මනෝවිද්‍යාත්මකව මේ පරිකල්පනීය ස්වයං යෝජන ඔය වගේ තාක්ෂණියන් කියලා දෙනවා. හැබැයි දවසක් ශ්‍රද්ධා රූපවාහිනියේ වැඩසටහනකට ගිහිල්ලා ඉන්න වෙලේ මේ ශ්‍රද්ධා රූපවාහිනියේ මේ මේ ස්වාමීන් වහන්සේ මතක් කරලා දෙනවා අපිට පිරිත් ධර්මයෙන් පිරිත් වලින් කොයිතරම් නම් මේකට පිහිටක් ලැබෙනවද කියලා. පිරිත් වලින් කොයිතරම් නම් පිහිටක් ලැබෙනවද කියලා. විශේෂයෙන්ම මෝර පිරිත. දැන් මෝර පිරිත් තියෙන තැනකට බය කියන දේ ඉන්නේ නැහැ. මම මගේ ඒ කාලේ තිබුණා මේ නේවාසික පාසලක් තිබුණ උසස් පෙළ දරුවන්ට. ඉතින් ඕකේ මේ දේ ආයුබික ක්‍රියාවේදීව මම දරුවන්ට කිව්වා ඒ කියන්නේ දරුවෝ සෑහෙන්න විභාගෙට බය වෙලා හිටියේ මම ඒගොල්ලන්ට කිව්වා උදේ හවස මෝර පිරිත සජ්ජායනය කරන්න උදේට උදේවරු කියන පිරිත හවසට හවස්වරුට කියන පිරිතත් මේක සිංහල අර්ථයත් එක්ක සජ්ජායනය කරන්න කියලා. අද වෙනකල්පේ මම දන්න දේ මෝර පිරිත සජ්ජායනය කරන කිසිත් දරුවෙකු විභාග බය තියනවා කියන දේ මට හම්බෙන්න නැහැ. දැන් අපි බෙහෙත් වලින් කරන දේ දැන් දැන් OCD වගේ තත්යක් ඉඳලා විභාග බය හුඟක් එන්න පුළුවන්. ඒත් අපිට ඔකට බෙහෙත් වලින් පිළියම් තියෙනවා. ඊන වෛද්‍ය විද්‍යාත්මක බෙහෙත් වලින් පිළියම් තියෙන නෑනේ මේ පිළියම් තියෙන. හැබැයි ඊට වඩා අතිශයින්ම සරල අතිශයින්ම පහසු පිළියම් තියෙන බුදුදහමද? ප්‍රශ්නේ තියෙන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. බුදුදහමේ තියෙන විසඳුම් වල තියෙන අතිශය සරල බව නිසා ඒ කියන්නේ ඒක ඕනම කෙනෙකුට ප්‍රායෝගිකව ඒ කියන්නේ ඕ ලෙවල් පාස් වෙන්න ඕනේ නැහැ පුතේ. ඒ ලෙවල් පාස් වෙන්න ඕනේ නැහැ. බුදුදහම අවබෝධ කරගෙන නිර්වාණය ලබන මේ මහා ලොකු බුද්ධි මට්ටමක් IQ මට්ටමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනම කෙනෙකුට සමහර වෙලාවට ප්‍රශ්න කිරීමෙන් තොරව බුදුහාමුදුරු පෙන්වා දීපු මාර්ගය අනුගමනය කරනවා. ඒ කියන්නේ බුදුදහම කියලා කියන්නේ අර වෙනත් ආගම් වගේ මම ඊතරදී චූටි දෙයක් කියන්නද මම ඉස්ලාම් දහමේ තියෙන සමහර දේවලුත් මම ප්‍රායෝගිකව ප්‍රයත්නක කරනවා. මම අනිවාර්යයෙන්ම මම අද උදේ මම යාඥා කර දෙවියන් වහන්සේට මම ක්‍රිස්තියානි ආගමේ තියෙන සමහර දේවල් සමහර ප්‍රායෝගික දේවල් මම පාවිච්චි කරන ඊටත් වඩා මට ගාක් මගේ ජීවිතයට බලපාපු ආගම තමයි යුදෙව් ආගම කියන එක. මේ ජූස්ලා ඉස්රායලයේ තියෙන ආගම යුදෙව් ආගම. මම ඒ දේවල් ඒ කියන්නේ මගේ ආසාවන් දෙයක් තමයි මම මෙතන ගත්තා. ඉතින් ඒ හින්දා මේ මට තේින්න තියෙන දේ තමයි අපිට බුදුහාමුදුරු මේ පෙන්වලා දීලා තියෙන පාර. මේ විශේෂම සරල මේ විසඳුම් සරල නිසාම අපි මේ දේවල් සමහරට ගණන් ගන්නෑ. අපි මේ දේවල් ගැන හිතන්නේ අපි ඒ වෙනුවට වෙනස් මහා ලොකු දේවල් ගැන හිතන්න පටන් ගන්නවා. හැබැයි දැන් මල පූජා කරනකොට මේ අසීමිත භක්තියකින් පූජේමේ බුද්ධං කියනවට වඩා මල පූජා කරනකොට මේ මට මගේ ජීවිතයට සමාන කරලා දෙස්ස ඉස්සල මතක් කරා වගේ අපි කොයිතරම් මේ අද දවසේ කෙරුම උනත් කොච්චර සල්ලි හම්බ කරගෙන පෝසත් වුණා කොච්චර පිරිස්බදේ රැස් කරගෙන පොරක් වුණා කොච්චර ඉගෙනගෙන උගතෙක් වුණා අපි අර මහලු වීමත්
මේ ලෙඩවීම මරණය මේ දේවල් මුහුණ දෙන්න වෙනවා. ඉතින් එතනදී අපිට තියෙන පිහිට මොකද? මම මෙන්න මෙතනදී මගේ ජීවිතයට බලපාපු ලොකු කරුණක් මම සරලව කියන්නම්. එකක් තමයි හදවත ආශ්‍රිතව මොහයක් තියෙනවා කියා මෑතකදී විද්‍යාත්මක කරපු සොයා ගැනීම සහ මරණය පිළිබඳව කරපු මෑත කාලීන විද්‍යාත්මක සොයා ගැනීම සහ අත්දැකීමදී දිනෙස මම හිතන්නේ සර්ගේ මේ මයික් එකකින් පොඩි සවුන්ඩ් එකක් එනවා වගේ හරි මේ මොළය මිය යාම පිළිබඳව ඒ කියන්නේ අපේ ශරීරයේ මිය යන එක පිළිබඳව කරපු අධ්‍යයනයන්ගේ මෑත කාලීන කරපු අධ්‍යයනයක් තමයි අපිට පුළුවන්කම් ඒ කියන්නේ අපේ මොළයේ කොයි වෙලේ හරි නියෝගයක් කරන් පස්සේ හදවතට දැන් මැරෙන්න කියලා දැන් නවත්තන්න ෆන්ක්ෂන් එක දැන් මිය යන්න සූදානම් කියලා හදවත නවතිනවා මේ හදවත නැවතුණෙන් පස්සේ මිය යන්නේ නැහැ හැබැයි ක්ලිනිකලි ඩෙඩ් වෛද්‍ය විද්‍යාත්මකව ක්ලිනිකලි ඩෙඩ් කියන්නේ බොඩි එක මිය ගියා ශරීරය මිය ගියා ශරීරය මිය ගියාට ලේ ගමන් කරන්නේ නැතුව තව විනාඩි ගණනාවක් මේක පිළිබඳ විවිධ මත තියෙනවා මේක 8ක්ද 10ක්ද 12ක්ද කියලා විවිධ මත තියෙනවා මෙන්න මෙතනදී කියනවා මොළය මිය යන්නේ නැහැ කියලා මොළයට ඔක්සිජන් සහ ලේ නැතුව තවත් විනාඩි කීපයක් ජීවත් වෙන්න පුළුවන් දැන් ශාරීරියේ වුණත් අර මරණාසන්න රෝගියෙක් ක්‍රමානුකූලව කකුල් සමහරට සීතල වෙනවා මේ වගේ මරණේ ක්‍රමානුකූලව තමයි ඇවිල්ලා මේ ප්‍රාණ නිරුද්ධිය සිද්ධ වෙන්නේ මෙන්න මේ මොළයේ මිය යෑමේ ක්‍රියාවලියේ ඉතාමත්ම වැදගත් අවස්ථා කීපයක් තියෙනවා මුල්ම අවස්ථාවේදී දැනට තියෙන අධ්‍යයනයන්ට අනුව පෙන්නනවා අපේ සිත යොමු වෙන්නේ අපිට ආදරේ දීපු අය සහ අපි ආදරේ කළ අය ගැන කියලා. දැන් මේ විදිහට ප්‍රොසෙස් එකක් යනවා. ඊට පස්සේ මේකේ 7 වෙනි විනාඩිය පිළිබඳ අද දවසේ අධ්‍යයනයක් තියෙනවා. මේ 7 වෙනි විනාඩියේදී අහනවා ඔබ මොනවාද කළේ කියලා. ඔබ මේ විශ්වයට ඔබ මේ ලෝකයට ඔබ අනිත් මිනිස්සු වෙන්නේ ඔබ මොන දේද කරේ කියලා. මෙන්න මේ ප්‍රශ්නේ ඔබේ හෘද සාක්ෂිය ඔබේම මොළේ ඔබෙන් අහන ප්‍රශ්නේ මෙතනදී තමයි අපේ ප්‍රාණය නිරුද්ධ වෙන්නේ අපේ ආත්මය එළියට ගමන් කරන්නේ මේ චුතිසිත නේද මේ කතා කරන්නේ මේ අපි කතා කරන්නේ ආපහු මේ දැන් මේ විද්‍යාව අතපත ගන්න තැන් ආයෙත් මේ කතා කරන්නේ චුතිසිත නේද එතන උන්නාසේ අපිට කියලා තියෙනවා මොන තරම් දෙයක් වුණත් අවසානයේදී මරණ මොහොතේ සිහිය උපදවා ගන්න ඒක තමයි පළවෙනිම ජීවිතයේ තියෙන ප්‍රමුඛම කාර්යය කියලා. දැන් ඔබට මතක ඇති චත්තමානවක ගාථා අඳුන්නා දෙනකොට දැන් උන්නාසේ දකිනවා තව පෑගානකින් මේ තරුණයා මිය යනවා කියලා. මරණයට ලක් වෙනවා ඝාතනයකට ලක් වෙනවා කියලා බුදුහාමුදුරුවෝ එකෙන් පස්සේ බුදුහාමුදුරුවෝ චත්තමානෝක ගාථා කියලා දෙන මොකද මේ මේක ලස්සනට ගායනා කරමින් යන්න අංජනසයට වුණ මාතෘකාවක් ආපහු එතනක් තියෙන අර ගීත රසය සහ සාහිත්‍ය මේක ගායනා කරමින් යන්නේ මොකද එතකොට මගේ සිහිය පිහිටන්නේ අපරිමිත බුදු ගුණ ගැන අපරිමිත ධම් ගුණ ගැන අපරිමිත සංඝයා වහන්සේලාගේ ගුණ ගැන එතකොට මගේ චුතිසිත හැම තිස්සෙම යොමු වෙලා තියෙන එතෙන්ට එතකොට අර අපේ සිත අවසාන වශයෙන් පිහිටවන්නේ කොහොමද? ඒ කියන්නේ හાર્ට් එක නැවතුණාට, හදවත නැවතුණාට, ශරීරය මිය ගියාට මොළය ෂට්ඩවුන් වෙන ප්‍රොසෙස් එක අර කම්පියුටර්යක් ෂට්ඩවුන් ප්‍රොසෙස් එක වගේ මොළය ෂට්ඩවුන් වෙන මොළය නිවෙන මොළය නිරුද්ධ වෙන ප්‍රොසෙස් එකේදී ආත්මය මෙතනින් එහාට යන්නේ ප්‍රොසෙස් එකේදී ආත්මය නෙමෙයි ශක්තිය යන ප්‍රොසෙස් එකේදී අවසාන මොහොතේ සිත පිහිටවන්නේ කොහොමද කියන දේ පිළිබඳව අපිට අවුරුදු 2600කට කලින් කියලා දීලා තියෙනවා. ඔව් මම ඉදරනේ. ඇත්තරම මමත් ඇත්තරම දැනන් නොහිටි කරුණු කීපයක් සනත් ගමගීමත් මාගේ කතාවෙන් මම ඉගෙන ගත්තා. ඒක මම ඉදරනේ මේ ඔබතුමා නවත්තපු තැනත් එක්ක අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ඇති යමක් එකතු කරන්නට අනිවාර්යයෙන්ම මේ චුතිසතත් එක්ක කතා කරන අවස්ථාවක අපි හාමුදුරන්ට අවස්ථාව ලබා දෙමු මේ සම්බන්ධයෙන් කතා කරන්න. සනත්ගමගේ මහත්මා සසිඳු කතා කර ඉතාම හොඳ පැහැදිලි කිරීමක් කළා.
මේ චුතිසිත විශේෂයෙන්ම මරණ මංචකේ ඇතිවන සිතුවිල්ල තමයි අපි කර්මානුරූපව ඊළඟ භවයේ තීරණය කිරීමේදී ප්‍රබල සාධකයක් හැටියට සලකන්නේ. එතකොට මම විශ්වාස කරන සහ බුදුරජාණන් වහන්සේගේ මේ ඉගැන්වීමට අනුව ඒ චුතිසිත ශක්තිමත් වෙන්න ජීවත් වෙලා ඉන්න කාලේ ඊට වැඩගත් කියන එක තමයි මගේ අදහස. ධර්මානුකූල මොකද මේ චුතිසිත තුළ ඇතිවන දැන් අපි උදාහරණයක් විදිහට දිනේෂ කෙනෙක් ජීවත් වෙලා ඉන්න කාලේ කිසිම හොඳ වැඩක් කරන්නේ නැහැ. එතකොට ඊළඟට ජීවත් වුණ ධර්ම මොකුත් නැහැ, සදාචාර මොකුත් නැහැ. හැබැයි මරණ මංචකේ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි අර පැහැදිලි සිතිවිල්ල ඇති කරන්න උත්සාහවන්ත වෙනවා. හැබැයි බුදු දේශනාව තුළ තියෙන මේ දාර්ශනික පසුබිමත් එක්ක මම යෝජනා කරන්නේ අපිට පුළුවන් නම් ජීවිත කාලය පුරාම කරපු තිබු දේවල් අපිට මරණ මංචකේදී සසඳ කොහොමත් අපිට දැනෙනවනේ නේද? අන්තිම මොහොතේ අපිට ඒ සිතුවිල්ල ප්‍රබල සාධකයක් බවට පත් වෙන. ඒකට ඒ සිතුවිල්ල පිවිතුරු සහ හොඳ දැන් අතීතයේ මිනිස්සු පින්පොත කියලා එකක් ලිව්වේ නිසානේ. ඒක මුල ඉඳලා කියවන මේ හේතුවයි තමන් ජීවත් වෙලා ඉන්න කාලේ කරපු කේපු හොඳ දේවල් පිළිබඳව ආපව හිතලා හිතේ තෘප්තිමත් භාවය ඇති කරගන්න වර්ණ මංචකෙත් ඒක ඊළඟ භවයට ලොකු ප්‍රබල සාධකයක් බවට පත් වෙනවා. ඉනිසම ජීවත්වලායි පුතිසිත ශක්තිමත් කරගන්න සහ පිවිතුරු කරගන්න ජීවත්වලා ඉන්න කාල සීමාව තුළ තමන්ගේ කායික මානසික වාචික ක්‍රියාවලිය වඩා නිවැරදි කර ගැනීම අතිශයින්ම වැදගත්. ඔව් අපේ හමුදුරනේ මම දන්නේ හමුදුරු එකතු කරපු කරුණත් එක්ක මට පොන්චි දෙයක් එකතු කරන්න හිතුණා. මේ අපි හැමතිස්සෙම අපි ජීවත් වෙන දේ ගැන හිතනවා නම් ඒ කියන්නේ අපි අනාගතයේ දවසකට ගිහිල්ලා අපි මැරෙන්න මොහොතකට කලින් හරි අපි ජීවපු ජීවිතය ගැන ආපස්සට හැරලා බලුවොත් එහෙම අපිට පසුතැවෙන්න දෙයක් ඉතිරි නොකර ජීවත් වීම මම හිතන්නේ ඊටමත් වැඩගත් දෙවි. මම මගේ ජීවිතය තුළ මම ක්‍රියාත්මක කරන ප්‍රියදේක අදටත් මම ආපස්සට හැරලා බලුවොත් මම ගත්ත කිසිම තීරණයක් සම්බන්ධව මම අද වෙනකම් පසුතැවෙන්නේ නැහැ. ඒකත් එක්ක මම ආරාධනා කරනවා අපි ප්‍රේක්ෂකයෝ සියලුම දෙනාට ඔබත් ඔබේ ජීවිතයේ මේ කියන කරුණු එකක් දෙකක් හෝ ප්‍රායෝගිකව ඇතුළත් කරගන්න එයයි අද අපි මේ වැඩසටහන සංවිධානය කිරීමේ අරමුණ වෙන්නේ. ඊළඟට මම හිතන්නේ මම නැවතත් යමු වෙන්නේ අපි අංජන ගුරුපියාණන් දිහාවට. අංජන ගුරුපියාණනි මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා මේ වැඩසටහන කලින් මොහොතකට කලින් මේ ඔබතුමාට පුළුවන් නම් මේ බෞද්ධ රසස්වාදයක් يعني බෞද්ධ සාහිත්‍යයත් එක්ක තියෙන රසස්වාදයක් එක්ක මේ වැඩසටහනට මුසු කරන්න පුළුවන් නම් ඇත්තටම වටීවි කියලා. මම ඔබතුමාට මේ අවස්ථාව දෙන ගමන් මම ආරාධනා කරනවා අපේ අනිකුත් විද්වත් සභාවේ සමහර හාමුදුරන්ට සහ අපේ දිනේෂ්ට සත්සට අපේ අංජන සර්ට සහයෝගයක් දෙමින් ඒකත් එක්ක කරුණු දක්වන්නටයි කියලා. අංජන සර්. ඔව් සසින්දු මේ මෙතන සසින්දු අදහස් කරේ අර ගීතය ගැන කොහොමද අපේ දරුවන්ගේ එකඟතාවය කියන එක වෙන්න ඕනේ නේද? ඔව් ඔව්. ආයිත් හරි. දැන් ඇත්තට මම ඒක අර ටිකකට කලින් කතා කරනකොටත් ඔක කියාගෙන ආවා. නමුත් තාක්ෂණයත් එක්ක කියාගන්න බැරි වුණා. ඇත්තටම දැන් අද සමාජයේ අපේ දරුවෝ රසඥතාවයේ නැති දරුවෝ නෙවෙයි. රසවින්දනයක් නැති දරුවෝ නෙවෙයි. අපේ දරුවෝ හොඳටම රසවින්දනය තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට රසවින්දින්න කියලා දෙන්න කවුරුත් නැති ප්‍රශ්නේ තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් මම අර කලින් කිව්වා වගේ බුදුහාමුදුරුවෝ කියලා දුන්නේ කොහොමද රසවින්දින්නේ කියලා. තාලෙට අර්ථ ගැලපෙනවද? අටහඬ ගැලපෙනවද? බුදුහාමුදුරුවෝ කියලා දුන්නා. හැබැයි අද අපේ ළමයි රසවින්දින්නේ ඕක නෙවෙයිනේ. දැන් අපි අපේ පන්ති කාමර තුල ළමයට දැනුම ලබා දෙනකොට සමහර වෙලාවට මම ළමයිට කියන පුතේ මෙන්න මේ සින්දුවේ මෙන්න මෙහෙම කතන්දර තියෙනවා මෙන්න මෙහෙම ගැඹුරකට යන්න පුළුවන් බලන්න මේ අර්ථයට මේ කටහඬ කොච්චර ගැලපෙනවද ඊට පස්සේ මේ අර්ථයට මේ සංගීතය කොච්චර ගැලපෙනවද සර්ලා විශ්වාස කරයි මං හිතන්නේ දරුවෝ විශ්වාස කරයි ළමයි එල්ලි වෙනකන් එහැරලා ඉන්න කැමති හැබැයි මේ සමාජය වපුරන්නේ ටිකක් වැඩිපුර වැරදිද සමාජය වපුරන්නේ වැරදිද එතකොට මම දැක්ක පහුගිය දවස්වල අපේ ප්‍රින්ස් සුදේ ප්‍රියන්ත මහත්මයාගේ ලස්සන ගීතයක් තියෙනවා සුදු මල් පොකුරක් අතින් දරාමා ඔබේ සොහොන ළඟ නැවතී රහසේ සැලෙන කඳුලැලි පිසදා සිහි කරමි ඔබ පියාණෙනි කියන එක දැන් මේකේ අත්දැකීම බොහොම සංවේදී අත්දැකීමක් නේ හැබැයි මේක මම දැක්කේ ගායනා කරන සජීවී සංගීත ප්‍රසංගයක වේදිකාවකට නැගපු වර්තමානයේ ජනප්‍රිය කියන ගායකෙක් මේක ගායනා කරනවා වන්දන ටිකක් අර ഘോഷාකාරී සංගීතයත් එක්ක අනේ අපේ ළමයි තරුණ තරුණියෝ ටික නටන වර සින්දුවට නැටිල්ලක් දැන් ඉතින් යමක් කමක් දෙන මිනිස්සුෙකුට අනේ අපොයි කියලා කියන්න තියෙන
එතකොට ඔය ළමයින්ගේ රසවින්දනය වැඩි කරන්න ළමයික කතා කරන්න පුළුවන් බුදුදහමත් සම්බන්ධ වෙන අපූර්ව ගීතයක් මට සසින්දු පුතා ඒ යෝජනාව කරද්දිම සිහියට ආවා. එහෙම ගීත ගණනාවක් තියෙනවා. ඒතර මේ මම මේ මං අදහස් කරන්න යන ගීතය රත්නශ්‍රී විජේසිංහ මහත්මයා මම දකින විදිහට වර්තමාන පරපුරේ වචන කැටයම් කරලා පෙරලා ගන්න නිර්මාණකරුවෙක් තමයි රත්නශ්‍රී. ඔහුගේ නිර්මාණය තුළ එක වචනයක්වත් නැහක දාන. ඔක්කොම මාර ගැඹුරු තැන්වලට යන්න පුළුවන් වචන. ඒතර එතුමා රචනා කරන කරුණාරත්න දිව්‍යගණේෂූරින් ගායනා කරන රෝහණ වීරසිංහයන් සංගීතවත් කරපු ගීතයක් අජානීය ස්කූටර තුරුංගා පිට වඩිනා. මෙතන හැමෝම අහලා ඇති. අපේ සර්ලම අනිවාර්යෙන් අහලා ඇති. මේ අපේ සමහර දරුවෝ අහලා නැහැ. මං පොඩ්ඩක් අවස්ථාව ලබා දෙනවා අපේ විද්වත් සභාවෙන් නෙවෙයි මේකට සම්බන්ධ වෙලා ඉන්න දරුවෝ මට සසිදු පුතා කිව්වා ඒගොල්ලොන්ට ඔන්ලයින් චැට් කරන්න පුළුවන් මේකට එවන්න පුළුවන් නේ අදහස් සසිදු පුතා ටක් ගාලා බලන්න ඔය අජානීය ස්කූටර් කියන ගීතය හා බද්ද වෙච්ච මොකක් හරි අත්දැකීම දාන්න ළමයි කවුරු ඉන්නවද කියලා මම හොයන්නේ අඩුමතරම ওই ගීතය අහපු අහන අහපු අයවත් ඉන්නවද බලන්නකෝ මේ වෙනකන් නම් කිසිම කෙනෙක් අපේ මේ වෙනකොට ලයිව් එක බලනවා 500 ගානක් නමුත් කිසිම කෙනෙක් ඒ සම්බන්ධව කිසිම අදහසක් දක්වන්නේ නැහැ මේ වෙනකන්. හැබැයි මට විශ්වාසයි ඕක ඇතුළාන්තේ දැනගත්තා පස්සේ මේගොල්ලෝ අනිවාර්යෙන් ඕකත් එක්ක බැඳෙනවා. අද අනිවාර්යෙන් ඔය සින්දුව ඩවුන්ලෝඩ් කරගන්න. රත්නශ්‍රී විජේසිංහන් මෙන්න මෙහෙම කියන ඔය ගීතය නිර්මාණය කිරීම හා සම්බන්ධ පසුබිම් කතා වෙයි. ඒකත් බෞද්ධ සාහිත්‍යය. 550 ජාතක කතා පොතේ එන දීර්ඝතම ජාතකය උමග්ග ජාතකය ඔය උමග්ග ජාතකයේ මහෞෂධ පඬිතුමා විසඳපු ප්‍රශ්න කීපයක් තියෙනවා ඒ කියන්නේ උමග්ග ජාතකයේ රචනා වෙන්නම මහෞෂධ පඬිතුන්ගේ ප්‍රඥාමය මේ විදහාපත් ඒ ප්‍රශ්න කීපය අතර මේ ප්‍රශ්නය තමයි Siri කාලකන්ණි ප්‍රශ්නය නමම ටිකක් සොඳුරු නමක් Siri කාලකන්ණි ප්‍රශ්නය මේ ප්‍රශ්නය තුළ මෙන්න මෙහෙම සිද්ධියක් තියෙනවා අර චුල්ල දනුරුදර ජාතකෙත් මම මේ කතාවට පදනම් වුණේ ඒ ජාතකෙත් ගුරුවරයා තමන්ගේ හොඳම ගෝලයට තෑග්ගක් දුන්න දුවණිය පාවා දුන්නා මේ කතාවෙත් දිසාපාමොක් ඇඳුරුතුමා තමන්ගේ ගෝලයට තමන්ගේ දුවව හොඳම ගෝලයට තමන්ගේ දුවව විවාහ කළ දෙනවා හැබැයි අපි හේතුවක් කියන්න දන්නේ නැහැ ඒ ගෝලයා ස්ත්‍රීන්ට එතරම් ප්‍රිය නැහැ ප්‍රියමනාප නැහැ මුත් ඉතින් විවාහය කරගන්න විවාහ වෙලා දින කීපයකින් මේ දෙන්නත් එක යනවා තරුණයෙක් ගමේ යන්න පිටත් වෙනවා. එහෙම යනකොට හැබැයි දැන් මේ දෙන්න අතර ළඟ සම්බන්ධතාවයක් නැහැ. තරුණයා ඒතරම් ස්ත්‍රියට ප්‍රිය නැහැ. ඇය බොහොම සුන්දරයි. නමුත් ඔහු ඒතරම් ප්‍රිය නැහැ. ඔහුම යන ගමනේදී මේ තරුණයාට බඩකින්නක් ඇදිලා එයා එතන තිබිච්ච අට්ටික්ක ගහක් උදුම්බරා කියලා කියනවා. ගහකට නැගලා ගෙඩි කඩාගෙන කනවා. දැන් ඔහුගේ බිරිඳ ඉල්ලීමක් කරනවා මේ මටත් බඩකින්න කො මට. ඉල්ලි ඉල්ලීමක් කරනවා. අර සැමියා කියනවා තරුණයා කියනවා ඇයි පිට අත්පා නොමැතිද ඔබට ඕන නම් නැගලා කඩාගෙන කපන් කියලා කියනවා ඇයත් ඉතින් අනේ මොකද කරන්නේ බැරි ගාතේ ගහට නැගලා අටි කඩාගෙන කන්න පටන් ගන්නවා ඇය ගහට නැග්ග ගමන් ඔහු ගහෙන් පහිනවා බැලලා නිකන් ඉන්නේ අර ගහ වටේට කටුව කුල් ටිකක් දාලා මේ කාලකන්ණි ස්ත්‍රියගෙන් මා මිදුනා විමි කියලා යනවා යන්න තමයි ඉතින් කාගේ හරි කර්මයක් තියෙනවා නම් ඒ වේ විදිහට පව් පල දෙන්න එපා පල දෙනවනේ ඌ යනවා උතනින් යනව රටේ රජතුමා වේදේ රජතුමා පිරිවරත් එක්ක යනකොට දකිනවා බොහොම සුන්දර ස්ත්‍රියක් ගහක් උඩ ඉන්නවා උට බලනවා කවුද අයිතිකාරයෙකුත් නැහැ පේන උට සාමාන්‍ය ඉතින් රටේ මේ හිමිකාරයෙක් නැති දේවල් රජුට නිකම්ම හිමි වෙනවා අර ස්ත්‍රියව රජු පාවා ගන්නවා අග්‍ර මහේෂිකාව බවට පත් කර ගන්න. අට්ටික්කා ගහක හිටපු නිසා ඒ නම් වෙනවා අට්ටික්කවට උදුම්බරා කියනවා කියලා අපේ සාහිත්‍ය සඳහන් වෙනවා උදුම්බරා කුමරිය කියලා සඳහන් වෙනවා. ඊට පස්සේ දවසක් රජු පෙරහැරෙන් ඇයත් එක්ක කොහොම යන ගමනේදී ඇය එකපාරට හිනා වෙනවා. අහේතුකව හිනා වෙනවා. රජුට හිනා වීම මනදඬුම ලැබිය හැකි වරදක් නේ. රජු කඩුව ඇදලා අරගෙන ඇයව මරන්න සූදානම් වෙලා අහනවා ඇයි තිසින් අසුනේ එතකොට කියනවා නැත රජතුමනි අර පෙර දවසේ මාව අතරමං කරලා දාලා ගහක් උඩ අතරමං කරලා දාපු ගිය පුරුෂයා
අන්නර පාරේ සුළු වැඩ කර කර ඉන්නවන්න අතන අර 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 ඉන්නේ. කියන්නේ රාජ්‍ය සේවයේ යටතේ මං මාවත් පිළිගැනීමේ කටයුත්ත කොහු නියැලෙනවා. ගුරුවරයාගේ හොඳම ගෝලයා. ඒක දැකලා මට hina ගියා. අර මිනිස්සයාට මගේ අගයක් නැහැ. හැබැයි රටේ රාජ්‍ය රෝමාව අග්‍රමහිෂිකාව කරගත්තා කියලා. ඕක රජු පිළිගන්නේ නැහැ. ඇයි කවුද පිළිගන්නේ මේ වගේ සුන්දර ස්ත්‍රියක් ගහක් උඩ අතරමං කළා දාලා අර මිනිස්සයායි කියලා. රජුට හිටියා පඬිතවරු හතර දෙනෙක්. සේනක පුකුස කවින්ද දෙවින්ද කියලා. මේ හතර දෙනාගෙන් රජු විමසනවා මේක ඇත්තක්ද මේක වෙන්න පුළුවන්ද? ඔවුන් කියනවා නැත රජතුමනි මේක මෙහෙම වෙන්න බෑ. ඒකමන මහෞෂධකින් විමසනවා. මහෞෂධ කියනවා ඔව් රජතුමනි ඒක එහෙම වෙන්න පුළුවන්. කාලකන්ණියෙකුට ශ්‍රියාකාන්තාවෙක් වාසය කරන්න බෑ. මම දන්නවා මේ අපේ බුදු අපේ හාමුදුරුවෝ උදව් කරයි අපිට. බුදුදහම දක්වනවනේ විවාහ ක්‍රම හතරක්. චාවෝ චාවාය සද්දින් සංවාසති චාවෝ දේවියා සද්දින් සංවාසති දේවෝ දේවියා සද්දින් සංවාසති දෙවියෙක් දෙවඟණක් එක්ක ගෙවන ජීවිත දෙවියෙක් මලමිනියක් එක්ක ගෙවන ඔහොම හතරක් සඳහන් වෙනවා. ඒතර මෙතන තියෙන්නේ අර කාලකන්ණී ශ්‍රියාකාන්තව විනිකාන්තාවක් එක්ක දිවිගිරීමක ගැලපෙන්නේ නිසා කියන්න වෙන පුළුවන්. ඔන්න ඔය සිද්ධිය රත්නශ්‍රියන් රත්නශ්‍රී විජේසේකරන්ට මතක් වෙනවා විජේසිංහයන්ට. ඒ වගේම තවත් පුංචි සිද්ධියක් ඔකට බැඳුනලු විශ්වවිද්‍යාල හිටපු රත්නශ්‍රී ශ්‍රීමතාණන්ගේ යාළු ඔයහා සමාන සිද්ධියක් වෙලා කැම්පස් යන කාලේ ඔහුගේ ප්‍රේමවන්තිය ඔහු ඒ තරම් ප්‍රේම කරලා නැහැ ඔහුගේ වැඩ කටයුතු ටික කරගන්න තමයි ප්‍රේම කරලා තියෙන්නේ රෙදි හොද ගන්න නෝට්ස් ටික ලියා ගන්න මට එහෙම කියනකොට මතක් වෙන්නේ මුතුගල සර් පේනවා මට තනියෙන් hina යනවා මම මුතුගල සර්ගේ සමහර වීඩියෝස් බලනකොට කැම්පස් ජීවිතය ගැන අපූර්වට ළමයින්ට කියලා දෙනවනේ මට ඒකත් මතක් වෙනවා කැම්පස් එකෙන් එලියට් වෙනකොට අර ප්‍රේමිය කැඩෙනවා තරුණයා ස්ත්‍රිය වතරමං කළා දාල යනවා ඒ ස්ත්‍රිය දවසක් මේ රත්නශ්‍රී විජේසිංහන්ගේ යාළුවා තමයි අර පෙම්වති අතරමං කරපු තරුණයා එයා දැන් අර කම්කරුවෙක් විදිහට පාරේ වැඩ කරනවා වැඩ කරනකොට දවසක් අර ස්ත්‍රිය යනවලු එයාගේ පෙම්වතා හෝ සැමියා සමග ට්‍රේල් බයික් එකේ මෙයා දාඩිය පෙරාගෙන ඉන්නවා දැකලා මෙයා වෙනකම් පිළිකුල් කරන වගේ සුවඳ විලවුන් තවරු ලේන් සුපට නැහැට කරා. ඔන්න ඔය සිද්ධි දෙකත් එක්ක බැඳිලා රත්නශ්‍රී රචනා කරනවා අජානීය ස්කූටර් තුරඟා පිට වඩිනා. ස්කූටර් කියන වචනේ පාවිච්චි කරා ට්‍රේල් බයික් එක වෙනුවට අජානීය කියන්නේ උසස් අශ්ව විශේෂයක්. එදා හිටිය අජානීය අශ්වයෝ ගීතේ තුල අජානීය ස්කූටර් එකක්. එවැනි තුරඟා පිට වඩිනවා කුමාරියනි වාත වේගයෙන් ඉගිලෙනු කොතන. වාත වේගයෙන් නිගිරලා යනවා දැන් අද සමාජයේ ස්කූටර් එහෙම යන්නේ හැටි බැලුවාම අපිට තේරෙනවානේ නිකන් නෙවෙයි යන්නේ අර පෙම්වතිය පැරණි පෙම්වතාට පේන්න තමන්ගේ සැමියා හෝ අලුත් පෙම්වතාගේ උරහිසේ එල්ලිලා බදාගෙන තමයි යන්නේ බදාහිමි දෙවුර එසවි පුරවර සිරි බලනා අර තරුණයාට හිතෙනවා ඌට දාලා තියෙන හෙල්මට් එක නැමැති ඔටුන්න අර යන යෑමට බිම වැටීද දන්නේ විලාසයට නුඹේ කිරුල බිම වැටේද සිටුණා ඊට පස්සේ කියනවා සූසට ශිල්පය උගෙනා පාරගතව ගියෙන්නා මම පෙර දවසේ සූසට ශිල්පී ඉගෙනගෙන එහි පරතරට ආවා ඒත් අද කර්මය මාව ගෙනල්ලා පාරෙන් තියලා පාරේ වැඩට උදව් වෙන්න උදැල්ල මට ලැබුණා මාගතඩා බිඳු හඳුනා සදය සිනා නගනා ප්‍රේමවන්ති විලවුන්ගේ ලේන්සු පට සිඹිනා අද මගේ දාඩිය ගඳ පිළිකුල් කරන්න අරයට සතුටක් අද මම මෙහෙම දාඩිය දාගෙන ඉන්නේ. එයා ලේන්ස් පැටේ ඉන්නේ. අවසානයේ පේලි හතර තමයි වැදගත්ම තැන. ඒක ඇතුලේ අපිට මේ සමාජයට අවශ්‍ය ප්‍රේමවන්තයෙක්ව පෙන්වලා දෙන්න. අද කාලේ ඉන්නේ පෙම්වතිය දාලා ගියාම වෛර කරන, අරහ පිරිමහන, ආයුධ අතට ගන්න තරුණයෝනි. මෙයා එහෙම නැහැ. මෙයා කියනවා සදාකල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා උදුම්බරා මලක් tie ආදරයයි කියන. ඔය අටික්ක මල නැත උදුම්බරා මල පිපෙන්නේ නැහැ. උදුම්බරා ගහේ මල් පිපෙන්නේ නැහැ. අර ඒවල ස්ත්‍රිය ගැන යම් කතිකාවතක් ආවා. මම එතෙන්දි කියන්න අදහස් කරන් හිටියා මේ මට කියන්න හම්බුන්නේ නැනේ. Hindu මතය තුල Hindu ධර්ම ඇතුලේ ඒ කාන්තාවව අතිශය පහත් විදියට තමයි සලකන්නේ. ඒගොල්ලෝ කියනවා අවුදුම්බර බවම් පුෂ්පං ශ්වේත වර්ණංච කාකයෝ මත්ස්‍ය පාදේ ජලේ පශ්චේත් ස්ත්‍රී භාෂණ විස්සසි. උදුම්බර ගහේ මල් පිප්පුණත් උදුම්බර ගහේ මල් පිපෙන්නේ නැහැ. ශ්වේත වර්ණං චකාකයෝ අලු කපුට සුදු වෙලා ඉපදෙන්න පටන් ගත්තා.
මම හිතන්නේ මුතුගලස ජාන විකෘතියකින් එහෙම වුණොත් මිසක් නැත්තම් එහෙම ඉපදෙන්නේ නැහැ නේ. මත්ස්‍ය පාදයේ ජලයේ පස්සේ මාළුවගේ අඩිසලකුණු ජලයේ ජලයට පේන්න තිබුණත් ස්ත්‍රී වාස්‍ය නොවිශ්වසී කියලා බමුණ කියනවා. බුදුදහම එහෙම නැහැ. බුදුදහම නම් කාන්තාවට සමතෙන් දුන්නා. එතකොට මේ උදුම්බර කියන්නේ පිපෙන්නේ නැති මලක්. සදාකල්ම පෙම්වතුන්ගේ හිත ඇතුලේ මේ 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 ප්‍රේමණීය බලාපොරොත්තු තිබුණට බොහෝ පෙම්වතුන් තිටු කරගන්න හම්බ වෙන්නේ හරියට මේ පෙම්වතාට වගේ. රෑ තුන්යම සුවඳ උලා උදෑසනින් පිපෙනා කාට අහිමි වුණත් සාදු මල් පිපියන් හැමදා. මට අහිමි වුණාට කමක් නැහැ. සාදු මල් පිපියන් ප්‍රේමයේ කොතන හරි පිපියන් හැමදාම කියලා මේ තරුණයා ඉල්ලීමක් කරනවා. තරුණයා නෙවෙයි ඇත්තටම අපේ රත්නශ්‍රී විජේසිංහ ශූරින් ඉල්ලීමක් කරනවා. ප්‍රේමය ඒ විදිහට කාගේ කාගේ වුණත් කමක් නැහැ පිපියන් මගේ නොවුනට කමක් නැහැ කියලා. එතකොට මේක මේ බොහොම ලස්සන ගීත අනුවක් කරුණාරත්න දිව්‍යගණේ ශූරින්ගේ ලස්සන කටහඬත් එක්ක මුසු වුණාම මම හිතන්නේ ඒක භාවනාවක්. මුතුගල සමහර කියනවා තියනවාද ගමගේ සර් හාමුදුරුවෝ අපේ? ඔව් අසිරු මට පොඩි අදහසක් ඔබට එකතු කරන්න දෙන්න අපේ අංජන සර්ගේ පැහැදිලි කිරීමට. මම හිතන්නේ අංජන සර් කතා කරපු මාතෘකාවයි මගින් සසින්දු හාවු ප්‍රශ්නේ බෞද්ධ දර්ශනයයි බෞද්ධ සාහිත්‍යයයි මේ ඔක්කොම එකක් කියන එක වෙන් කරන්න බෑ කියන එක පැහැදිලි කරා. මම හිතනවා මේ සසින්දු අපේ මේ මේ දිනේස වර්තමාන නූතන විද්‍යාවේ උනත් හැම වෙලෙම අපි සාකච්ඡා කරන හේතුඵල සිද්ධාන්තයනේ. එතකොට මානසිකව ගත්තත් සනස බුතුම කතා කරන්නේ හේතුඵල සිද්ධාන්ත සහිතව හේතුවක් නිසා ඵලයක් හටගන්නවා කියන මූලධර්ම මත පිහිටලා. පල්ලේගම හේමරතන ආමඳුරු ලියනවා අතීතය සිහිනයක් පමණයි. සැබෑ සුවඳක් නැහැ. එදා සෙනෙහ නොබෙදුනා නම් මෙදා වියවක් නැහැ. එතකොට අවසාන මේක අන්තිම පේඩේ දෙකටගත් සබහා දහමට නොවනවනත ලොවේ කිසිවෙක් නැහැ. ලොවේ පෙරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නැහැ. මම හිතනවා මේ බෞද්ධ දර්ශනය බෞද්ධ සංස්කෘතිය කලාව සංස්කෘතියත් එක්ක සමාජගත කරන්න ගත්ත උත්සාහයක්. එතකොට මේ පටිච්ච සමුප්පාදය නැත්නම් හේතුඵල සිද්ධාන්තය මුල ඉඳලා කරන විශ්ලේෂණය ඒ සංකල්පය මත පිහිටලා තමයි පල්ලේගම හඳුරෝ මේ අතීතයේ සිහින කරන ගීතේ ලීලා තියෙන්නේ. එතකොට අපි මේ සම්භාව්‍ය ගීත සාහිත්‍ය රංජන සර් කිව්වාගේ රස විඳින්න පුළුවන් දක්ෂතාවයේ තියෙන නමුත් රසවින්දින මඟ පෙන්වීමක් නැති බරපතල ගැටලුවක් තියෙනවා. ඒ තුල දැන් මේ සමාජගත කරලා තියෙන බෞද්ධ දර්ශනය බුදුදහම බුදුදහමේ තියෙන මූලික හරය. එතකොට මේ මෙවැනි ගීත පරිශීලනය කිරීම තුළ ඒ සංකල්ප මත කටයුතු කරන්න පුළුවන්. මේක අඤ්ඤන සර්ගේ පැහැදිලි කිරීමට මම එකතු කරන මගේ අදහසක්. ඔව් මම දැන් දිනේෂ්ත් මොන හරි කියන්න ගියා. ඔව් දිනේෂ් මම මම මෙහෙම අපිට තව කොච්චර වෙලා තියෙනවද සසෙතු අපිට සර් තව පැය කාලක් පැය භාගයක් විතර ගන්න පුළුවන් ගැටලුවක් නැහැ පුතුගල සර් ලෑස්ති වෙන්න මම හිතන්නේ ගීතාවලියක් දිගාරින්නද කොහෙද මට පේන විදිහට මම මේ මම බැලුවේ දැන් සාධනීය විදිහට මේක දැන් හැමෝටම දැන් මේ කතාවේ මොනවා හරි එකතු කරන්න තියෙනවනේ ඒ නිසා දැන් අංජන සර් එක දැන් ලස්සන තැනකට ගෙනාවා ස්වාමීන් වහන්සේ කරනවා එකතු කළා මම මෙතනින්ම කතාව ඉවර කරන්නට මොකද කියලා මම බැලුවේ සනත් සර් මොකද කරන්නේ මමත් ඒකම හිතුවා මේ ප්‍රශ්නෙත් එක්ක අපි බොහොම වින්දනාත්මක තැනකින් ඉවර කරන්න පුළුවන් කියලා ඒක තමයි මම එහෙනම් මෙහෙම මගේ ප්‍රවේශය ගන්නම් මම අරගෙන මම ඒක මගේ කොටස මම ඉවර කරන්න මට අංජන සර්ගෙන් ඉල්ලීමක් තියෙනවා කරන්න සහෝදර ආචාර්යවරයෙක් විදියට ගුරුවරයෙක් විදියට අපිට මම අදින්සන් අද තමයි දැක්කේ මෙහෙම කැමරාවකින් මට හම්බ වුණේ අරුණ සිංහල ගුරුවරයෙක් ගෙන් ඉල්ලන ඉල්ලීමක් විදියට මම මේක ඉල්ලන්නේ සහෝදර බයොලොජි ගුරුවරයෙක් කරන දැන් අංජනස අර මුලින්ම කිව්වා බුදුරජාන් වහන්සේ වදාළ කියන්නේ බුදුදහමෙන් පෝෂණය වෙච්ච සාහිත්‍යයක් අපිට තියෙනවා ඇත්ත කතාවයි එතකොට අපි සිංහල වල සිලබස් එක ගත්තත් මේ ඔය වාක්‍යෝ වගේ අමාවතුර උත්සරණ මෙහෙමම ගොඩ තියෙනවා සතර ආවලිය ගොඩ තියෙනවා. එතකොට මේ හැමදේම බුදුරජාණන් වහන්සේගේ ගුණ ඇසුරෙන් ලියවුණු පරිවිදියේ බෞද්ධ කියන්නේ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම හදාගත්ත සුතවත් ශ්‍රාවකෙක් සිංහල සිලබස් එක ඉගෙන ගත්තත් හරියට ඒක බුදුරජාණන් වහන්සේට මහා පැහැදීමක් උපදව ගන්න උමනා කරන සිලබස් එකක් වෙනවා. ඇත්තටම නේ.
හැබැයි අද අද සමහර ගුරුවරු බිහි වෙලා ඉන්නවා බුදුරජාන් වහන්සේගේ වදාළ ධර්මයෙන් පෝෂණය වෙච්ච සිංහල භාෂාවම ප්‍රයෝජනයට අරගෙන බුදුරජාන් වහන්සේට අනිත් පැත්තට අභූතෙන් චෝදනා කරනවා ධර්මයට අභූතෙන් චෝදනා කරනවා ධර්මයටම ගරහන ඒ ධර්මයේ තියෙන උත්තුංග ගුණවලට ගරහන දැන් උදාහරණයක් බුත්තිල මූසිල අත් කාරණේ අරගෙන ගුරුවරයාව අභිභවා යනවා ගෝලයා ඒ නිසා ගෝලයා ගුරුවරයාට වඩා දක්ෂේක් ගෝලයා ගුරුවරයා අභිභවා යා යුතුයි කියන මතය විවරණයක් විදිහට ලියන්න පුරු කරන සිංහල ගුරුවරු මම දැකලා තියෙනවා එතකොට ඒ වගේ අර අර මම නම් ඒක දකින්නේ මෙහෙම එකක් දැන් අර ඉනිමගකින් නැගලා ඉනිමගට පයින් ගන්නවා වගේ වැඩක් ධර්මයෙන් පෝෂණය වෙච්ච විශයක් උගන්වීම් කටයුතු කරන අතරතුර ඒ ධර්මයටම නැවත ගරහනවා කියන්නේ ඉනිමගකින් යම් තැනකට නැගලා ඉනිමගට පයින් ගහනවා වගේ වැඩක් මම අපේ සහෝදර සිංහල ආචාර්යතුමාගෙන් ගෞරවණීය විදිහට ඉල්ලනවා ආදරණීය අඤ්ඤන සර් හදන්න ඔබ පරපුරක් ධර්මයෙන් පෝෂණය වෙච්ච විශයක් ඉගෙන ගන්න අතරේ ඒ ධර්මයටම හිත පහදවන්න ධර්මයෙන් පෝෂණය වෙච්ච විශයක් ඉගෙන ගන්න අතරේ ධර්මයේ රකින්න සිසු පරපුරක් ඔබතුමාට හදන්න වීරිය ලැබේවා කියලා පතමි ඒත් එක්කම මම කාරණේ මේ දෙලි ඉවර කරනවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මතු කළ කාරණේකුත් එක්ක චුතිසිත ගැන ඔබ වහන්සේ මතු කළා ඒ වගේම සනත් සරුත් ඒක යම් දිගට කාරණයක් විදිහට කීවා මම මේක මෙහෙම දකිනවා සසින්දු ඉන්නවද ඉන්නවද ඔව් සසින්දු ඉන්නවද ආ සසින්දු වාහනේ යනකොට කරලාවට රේඩියෝ එක අල්ලනවානේ රේඩියෝ එක අල්ලනවා කියලා අපි කියන්නේ ටියුන් කරනවානේ මේක ඒ ටියුන් කරනකොට මැනුවල් ටියුනින්ග් තියෙනවා ඔටෝ ටියුනින්ග් තියෙනවා ඔයා මොකද තෝරගන්නේ මම මගේ පහසුතක ඔටෝ ටියුනින් තෝරගන්නවා හදිසි අවස්ථාවක නම් නැත්නම් මට ඕන channel එක මම select කරනවා manual tuning දාලා ඔව් ඔය මැරෙන වෙලාවත් හදිසි වෙලාවත් ඔය මැරෙන වෙලාවෙත් අපේ හිත ටියුන් වෙනවා ඔයා කියපු විදිහටම ඔටෝ ටියුනින් වේගෙන් යන අතර හරි තැන හිටිනවා අපිට ඕන වෙලාවට පාලනය කරන්න බෑ හරි තැන හිටිනවා ආය හිටිනවා ආය හිටිනවා ආය හිටිනවා සමහරවිට අපි කැමති channel එක නෙමෙයි අපිට අපි දඟලනවා කොතනද මේ කොහොමද මේක නවත්තන්නේ කොහොමද මේක නවත්තන්නේ නවත්තන්න බෑ දාලා තියෙන්නේ මොන ටියුනින්ද සසින්ද ඔටෝ ටියුනින් ඒ වගේ තමයි චුතිය ඒ වගේ තමයි පුතේ චුතිය ඒ නිසා මේ අපි අපේ අපි ජීවත් වෙන ජීවිත කාලේ කොච්චර කොහොම මොන විදියට ගියත් පින්වත් ස්වාමීන් වහන්සේ භාවිතා බහුලීගතා සේවිතබ්බා කියලා බාගුණ සදා බහුල වශයෙන් වැඩෝ දෙයක් නේද බහුල වශයෙන් සේවනය කළ දෙයක් නේද ඒ දේ මරණ මංචකෙදි සේවය අපි අපේ ජීවිත කාලේ වැඩිපුරම කලේ ධර්මයේ සැක කරපු එක ධර්මයේ මෙහෙම වෙන්න පුළුවන්ද මෙහෙම වෙන්න පුළුවන්ද කියලා සැක කරපු එක භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වචනේ අභියෝගයට ලක් කරපු එක නම ධර්මයේ තුල තියෙන දේ බැහැර කර කර එක එක මත ගේන එක නම ඒ කියන්නේ යම් විදිහකට ධර්මයේ විකෘති කරලා නම් අපි අපේ ජීවිත කාලේ තියෙන්නේ ඒ දේ තමයි මරණ මංචකේ නැවත සීවෙන්නේ. ඇයි බහුලව දැන් මේ දිනා බෞද්ධා බහුලී කතා සේවිතබ්බා බහුල වශයෙන් වඩපු දේ තමයි බහුල වශයෙන් සේවනය කරපු දේ තමයි සටහන් වෙන්නේ. ඒ නිසා යම් කෙනෙක් හොරකම් කරා නම් යම් කෙනෙක් වල් වැඩ කරා නම් යම් කෙනෙක් ධර්මයේ නාමයෙන් අධර්මයේ කීවනම් මරණ මංචකේදී මේ සියල්ල සීවෙන්න නියමිතයි. ඒ නිසා දැන් ඔතනදී ඉන්න පුළුවන් මෙහෙම කිරිසක් ඉන්නවා මම නම් ඔය පරලෝක කියලා එකක් විශ්වාස කරන්නේ. මම නම් මරණින් මතු ජීවිතයක් විශ්වාස කරන්නේ අන්න එහෙම කියන වෙන පිරිසක් ඉන්නවා හරි කමක් නැහැ ඒක ඒගොල්ලන්ගේ choice එක අපි පාස් කරා කිව්වොත් ඔහම හිටියා ඒ කාටි පායාසී කියලා රජකම කවුද සසෙන්දු පායාසී සර් පායාසී රජු මේ ප්‍රාදේශීය රජ කෙනෙක් ඒ කාලේ සනත් මහත්මයා බුද්ධ ශාසනයේ ගෞතම බුද්ධ ශාසනයේ මිහිරිතම ධර්මකතික විචිත්‍ර ධර්මකතික භික්ෂුන් අතරින් අග්‍ර වුණේ කුමාර කස්සප මහරහතන් වහන්සේ මනා පටිභාණයෙන් යුක්තයි විචිත්‍ර උපමා සහිතව පටිභාණ හැකියාවෙන් යුක්තව ධර්මයේ කියනවා. උන්වහන්සේ යම් තැනකට වැඩම කරාට පස්සේ මේ පායස රජතුමා එනවා මම ඉතාම කෙටියෙන් කියන්නේ මේක දීර්ඝ දේශනාවක් දීගෙන එකයි තියෙන්නේ. පායස රජතුමා ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ කොහොම කිව්වත් මම නම් ඔය අරලාවක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ කිව්වා. මේ ලෝකෙන් ඉපිට ලෝකයක් තියෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ කිව්වා. කුමාරකසුමයන් වහන්සේ අහනවා මහරජා ඔබ වහන්සේ සූර්යා දැකලා තියෙනවා. එහෙමයි ස්වාමීනි දැකලා තියෙනවා. චන්ද්‍රයා දැකලා තියෙනවා එහෙමයි ස්වාමීනි දැකලා තියෙනවා ඒ දෙක මේ ලෝකෙද තියෙන පරලෝකෙද තියෙන කි
ස්වාමීනි ඒව පරලෝකේ තමයි තියෙන්නේ මේ ලෝකේ නෙමෙයි මේ ඒකේ පරලෝකේ කියන එක අදහස් කළේ මේ ලෝකේ නෙමෙයි වෙනත් ලෝකයක් එතකොට ඔය සූර්යයාටත් ඔය චන්ද්‍රයාටත් අධිකෘත දෙවිවරු වාසය කරනවා ඒ අය එතකොට මේ ලෝකේද පරලෝකද ස්වාමීනි පරලෝක එහෙනම් මහරජ පරලෝක් කියන එක තියෙනවා කියලා ඔබ වහන්සේ මේ දැන් ඔය කියන්නේ ඊට පස්සේ කිව්වා මෙහෙම කතාවක් එනස කිව්වා ස්වාමීනි ඔය වහන්සේ කොහොම කිව්වත් මම නම් විශ්වාස ගන්න එක්ක මේ මිනිස්සු මරණින් මත්තේ මේ පරලෝකෙ ඉපදෙනවා ඔය සමහර ලාවට කියනවා නිරේ යනවා කියලා මම නම් විශ්වාස ගන්න එක ඔය නිරේ යන කතාව නිරේ යන කතාව විශ්වාස ගන්න එක මම ඊට පස්සේ ස්වාමීන් වහන්සේ යනවා මහරහතන් වහන්සේ යනවා ඇයි මහරජ එහෙම කියන්නේ ස්වාමීනි මම දවසක් මේ අපේ රාජ්‍යයේ හොරෙක් අල්ලගත්තා කියලා මේ අල්ලගත්ත හොරා හොරා කියන්නේ මේ මේ හිතේ නරක වැඩ කරමින් හිටියක් ඔය වැරදි කාම සේවනය කරනවා හොරකම් කරනවා ඒ වගේ දුසිරිතේ යෙදෙන කෙනෙක් මැරෙන්න නියමිත වෙලාවක මම ළඟට ගිහිල්ලා කිව්වා කියනවා මේ හිතවත පරලෝකයක් තියෙනවා නම් නිරේ ගියොත් දැන් ඔයා මේ ජීවිත කාලේ හොඳ වැඩ කරේ නැහැ දැන් යන්න තියෙන්නේ නිරේම තමයි නිරේ යනවා නම් නිරේ ගියොත් මට ආපහු ඇවිල්ලා කියන්න නිරේ ගියා කියලා එතකොට මම පිළිගන්නවා මේ පරලෝකයක් තියෙනවා කියලා ස්වාමීනි මං එහෙම එකිනෙකට කිව්වා අද වෙනකොට ආවේ නෑනේ මේ අපි මේ හිතුවට සනත් මහත්තයා මේ ඒ කාලේ ඒ අද කාලේ ඉන්නවා වගේම මේ ඩයල් ඒ කාලෙත් ඉඳලා තියෙනවා අද මේ විදිහේ ඉන්න ත්‍රිසම අද ඉන්නවනේ ධර්මයේ අවිශ්වාස කරමින් පරලෝකයේ අවිශ්වාස කරමින් ඉන්න ත්‍රිස ඒ කාලෙත් ඉඳලා තියෙනවා එතකොට දැන් කිව්වා මේ මම විශ්වාස කරන්නේ නෑ ලස්සන උපමාවක් දෙනවා කුමාරගස්ව මහරතන තුමා කියනවා මහරජ ඔබ වහන්සේගේ රාජධානි ඉන්නවනේද හොරු එමයි ස්වාමීනි හොරුයි. ඔය හොරෙක් අල්ලගෙන ඉන්න කියලා ඔබ වහන්සේ රාජපුරුෂව පිටත් කරා. දැන් රාජපුරුෂේ මූට දසවද දිදී මල් මාල දාගෙන ඇන ඇන එනවා. එන අතර මේ හොරා පොරොන්දු වෙනවා. කලින් පොරොන්දුවක් වෙලා තිනවා කාගේ හරි ගෙදරකට ඇවිල්ලා මේ පණිවිඩයක් කියනවා. දැන් මේ හොරා අර රාජපුරුෂය මෙම හෙලිවලින් ඇන ඇන යනකොට රාජපුරුෂයන්ගෙන් අහනවා මේ රාජපුරුෂය මට මේ පණිවිඩයක් තියෙනවා කියන්න මේ ගෙහිලා එන්න කිව්වා. එතකොට මේ රාජපුරුෂය ඒ හොරාව මුදා හරියද? අදම කියනවා කිසි විදියකින් මුදාරින්නේ නැහැ. ඒ වගේ තමයි කියනවා මහරජ නිරේත කිය කෙනෙක් මේ පායාසි රජුන්ට පණිවිඩයක් තියනවා කියලා කිව්වා කියලා යමවල් අතරින්නේ නැහැ. කොහොමද පටිබා? අන්තිමේක කියලා මං නිහඬ වෙනවා. අන්තිමේක කියලා නිහඬ වෙනවා. ස්වාමීනි මම නම් ඔය කිව්වට පිළිගන්නේ නැහැ කිව්වා මේ මරණින් මත්තේ සුගතිය යන්නේ. ඔය සුගති ලෝක තියෙනවා කිව්වට ඔය දිව්‍ය ලෝක තියෙනවා කිව්වට ඕකේ මම පිළිගන්නේ නැහැ කිව්වා. ඇයි කියලා? ස්වාමීනි අපේ රාජධානී හිටියගෙන හොද වැඩ කරපු කෙනෙක්. පස් පව් වලින් වැරිලා හොද්දට හිටියා කියලා මෙයා. මම ගිහින් මරණ මංජක ළඟ කිව්වක් කළා මේ හිතවත දැන් ඔබ මේ හොද්දට වැඩ කළා තියෙන්නේ. දැන් යන්න නියමිත නම් යනවා නම් සුගතියට ගියොත් මට ඇවිල්ලා පණිවිඩය කියන්න ගියා කියලා. ස්වාමීනි අද වෙනකම් පණිවිඩයක් නැහැ. ඊට පස්සේ ඒ හින්දා ස්වාමීනි මම පිළිගන්නව නිරේතුන. මේ සුගතිය තියෙනවා කියලා. කුමාරගස්ස මහරතනස ලස්සන උපමාවක් දෙනවා. මහරජ අසූචි වලවල් දැකලා තියෙනවා. ඒ අසූචි වලවල් වල දඟලන පණුව වගේ කියන මේ නරා වලේ මේ මිනිස් ලෝකේ මිනිස් විදි මිනිස් විදිහට දුක් විඳින ජීවිතේ දෙවිවරුන්ට යොදුම් ගානක තුරට මිනිසුන්ගේ ගඳ දැනෙන. ඒ නිසා මිනිස්සු හම්බෙන්න මිනිස්සු දකින්න මිනිස්සු ළඟට දෙවිවරු එනවා නම් ඉන්නේ මිනිස්යාගේ පිනකටමයි. නැත්තම් ඉන්නේ හැරිලවත් බලන්නේ. මිනිසුන්ගේ ගඳ ඉච්චරට දෙවිවරුන්ට දැනෙනවා. ඉතින් ස්වාමීනි ඉතින් මහරජ මේ අසූචි වලේ ඉන්න පණුව වගේ ඉන්න මිනිස්සේ අසූචි වලකට මිනිස්සෙක් වටලා ගිහින් හිටන්ද මේ මිනිහව මේ අසූචි වලෙන් උඩ අරගෙන සුවඳ පැනේ නාවලා සුවඳ කරවලා සුවඳ සලුපිලි ඔතලා රාජාභරණ දීල් වලින් සලසලා මහා විමානයක ගෙනහින් රජ කෙනෙක් වගේ තැන්පත් කරනවා හා සමානයි කියනවා මේ සුගතිය ඉපදෙන්නේ මහරජ එහෙම විමානයක රාජ විමානයක ඉන්න කෙනෙක් ආපහු ඇවිල්ලා අර අසූචි බාල්දියට බහිද කියලා අහනවා අසූචි වලට බහිද කියලා අහනවා මේ පායස රජුන්ට පණිවිඩයක් තියෙනවා නෑනේ ඒ වගේ තමයි සුගතියකට ගිය දෙවිවරු ආයේ මේ මිනිස් ලෝකෙදී හැරෙන්න බලන්නේ ඒ නිසා පුතා මම ආදරෙන් ඉල්ලනවා මෙහෙම අපිට තර්ක කරන්න අපිට අමුතුවෙන් විශේෂයෙන් හොයන්න කාලයක් නැහැ මේ සාකච්ඡාවේ ඉන්න මේ මුද්දර සයිස් පින්තූර මෙතන පටපේ ඉන්නේ මේ මූණු වලින් මොන මූණ හෙට දවසේ අපි අතරින් සමු ගණීද කියලා අපි දන්නේ නැහැ මේ මොන මූණක් තව පැයකින් අපිට අහිමි වෙයිද කියලා අපි දන්නේ නැහැ. මේ කතා කරන මම හෙට කතා කරන්න ජීවත් වෙලා ඉඳීද කියලා අපි දන්නේ නැහැ. දැන් මගේ හිතෙන් තට්ටු කරලා අහන්න ඕන. මට තියෙන්නේ මේ අරලෝකයේ තියෙනවද නැද්ද බුදුදහම කියන්නේ මොකක්ද බුදුදහම
ඇත්තත් බොරුද බුදුරජාණන්සේ වැඩවාසය කරලා තියෙනවද බුදුරජාණන්සේ කියපුවද ඇත්තද බොරුද කියලා හොයන එකද නැත්නම් උන්වහන්සේ වදාළ දේ අපේ ජීවිතයට ගලපගෙන ඉක්මනට උන්වහන්සේගේ උන්වහන්සේ වදාළ ප්‍රතිපත්තියට අපි එන එක ඒ නිසා උන්වහන්සේ දුන්න උපමාවෙම මමගේ කතාවම උන්වහන්සේ කියවා මහණෙනි මේ හිසට ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවන්න උත්සාහ ගන්න යම්සේ ඒ කෙනා මේ තථාගතයන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන ඒ නිසා පුතේ පොඩි වයසේ කියලා හිතන්න එපා මේ කතා කරන මටත් අවුරුදු 60 70ක වයසක් නැහැ මමත් 30 ගණන් වල කෙනෙක් ඔයාලා 10 ගණන් වල එහෙම නැත්නම් 20 ගණන් වල අය එතකොට මේ ජීවිත කොයි ජීවිතයක් වුණත් කොයි මොහොතේ හෝ නැති වෙන්නේ ඒ නිසා හිසට ගිනිගත්තු කෙනෙක් කිසේ ගින්න නිවන්න උත්සාහ ගන්න යම්සේද අපි උත්සාහ ගමු බුදුරජාණන් වහන්සේ වදාළදී විකෘති නොකර විකෘති නොකර විකෘති නොකල තැන් වලින් කියන එක අහලා මේක අවබෝධ කරගන්න ඒ නිසා මම මේ සාකච්ඡාවට සම්බන්ධ වුණු අපේ පිංගත් ස්වාමීන් වහන්සේටත් ඒ වගේම සනත් සර්ට ඒ වගේම අපේ ආදරණීය අංජන සර්ට ඒ සියලු දෙනාගෙම ආදරයෙන් බැගෑපත් පිළිනවා භාග්‍යතුන් වහන්සේගේ දේශනාවලට ඇහුම්කන් දෙන භාග්‍යතුන් වහන්සේගේ වදාළ දෙසුම් වලට හිත පහදවා ගන්න දරුපරක් නිර්මාණය කරන්න අපි උත්සාහවන්ත වෙමු කියලා. ඒක මගේ ආදරණීය ඉල්ලීමක් බැගෑපත් ඉල්ලීමක්. ඒ වගේම සියලු දෙනාට ස්තුතියි අද මාව සම්බන්ධ කරගත්තට. ඒ වගේම ඉසිපතන විද්‍යාලයෙන් අපි උද ආදරෙන් පැහැදීමෙන් තමයි බලන්නේ. පාසල දියුණුවෙන් දියුණුවට පත්වෙත්වා සියලු දරුවන්ගේ ජීවිත සාර්ථක වෙත්වා කියලා බොහොම ආදරෙන් පතමි. බොහොම ස්තුති කරපියරණි. එසේනම් අපි අවසානට යනවත් එක්කම අපි යමු යමු අපේ සනත් ගමගේ මැතිතුමා දිහාවට ඔබතුමා සේකතු කරන්න තියෙන දේවල් එක්ක. ඉස්ලාම් ඉන්ද්‍රසිරි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ බෙහෙවින්ම පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ඔබ වහන්සේට බොහොම පින් මේ අද දවසේ මේ ලබා දීපු අවබෝධයට සහ අර විශේෂයෙන්ම චුතිසිත පිළිබඳව ආපහු ඔබ වහන්සේ එකතු කරපු දෙයටත් ඒ වගේම අර ඔබ දිනේෂ් මේ අර ෆයින්මන් කියනවනේ ෆයින්මන් නොබෙල් ටැග් දිනාගත්ත මේ භෞතික විද්‍යාඥයා කියනවනේ යම්කිසි ගුරුවරයෙකුට ඉතාමත්ම සරල විදියට හොඳ උපමාවලින් උගන්වන්න පුළුවන් කියලා කියන්නේ එයා ඒ විශේෂ පරතරයට ගිහින් තියෙනවා කියන එක පෙන්නන දෙයක් කියලා ෆයින්මන් කියන මේ දිනේෂ්ගේ චුතිසිත පිළිබඳව ටියුනින් එක්සැම්පල් එක වන්ඩර්ෆුල් එක විශ්මය ජනකයි. මොකද එක දවසක් net fm එකේ මම ප්‍රෝග්‍රෑම් එකට ගිහිල්ලා ඉන්න වෙලේ කසුනි කියලා මගේ කසුනි නැන්දා ඇය තමයි මගෙත් එක ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. කසුනි මට කියනවා සර්ට හම්බෙන්න නැද්ද දිනේෂ් සර් කියලා. මම කවුද කියලා මේ දිනේෂ් මුතුගල කියලා සර් කෙනෙක් ඉන්නවා චුට්ටක් බලන්නකෝ කියලා මට YouTube එකකින් ඔබතුමාගේ මේ YouTube වීඩියෝස් මට බලන්න දුන්නා. එතනින් එහාට මේ මම එකයි කිය ඔබතුමාගේ මම රසවන්තයෙක් කියලා මට ඊට පස්සේ නිරන්තරයෙන්ම මේ කියන්න පටන් ගත්තා. අද බෙහෙවින්ම පින් සසින්දු ඇතුළු මේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම මේ දරුවෝ සියලු දෙනාටම අද මේ අංජනසගේ මේ අංජනස වෙනමම ලෝකයකට ගෙනිච්චා. පුතේ මම වෙන පැත්තකින් මම අවසන් කරන්න හිතුවෙන්නේ මෙහෙම. දැන් අපි පිරිත්පැන් වල තියෙන බලය පිළිබඳව අපි පුංචි කාලේ ඉඳලා ඕන තරම් අහලා තියෙනවා. හැබැයි අපි ඒව විද්‍යාත්මකව සනාථ කරන්න බැලුවා. ඒ වගේම මේ ඒ කාලේ මම මං හරි උද්දච්ච කුහක මහා මේ ලැජ්ජා සහගත ජීවිතයක් ගෙවපු කෙනෙක් මහා බක පණ්ඩිතේ. ඔය මේ උපුල්ශාන් සන්නස්කල මහත්මයා මගේ තන්ති. ඉතින් අපි හරි මහා නිකම් පොරවල් අපිට වැඩි කවුරුත් නැහැ. අර එහෙම තමයි ඉන්නේ. ඔය විශේෂයෙන්ම ඉතින් මේ අර පොඩි දෙයක් දැනගත්තම් පොඩි දෙයක් ඉගෙන ගත්තම් ගුරුවරු හොඳ ප්‍රශංසා කරාම අපි හිතනවා අපි තරම් පොරවල් නැහැ කියලා මිනිස්සු නැහැ කියලා. ඉතින් මේ ඒ කාලේ දවසක් මම මේ පන්සිල් ගන්න ඇතු ඉන්නවා. දිනේෂ් මම පන්සිල් ගන්නේ 10 පන්ති ඉන්නට. මොකද මගේ ක්ලාස් ටීචින් සිස්ටර් කෙනෙක්. මම ඒ කාලේ බයිබලයේ හදාරන බයිබලයේ ඉගෙන ගන්න කාලේ මම පන්සිල් ගන්නේ නැතුව ඉන්න. මගේ විදුහල්පතිතුමා පූර්ව රත්නායක කියලා මහා ශ්‍රේෂ්ඨ පඬිවරයෙක් එතුමා මරා දැම්මා.
එතුමාගේ දර්ශනය සහ එතුමාගේ දැක්ම හින්දා මරා දැම්ම නැත්නම් රිචඩ් පතිරණ මහත්තයා වෙනුවට 94 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ ආණ්ඩුවේ අධ්‍යාපන මැතිකම ගන්න හිටියේ එතුමා කුබරත්නායක මහත්තයා එතුමා මගේ ගාවට එතුමා පන්තියට යනකොට සිස්ත කතා කරලා කියනවා සර් මේ සනත් පන්සිල් ගන්න නැහැ කියලා එසේ විදුහල්පතිතුමා මගේ ළඟට ඇවිල්ලා හොඳයි බැන්නේ මොකුත් නැහැ හොඳයි බොහොම හොඳයි පන්සිල් ගන්න නැති වෙන්න හේතුවක් තියෙනවා ඇති ඇයි පන්සිල් ගන්න නැති කියලා එහුවා මම ඔබට විශ්වාසයක් නැහැ කියලා අර දිනේෂ් සර් කියන වගේ අර මේ විශ්වාසයක් නැහැ කියලා කිව්වා මට කිසි විශ්වාසයක් නැහැ කියලා ඊට පස්සේ හොඳයි බොහොම හොඳයි දැන් ඔය විශ්වාසයෙන් නැති වෙන්න ඔබ ත්‍රිපිටකයේ ඉගෙන ගත්තද කියලා එහුවා මොකක්නේ කියලා ඔබ කුරානයේ කියවලා තියෙනවද කියලා එහුවා මං කොහොනේ කියලා ඔබ බයිබලයේ කියවලා තියෙනවද කියලා එහුවා මං කොහොනේ කියලා ඔබ භගවත් ගීතාව කියවලා තියෙනවද කියලා එහුවා මං කොහොනේ කියලා එසිකුවා චූටි දැනුමක් තියාගෙන චූටි දැනුමක් තියාගෙන ජීවිතේ ඔය වගේ තීරණ ගන්න එපා ඉස්සල්ලාම ඒ වගේ තීරණයකට එන්න කලින් අවබෝධ කරගන්න කිව්වා. ওই ටික කියවපු දවසකට මගේ ගාවට ඇවිල්ලා මගෙත් එක්ක කතා කරන්න කිව්වා. එත කලින් පන්සිල් ගන්න කිව්වා. පන්සිල් ආරක්ෂා කරන්න කිව්වා. රයිට්. හිතන්න වට ලෙසන් කියලා පුතේ. මම මේ ශ්‍රේෂ්ඨ ගුරුවරු ඇත්තටම එදුපා අධ්‍යාපන ඇමති වුණා නම් අපේ රටේ මෙරට අධ්‍යාපනයත් මීට වැඩි බෙහෙවීම වෙනස් තැනක තිබුණා මොකද අපේ පාසලම හදලා තිබුණේ මේ ඒ එතුමාගේ දර්ශනයට අනුව බෙහෙවීම මොකද මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා විදිහට මම ඒ කාලේ විදුහල්පති ඉස්කෝලේ දවස් 4ක් අවුරුද්දකට දවස් 4ක් සන්නස්කලසත් ඇතරම ඒ කාලේ ඒ විදිහට උගන්වපු කෙනෙක් ඒ ශිෂ්‍ය ගුරු මණ්ඩලයෙන් එතකොට අපිව මෙතෙන්ට එන්නේ හැදුවේ ඒ වගේ ඉතින් මේ ඔය පිරිත් පිළිබඳව තියෙන ශක්තිය ජපානයේ කරපු පරේෂණවලින් ඒක ඔප්පු කරලා තියෙනවා ඒ වතුරවල තියෙන ධ්වනි ශක්තිය කොච්චරද කියලා. දැන් පුංචි උදාහරණයක් විදිහට මේ භක්ති රසය දනවන ගීතය මේ අංජනස තවත් පැත්තකට ගෙනිච්ච භක්ති රසය දනවන ගීතවලට අපි දුකෙන් ඉන්න වෙලාවක අපිට දැන් පුතා ඉගෙන ගන්න ගිහිල්ලා පුතාට පොඩ්ඩක්වත් මේ ගතියක් නැහැ පාඩම් කරන්න ගතියක් නැහැ නිකන් කලකිරල වගේ ඉන්න වෙලාවක ඔබ හොඳ සින්දුවක් අහන්න ඔබ හොඳට මේ හිත කලබල වෙලා දුකෙන් ඉන්න වෙලාවකට සෝමතිලක ජයමහත්මයාගේ බුදු පියාණෙනේ ගීය අහන්න ඒ ගීයත් එක්ක අතත් හොල්ලමින් අර අමරදේවයන් වගේ අතත් හොල්ලමින් ඒ ගීතේ ධ්වනිය ඔබේ ශරීරයේ ඇතුළට ගන්න. ඒකට අනුව ප්‍රතිචාර දක්වන්න. ඒ ගීයේ බුදු පියාණෙනි ඔබේ පාද කරණෙමි පිළිපා. යන්න බුදුහාමුදුරන්ගේ ශ්‍රී පතුරු ළඟට ගිල වඳින්න. ඔබ කොයිතරම් නිවෙනවද? ඔබ දන්නවද පුතේ සසිඳු ඔබ දන්නව ඇති මේ කරුණ? දිනේෂ් මේව සනාත කරාවේ දැනටත් සමහර රෝගවලද හෘද ඒකකවල මේ ගීය පාවිච්චි කරනවා ඒගොල්ලන්ගේ ආතතිය නිවන්න ස්ට්‍රෙස් එක නිවන්න හෘදේ වස්තුවේ ස්පන්දන වේගය නැවත ඒ වේගයටම ගන්න පුළුවන් මේ වගේ ගීයකට ඒ කියන්නේ අසීත රසයක් දෙනවා තව පුංචි කරුණකින් මම මගේ කොටස අවසන් කරනවා මම අද මූණු පොතට පුංචි දෙයක් ලිව්වා. දැන් මට මේ වෙනකොට ලොකු ආසාවක් තියෙනවා. මට ආයෙත් වතාවක් මට 10 පාරක් 12 පාරක් විතර බලන්න ඕනි ගෞතම සිද්ධාර්ථ චිත්‍රපටිය. 2013 ප්‍රදර්ශනය කරපු EAP මණ්ඩලයේ ප්‍රදර්ශනය කරපු චිත්‍රපටිය මට දැන් බලන්න හම්බෙනවා නම් එහෙම මම ඕන මුදලක් වියදම් කරන්න ලෑස්ති. ඒ තරමට මායික වෙනවා. ඇයි මම යශෝදරා චිත්‍රපටිය මං ඊයේ 12 වෙනි වතාවටත් බැලුවා.
මම ඊයේ 12 වෙනි වතාවටත් බැලුවා. මේ යශෝදරා චිත්‍රපටිය මම එක දිගට දින 3ක් මම ආයෙත් ආයෙත් බැලුවා. අන්තිමේදී මම හිතන්නේ දවස් 2ක් 3ක් විතර ගිහින් මම උදේට බුදුහාමුදුරන්ට වඳිනට මල් තියලා පූජා කරලා වඳිනකොට මට දැනෙන්නේ නැහැ පුතේ බුදුහාමුදුරෝ අනිර්වාණය කරපු මේ 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 රූපයකට මම වඳින්නේ කියලා. මට දැනෙන්නේ තාම ජීවමාන බුදුහාමුදුරු ඉන්නවා කියලා. මම අපි සුනිල් සර්ට කතා කරා. සුනිල් සර්ට කතා කළා මම සුනිල් සර්ට කිව්වා සර් ඔය පිනම ඇති කිව්වා. සර් ඒ කියන්නේ මේ දැන් හිතන්න මේ අපේ රටේ අහිංසක අම්මලාට අපේ රටේ අහිංසක තාත්තලාට මේ චිත්‍රපටිය බලනකොට කොයි තරම්නම් භක්ති රසයක් උපදවනවද? කොයි තරම්නම් භක්ති රසය උපදවනවද? මේ භක්ති රසය කියන්නේ හරි පුදුම රහක් පුතේ. ඔය රහ ගන්න කෙනෙකු වෙන රහ හොයාගෙන යන්නේ නැහැ. වෙන රහක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ භක්ති රහ තරම් අපි ඇලෙන ගැලෙන රහක් තවත් නැහැ. එහිඳ දිනේෂ් සර් කිව්වා වගේම ඒ දරුවන්ට මුදා කාදරින් ආරාධනා කරනවා මේ බුදුහාමුදුරුවොත් එක්ක මේ යන ගමන මේ ධර්මියත් එක්ක මේ යන ගමන මොකද බුදුහාමුදුරුවෝ දකින්න පුතේ ඔබට පුළුවන්න්නේ ධර්මයේ අවබෝධ කරගෙන විතරයි ඒ ධර්ම මාර්ගයේ විතරයි YouTube එකේ ඔබට අනන්තවත් දේවල් තියෙනවා අද දවස් 34ම බුදු ගුණ ගැන කියවෙන නාලිකා තියෙනවා ඉස්සරට වැඩිය හුඟා දේවල් මොකද මගේ තාත්තා ගිය අවුරුද්දේ මිය ගියා තාත්තා මැරෙන්න කලින් මට අද උදේත් මම අම්මට කතා කරලා මං කිව්වේ අම්මට කතා කරන වෙලේ මම අවුරුදු 60 වෙනකොට මම මහාන වෙන්න මගේ ජීවිතේ අරමුණ තියෙන්නේ මට තව අවුරුදු කීපයක් තියෙනවා මේ තියෙන කමිට්මන්ට්ස් ට ඉවර කරන්න හැබැයි අවුරුදු 60 වෙනකොට මගේ මහාන ජීවිතේ මම ආරම්භ කරනවා. මං කියේ ඒ මහාන ජීවිතේට මං යන්නේ අර කවුරුත් නැති කාලේ කකින් හරි උදව්වක් ගන්න නෙමෙයි. නමුත් අවසානයේ කාලේ මම ඒ වෙනුවෙන් මං පිරී සිටින්න ඕනේ. මගේ තාත්තා කොච්චර මොන ලෝකකින්ද හරි ආශිර්වාද කරයි කියලා. මම ඉස්සල්ලාම මේ මරණින් මතු ජීවිතය ගැන ස්ටඩි කරන්න පටන් ගත්තේ මං 8 පන්ති 9 පන්ති ඉන්නකොට මගේ මුත්තන්ගේ මිය ගිහිල්ලා ආපහු එනවා මරණසන්න අත්දැකීමක් ලැබෙනවා මගේ මුත්තන්ගේ ඇවිල්ලා මට කියපු කතා උන් ඒ කියන්නේ මගේ මුත්තන්ගේ දිව්‍ය ලෝකේ ප්‍රවේශයට ගිහිල්ලා ආපහු ආපු කෙනෙක් ඇවිල්ලා කිව්වා පුතේ මං අවුරුදු 95 දී මැරෙනවා කියලා මං අවුරුදු 95 දී මැරෙනවා කියලා ඊට පස්සේ ඒ කියලා ඒ කියලා දුන්නා. ඒ කියන්නේ යන්න ගිහිල්ලා කවුද කෙනෙක් ඒ කියන්නේ ලස්සන කඩිපෙලක් තිබ්බලු ආලෝකයක් තිබ්බලු ගියාලු. ගියන් පස්සේ කවුද කෙනෙක් ඉඳලා කිව්වලු ලස්සන නැඳගත කෙනෙක් කිව්වලු ඇයි දැම්මාවේ තම කල් තියෙනවනේ කියලා. එතකොට අනිත් පැත්ත හැරිලා බලනකොට එයා දැක්කලු එයාගේ ශාරීරිය බදාගෙන අඬන දුවල පුතාලා ටික. අපේ මුත්තට හිටියා දරුවෝ 12 දෙනෙක්. ඒ වෙනකොට 13 දෙනෙක් ඉඳලා එක්කෙනෙක් මැරිලා 12 දෙනෙක් ජීවත් වෙලා ඉන්නේ. ඉතින් මේ මුත්තන්දි අපව වහව කිව්වා. ඒ මුත්තන්දි හරියටම අර අවුරුදු 95 දී මිය ගිය පුතේ උදේ පාන්දර 6 ඇල කියලා කියන්නේ නැචදුව වැවෙන් වතුරේන ඇල ඒ ඇලට ගිහිල්ලා නාල රැවුල කපාගෙන කොණ්ඩ කපාගෙන නාල ඇවිල්ලා පුටුවේ වාඩි වෙලා අත්තම්මට කියනවා අර කුන්දිරා ගහෙන් මේ තෙමිරි ගෙඩියක් මේ ගෙඩියක් කපාගෙන එන්න කියලා. ඒ ගිහිල්ලා එනකොට පිරිත් ටික දාගෙන පිරිත් තහමින් තමයි අපේ මුත්තන්දි මිය යන්නේ. මගේ තාත්තා මැරෙන්න කලින් ඉල්ලපු එකම එක දේ මැරෙන වෙලේ මට තනියම යන්න දෙන්න. මැරෙන වෙලේ මට තනියම යන්න දෙන්න. ළඟ ඉඳලා අඩන්න එපා. ලගින්දර කිසිම අඬන්නේ නැහැ. මොකද එතුමා කියලා තියෙන එතුමා මිය යන කලින් ශාරීරිය දෙන්න පුළුවන් සියලු දේ දන් දෙන්න කියලා. ಗುಣකතන මොකුත් තිබා. පැය 24 තුන ළඟම තියෙන
සොහනක එහෙම නැත්නම් චිතකයක මාව ඉවර කරන්න අවසන් කරන්න සරලම විදිහට ඉතින් අපිට ඒ විදිහටම කරන්න පුළුවන් වුණා මොකද කොරෝනා සමයේ විචම ලොකුපන්තර මහත්මයාට කොරෝනා හැදිලා එතුමා මිය යනවා මට ලොකු වේදනාවක් ආවා එතුමා මිය යාම පිළිබඳව මම එතුමාගේ මල්ලිගෙන් කතා කරන් පස්සේ මට ජයතිලක බණ්ඩාර මහත්මයා මට කියනවා අනේ නෑ පුතේ අයියා මැරුණා නෙමෙයි අයියා මැරුණා නෙමෙයි අයියා වෛද්‍යවරුන්ට කිව්වා මගේ ජීවිතේ මා සියලු දේ කරන්න ඕන සියලු දේ මා කරලා ඉන්නේ එතුමා තමයි අපේ රටේ මියගේ ලොකුම VIP එතුමා කියනවලු වෛද්‍යවරුන්ට කියනවලු මම සියලු දේ කරලා ඉන්නේ මගේ ජීවිතේ දැන් අවසන් කරන්න මම ඉතාමත්ම සතුටින් ඉන්නේ මගේ දරුවෝ පිළිබඳව මගේ බිරිඳ පිළිබඳව මට තියෙන සෑහීමක් සතුටක් මා ජීවිතේ කරපු දේ පිළිබඳව තියෙන මට තියෙන සතුටක් එහින්දා ඔය ඔක්සිජන් ටික සේරම ගලවන්න බෙහෙත් දෙන්න එපා මට නිවි සැනසෙන්න මේ යන්න දෙන්න කියලා එතුමාගේ මල්ලි මට කියනවා වෛද්‍යවරු කිව්වා කියා එතුමා මිය යන වෙලේ එතුමාගේ මූණේ තිබුණු ප්‍රසන්න හිනාව මමගේ තාත්තා මැරුණෙන් පස්සේ මාගේ ප්‍රසන්න හිනාව දැක්කා මගේ බිරිඳගේ තාත්තා මැරෙන වෙලේ මං ඒ හිනාව දැක්කා ඔබ අර ජීවිතයේ අවසාන මොහොතේ බොහෝම තෘප්තියෙන් මැරෙන්න පුළුවන් නම් ඒ තරම් තවත් දෙයක් හොයන්න එහෙනම් මේ වෙසක් දවසේ මගේ දරුවනේ තරුණ දරුවනේ අධිෂ්ඨාන කරගන්න මේ ජීවිතය මේ සංසාරේ ගෙවන අවසාන ජීවිතය කරන්න ඔබට කරන්න පුළුවන් උපරිම දේ කරන්න අපව පොසුතෙවිල නැති වෙන්න බෙහෙන්න ස්තුති මත්මනි මිලකට මම දරම් වෙන්නේ අපේ හාමුදුරු දිහාට යමු වෙන්න අපේ හාමුදුරනේ ඔබ වහන්සේට අවසාන වශයෙන් මේ අහන් ඉන්න පිරිසට දෙන්න තියෙන පණිවිඩය ලබා දෙමු අපි සින්දු විශේෂයෙන්ම නැවත වතාවක් අපට ආරම්භය වගේම මේ වැඩසටහන සූදානම් කිරීම පිළිබඳව ඉසිපතන විද්‍යාලයේ මාධ්‍ය ඒකකයට සහ විද්‍යා සංගමයට මගේ ගෞරවය උද කරනවා. මම මේ සාකච්ඡාවේ දිනේෂ් අවසන් කරපු කරුණා පිළිබඳ අවධානය යොමු කරන්න කැමති නැවත වතාවක්. එතුම කතාව ඉතාම විසිතුරු ලෙස කොමා භාවිතයෙන් අවසන් කරා දරුවනේ මේ ධර්මය හරියට කියලා දෙන්න හරි තැන විකෘති කරන්නේ නැති කියන වචනේ තුන් වතාවක් භාවිත කරා. විකෘති කරන්නේ නැතුව තියෙන නිවැරදි තැනින් අල්ලගන්න. දිනේශ මජ්ක්‍ධිම නිකාය අලගත් දූප සූත්‍රයේ බුදුහාමුදුරු දේශනා කරනවා ධර්මය හරියට සර්පෙක් අල්ලන කෙනා සර්පයා අල්ලන කෙනා දන්නවා නිවැරදි වල්ලගන්න තැන. හැබැයි අපි සර්පයා කියලා අපි දන්නේ නැහැ. අපි වල්ගෙන් අල්ලගත්තම සර්පය අනිත් පැත්තට දෂ්ට කරනවා. ඒ වගේ ඔබතුමා කිව්වා වගේ වර්තමානයේ දරුවනේ මේ ධර්මය විකෘති කරන දිනේශ කිව්වා වගේ විවිධ මිත්‍යා මතවාද ඇති කරන ධර්මය වැරදියට වටහාගෙන නොමගියවන පිරිස ඕනතරම් මේ සමාජයේ ඉන්නවා. ඉතින් ඒ අය අතර මේ ධර්මය පඤ්ඤාවන්තසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤය. මම හිතනවා අපිට අවබෝධ ශක්තිය තියෙනවා. ඒ නිසා අපිට පුළුවන් නිවැරදි දිශානතියකට යොමු වෙන්න. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මය සනස්ස කිව්වා වගේ බෞද්ධ දර්ශනය තුළ සංස්කෘතිය කලාව මේ සියල්ලත් එකතු වුණු ජීවිතය මං හිතනවා බුදුහාමුදුරන්ගේ ධර්මය ditta dhamma hitaaya ditta dhamma sukaaya samparahitaaya samparaya sukaaya ඉස්සල්ලාම දිනේස මෙලව ජීවිතේ තෘප්තිමත් වෙන්න ඕන අපේ මිනිස්සු මෙලව ජීවිතේ දියුණුවකින් සතුටකින් තොරව පරලොව දියුණුව සතුට පිළිබඳව කල්පනා කරනවා එතන මෙලව ජීවිතේ අත්පත් කරගත යුතු දේ වපුරන විදිහට තමයි අස්වැන්න හම්බෙන්නේ වපුරන්න ඕනන්නේ හොඳම දේ. ඒකට ඔබතුමා කියෝගේ මැරෙන මොහොතේ හොඳ අස්වැන්නක් අපිට හම්බ වේවි. නේද? ඒ නිසා මේ වපුරන්නේ නැතුව හොඳ අස්වැන්නක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මේ ධර්මයේ සනත්ස කියෝගේ ප්‍රායෝගික වීම තුළම ලබන ප්‍රතිඵලය ආධ්‍යාත්මික සුවය බවට පරිවර්තනය කරගෙන ජීවිතය අවබෝධයෙන් ගවන්න මෙවැනි මේ දර්ශනය සම්මාදිතේ පිහිටලා කටයුතු කිරීම තුළ අත්ථහිත පරහිත කියන මේ බුදුදහමෙන් අපේක්ෂා කරන පූර්ණ පෞරුෂයක් සහිත බුද්ධගලින්ගේ ලක්ෂණයක් තමයි ආත්මාර්ථයත් සාධනය කරනවා පරාර්ථයත් සාධනය කරන උත්සාහවන්ත වෙනවා
එවැනි කෙනෙක් බවට පරිවර්තනය වීමට මේ ධර්මය උපයෝගී කරගන්න කියන පණිවිඩය ලබා දෙමින් සංවිධානය කිරීම පිළිබඳ නැවත වතාවක් ප්‍රතිවේක්ෂිත පළ කරමින් එවැනිම දවසේ අපි විශේෂයෙන් සිහිපත් කරන්න ඕන අපේ සනත්ස දිනේස අංජනස ඔබ තුන්පොළටම දිගා සිටපතමින් ආශිර්වාද කරනවා මේ කරන සියලු කාර්යයන් මම ඔබතුමාලා අර අපේ සනත්ස වගේ දිනේස ඔබතුමාගේ රසිකයි අපිට ඔබතුමා පිළිබඳව අද දැක්කට විශේෂයෙන් ඔබතුමා පිළිබඳ අපි දන්නවා සනත්ස ගැන අංජනස ගැන අපි දරුවන් තුලින් ඔබතුමාලා අනු දැකලා තියෙනවා ඒ නිසා ඔබතුමාලා මේ අපි මේ සමාජයේ මනින්න සමාජය තියෙන වෘත්තින්ද එහා ගිය ආධ්‍යාත්මික ශක්තියකින් පෝෂණය වෙච්ච පිරිසක් කියන එක මේ සාකච්ඡා අවසානයේදී මා තුළ ඔබතුමන් ළඟන විශාල ගෞරවයක් ඇති වුණා. ඉතින් ඒ නිසා මේ ගෞරවයම ඔබතුමන්ලට නිදුක් නිරෝගී සුවය පිණිස ආශිර්වාදයක් වෙන්න කියන ප්‍රාර්ථනාව සසින්දු මගේ අවසාන කිරීම ඉදිරින් මා කරනවා තෙරුවන් සරණයි සිළු දෙනාට. තෙරුවන් සරණයි බෑහඳුනේ. ආයෙසන මම අවසාන වශයෙන් බියුම් වෙන්නේ අංජන ගුරුපියාණන්දීහවට ගුරුපියාණන් ඔබටත් වියම් අසුතු කරන්න අවසාන වශයෙන් එයත් එකතු කරමු. මමත් මේ වැඩේ අවසන් කරන්න එන්නම් බුදුදහමයි සාහිත්‍යයේ දෙකම කැටි වෙච්ච තැනකට මේක මේ කොළඹ සාහිත්‍යවේදියේ දෙවන පත්‍ර නියෝජනය කරන අපේ එච්.එම්. කුඩුලිගම කවිය ලියන ගංගාවේ සංගීතය කියන පද්‍යපන්තිය සාමාන්‍ය පෙළ දරුවන්ට ඉගෙන ගන්න තියෙන ඔය ගංගාවේ සංගීතය කියන පද්‍යපන්තියේ එක කවියක් තමයි එන්නේ කොහි සිටද කොතනකටද යන්නේ කියන්නේ ගඟගාවට එන මිනිස්සුන්ගෙන් අහනවා එන්නේ කුමකට එන්නේ කොහි සිටද කොතැනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්න දැන් මේ පද්‍යපන්තිය තුල ගඟට ජීවිතයක් ආරෝපණය කරනවා පළවෙනි කවියෙන් ලදරු අවදිය දෙවෙනි අවදියෙන් ළමා අවදිය මේ කවියට එනකොට තරුණ අවදිය තරුණිය ටිකක් ප්‍රශ්න කරනවා විමසනවා කේන්ති යනවා මේ ගඟටත් කේන්ති ගිහිල්ලා දැන් තරුණ ගඟනේ ගඟට කේන්ති ගිහිල්ලා එයාගෙන ඕපදූප වෙන අනිත් අය ගැන එයා බයිනෝ අනිත් අයට මිනිසුන්ට බයිනෝ එන්නේ කොයි සිටද කොතනකටද යන්නේ ඔබ කුමකටද මා දුටු තැන විමසන්නේ ඔයා මොකටද මං යන හොයන්නේ ඔය මිනිසුන් ගිහින් නිතරම ආපසු එන්නේ කිමද ඒ කියා කිසිවෙක් වෙයි නොසොයන්නේ උඹලා මේ මං එන්නේ කොහෙන්ද මම යන්නේ කොහෙටද කියලා හොයන්න එක පැත්තක තියලා හොයාගෙන ඉන්න කොම්බල එන්නේ කොහෙන්ද උඹල යන්නේ කොහෙටද කියලා එච්.එම්. කුරිලිගම ඔය කවිය ඇතුලේ දෙනවා. දැන් එතකොට ඔතන ඔය ඔබ එන්නේ කොහෙන්ද ඔබ යන්නේ කොහෙටද කියලා අර්ථවත් කරන්නේ මිනිස්සු හැමදාම මේ ලෝකෙට ඉපදෙනවා මිය යනවා. ඒතර අපි මෙන්න මෙහෙම සීමාවක් ගත්තොත් මෙතනින් මෙහා පැත්ත අපි දන්නේ නැහැ. මෙතන උපත මෙතන විපත අපි දන්නේ මේ ටික විතරයි. අපි මෙතනින් එහා දන්නෙත් නැහැ මෙතනින් මෙහා දන්නෙත් නැහැ. දැන් අපි අපේ භික්ෂුන් වහන්සේලා අපේ හාමුදුරුවන් වහන්සේලා නිතරම කියන අපි නිවන් දකිත්වා කියුවාම මේ සංසාර බීය කවි මේ සංසාරය අපිට කරදරයි මේ සංසාරය අපි ඉවර කරන්න ඕනි කියලා සාදුකාර අපි දෙනවා මම පුරුද්දක් විදිහට ওই පාඩම් වලදී ළමයින්ගෙන් අහනවා අත උස්සන්න ළමයි නිවන් දකින්න කැමති අය අර ස්විප් ටිකට් එකක් වගේ මම අද පන්තියේදී ඔබට නිවන් දෙනවා කො අත උස්සන්න නිවන් දකින්න කැමති අය හැබැයි ඉත හිතට එකඟව අවංකවත් උස්සන්න අපේ දිනේස් සනත්ස ඔබ විශ්වාස කරයිද දන්නේ ළමයි යවංකයි ඉපත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි අතුස්ස ළමයි ඇත්තටම දන්නේ නැහැ සංසාරේ බිය කරුයි කියලා ඇත්තටම දන්නේ නැහැ මං අහනවා ඉතින් ළමයි මේක මේ ඉපදෙමින් මැරෙමින් මේක එපා වෙනවනේ ළමයි නෑ සර් දැන් ළමයිගෙන් උත්තර නැහැ සර් දැන් මේ ඕ ලෙවල් ගැට්ටටම ආපු එකේ ඕ ලෙවල් ලියලම නිවන් දකින්න සර් වගේ උත්තරයක් ළමයිගෙන් එනවා හරි අපි එහෙනම් ඕ ලෙවල් ලියලා නිවන් දකිමුකෝ ඔන්න ඕ ලෙවල් ලිව්ව ගම මං එනවා පුතේ බෝ හොයාගෙන මං අහනවා පුතේ දැන් නිවන් දකිමුද මම මේ නිවන් අරගෙන ආවේ දෙන්නද ඔබට මොකෝ නිවන් දකිනවද දැන් අර ළමයා කියනවා අනේ සර් පාඩම් කළ විභාගෙ ලිව්වා රිසල්ට් එනකන් චුට්ටක් කිමු නේද සර් ඔන්න මට රිසල්ට් එනකනුත් ඉන්නවා රිසල්ට් ආවහම මං යනවා දැන් නිවන දෙන්න මේ ළමයාට ළමයා ඉහලින් සමත් මේ ළමයා දැන් ආයෙ ඔළුව කහනවා අනේ සර් මම විද්‍යාවංශයෙන් උසස් පෙළ කරන්න හිතාගෙන හිටියේ මේ ගණිත අංශයෙන් උසස් පෙළ කරන්න හිතාගෙන හිටියේ සර් ඕ ලෙවල් රිසල්ට් එකත් හොඳටම තියෙනවා අම්මල තාත්තලගේ හීනේ නේ සර් ඒ ලෙවල් කරලම නිවන් දකිමුද සර් ළමයා උත්තර දෙනවා මං ඉතින් ඒ ලෙවල් කරනකුණුත් බලන් ඉන්නවා කියලා හිතමුකෝ අපි නිවන මං අතේ තියාගෙන දෙන්න මං බලාගෙන ඉන්නේ ඒ ලෙවල් කරාම අපි හිතමුකෝ මූ එකපාරින් කැම්පස් දැන් නිවන් දකීද නෑ අපි හිතමුකෝ බැරි වෙලා හරි සෙකන්ඩ් ෂයි යන්න තියෙනවා කියලා අනේ සර් මෙච්චර මහන්සි වෙච්ච එකේ සෙකන්ඩ් ෂයි කරමු ඊට පස්සේ කැම්පස් ගියා
කැම්පස් එකට ගියහම මං ගිහලා අහනවා මොකෝ කියන්නේ පුතේ දැන් නිවන් දකිමුද අනේ සර් මේ මල්සරා හියකින් විදගෙන ආව විතරයි අනේ සර් තව චුට්ටක් ඉමු සර් මයි පුතේ උඹ නිවන් දකින්නේ ජීවිතේට මැජික් එකක් වගේ මං මෙහෙම බන්දේසික දීලා දුන්නත් උඹට නිවන් දකින්නුයි කියලා බෝක ගන්නෑ ඇයි ඔයා දකින්නේ මයි පුතේ මේ සංසාරේ තියෙන අර කුණු රසයන් ටිකනේ අර මලට වැටෙන මිනිස්සයා පැණි බින්දුව බොනෝ වගේ උඹ දකින්නේ රසයන් ටික මම මෙහෙම කිව්වොත් මගේ ආදරණීය පුතාලට පුතේ ඔයා දැන් කැම්පස් එකට ගියාම මම ඇවිල්ලා ඔයා ගාවට ඔයාගේ ජීවිතේ මම ආපස්සට අවුරුදු 10ක් රිවයින් කරනවා අවුරුදු 10ක් මම ආපස්සට ගන්නවා හිතන්නකෝ මං ගේන ඔයාව 5 වසරට කියලා දැන් මයි පුතේ ඔයා ආයේ 5 වසර ශිෂ්‍යත්වය ලියන්න ඕනි 6 වසර 7 වසර 8 වසර 9 වසර පහු කරගෙන ඕ ලෙවල් ලියන්න ඕනි ඒ ලෙවල් වලට ආයේ පාඩම් කරන්න ඕනි පන්ති යන්න ඕනි ඈ ෆස්ට් ෂයි බැරි නම් සෙකන්ඩ් ෂයි කරන්න ඕනි ආයේ කැම්පස් යන්න එහෙම ආයේ කැම්පස් ගිහිල්ලා මයි පුතා විවාහයකුත් කරලා කාසාදිකුත් බැඳලා ළමයි දෙ තුන්දෙනෙක් හදාගෙන හොඳ ජොබ් එකක් කරනකොට ඔන්න මං එනවා මං ඇවිල්ලා මේ ජීවිතේ ආයේ මං අවුරුදු 25ක් 30ක් ආපස්සට රිවයින් කරනවා මයි පුතේ දැන් ඔයා ආයේ ඕ ලෙවල් ලියනවා ඒ ලෙවල් ලියනවා කැම්පස් යනවා බොහොම අමාරුවෙන් ජොබ් එකක් කරනවා දරු පවුල් පෝෂණය කරනවා මං මේ හතුර වගේ ආයේ බෝ හොයාගෙන ඇවිල්ලා ආයේ මං මේ ජීවිතේ අවුරුදු 25ක් රිවයින් කරනවා මං හොම කියාගෙන යනකොට අපේ හාමුදුරුවනේ ළමයි කියනවා අනේ අම්මෝ සර් මට නම් බෑ මහ කරුමයක් මම නිවන් දකින්නම් සර් කියලා කියනවා ඉතින් දැන් ඕකමනේ වෙන්නේ මේ ජීවිතය ඇතුලේ අපි ඉපදෙනවා ලොකු වෙනවා විභාග ලියනවා ඉස්කෝලේ යනවා කැම්පස් යනවා ජොබ් කරනවා දරු පවුල් පෝෂණය කරනවා මැරෙනවා ඔතනින් ඉවරද නෑ ආයෙත් අර චූටිකා වගේ ආයිපදෙනවා ආය ඕක තමයි පුතේ සංසාරය කියන්නේ ඔබ හිතනවා නම් මේ රස ටික විඳලා මරණයෙන් ওই ටික ඉවර වෙනවා කියලා ඔබට ලොකු වරදක් කියලා ඒ වගේම තමයි මේ තරුණයෝ තරුණියෝ ළමයි දකින්නේ සහ ඔබ ඉන්නේ පුතේ ජීවිතේ හිතන්නකො මෙහෙම කන්දක් කියලා ඔබ ඉන්නේ මේ කන්ද නැගගෙන යන ගම සාමාන්‍යයෙන් අවුරුදු 30 40 කාලෙදී කන්ද මුදුනට එනවා ඔබ කන්ද නගිනකොට ඔබ කන්දේ අනිත් පැත්ත හිතන්නේ කන්ද මුදුනට ඇවිල්ලා පල්ලම බහිනකොට තමයි ඔබට මරණය පේන්නේ වියපත් වීම පේන්නේ තනියෙන් වැඩ කරගන්න බැහැ කියලා පේන්නේ එතකොට ඔන්න ඔබ කල්පනා කරනවා අයියෝ මේ ජීවිතේ වැඩක් නැහැ ඒ පැත්ත දැන් දකින්නමයි පුතේ කන්ද උඩ ගිහාම පල්ලම දකින්නගේ දැන් දකින්න උත්සාහ කරන්න ඔබ වයසට යනවා ඔබ ලෙඩ වෙනවා ඔබ මැරෙනවා මරණින් ආයිපදිනවා මිනිස්සෙක් වෙලා ඉපදුනොත් හොඳයි ඈ හිතන්නකෝ මොකෙක් හරි 30ක් වෙලා ඉපදිනවා කියලා අත් දෙයියනේ ගෙදට්ටන බල්ලෙක් බල්ලෙක් ගෙදරට එන්නේ අහල පහලෙන් දඩවතේ බල්ලෙක් ගෙදට්ට ආවම යන බල්ලෙක් ගෙදට්ට ආවම ගෙදර මිනිස්සු මොකද කරන්නේ අවංකව හිතර තට්ටු කරලා අහන්නද ඔව් වෙන ගලකින් මොකක් හරි පොල්ලක් අරන් ගහලා දානවනේ අනේ අර බල්ලා ආවේ බඩกินනට කන්න ඌयला ඩස්පින් එක පෙරලන්නේ කන්න ඌට හම්බ වෙන තෑග්ග තමයි ඉගල් පාරක් කකුල කකුල තුවාල වෙලා කොරක ගහමු කෑස් කෑස් ගගදු නිකමට හිතන්නකො තිරසන් භාවයක් අපිට හම්බුනේ ඒ නිසා උඩලිග්ගම ගැඹුරු ජීවන දර්ශනයක් බුදුදහමේ ගැඹුරු යථාර්ථයක් ඔය කවිය තුලින් කියනවා උඹලා හොයහල්ලා එන්නේ කොහේඳන්ද යන්නේ කොහෙත්ද ඇත්තරම දැන් ඔක කල්පනා කරනකොට අපි කල්පනා කරන යක්කෝ මේ ජීවිතේ මාර කරුමයක් එන මේක කෙලවර කරගන්න ඕනේ මේක කෙලවර කරගන්න නම් නිවන් දකින්න ඕනේ නිවන් දකින්න නම් යහපත හිය දෙන්න ඕනේ පාන්සිල් පද පහ නිකන් කට වචනෙන් මිත් මැතුරුවට මදි අමාවතුරේ හත්වන පරිච්ඡේදයේ අඟුල්මල් දමනේ පාඩමේ අපේ ළමයින්ට තියෙන පාඩමක් ඕක බුදුහාම් අඟුලිමාල මිනිහ මරලා පස්සේ රහත් වෙලා භික්ෂු කෙනෙක් විදියට ජීවත් වෙනකොට අඟුලිමාල හාමුදුරුව දකින්න දවසක් දරුවෙකු හරියට කුසින් වැදීමට නොහැකි රෝගයක් වැළඳිලා දුක් විඳින කාන්තාවක් අඟුලිමාල හාමුදුරුව ඇවිල්ලා අහනවා බුදුහාමුදුරන්ට කියනවා බුදුරජාණන් වහන්සේ මට හරි දුකයි මට හරි වේදනාවක් මම මෙන්න මෙහෙම කාන්තාවක් දැක්කා බුදුහාමුදුරෝ කියනවා ඔබ සත්‍යක්‍රියා කරන්න උපන් තැන් පටන් අපි ඒක හරියට ගමුකෝ පැවිදි වූ තැන් පටන් කියලා පැවිදි වූ තැන් පටන් ඔබ දැනගෙන කිසිදු සත්වෙකුගේ ජීවිතයට හානි කළේ නැත්නම් ඒක සත්‍යයක් නම් ඒ සත්‍යයේ බලයෙන් මේ කාන්තාව සූපත් වේවා අඟුලිමාල හාමුදුරෝ සත්‍යක්‍රියා කරනවා කාන්තාව සූපත් වෙනවා ඒ දා විතරක් නෙවෙයි අද දක්වාම දරුව ලැබෙමින් ඉන්න කාන්තාව අපේ ගර්භණී මව්වරු අඟුලිමාල පිරිත අහනවා අඟුලිමාල හාමුදුරන්ට වඳින්න. එහෙනම් මම්මගේ ආදරණීය දරුවන්ගෙන් ඉල්ලීමක් කරනවා පන්තිල් පද පහ රකින්න ළමයි අත උස්සන්න කියලා අපි පන්තියේදී ළමයින්ට කිව්වහම පුතේ එක අතක්වත් තිස්සෙන්නේ නැහැ. ඇත්ත කතාව ඕක.
ඒ කියන්නේ මයි පුතේ උඹලා හිතාමතා පන්සිල් පන්සිල් කඩනේ උන් නෙවෙයි. අවුරුද්ද මෙතන හිතාමතා සත්තු මරණ කවුරුද නේ? ගැටලුව තියෙන්නේ හිතාමතා පන්සිල් රකින්න කවුරුත් නැත. එනවා පුතේ හිතාමතා පන්සිල් රකින්න එක ඇත්තටම කල්පනා කරොත් අමාරු වැඩක් නෙවෙයි. ඒ නිසා අඩුම තරමේ පන්සිල් රැකපල්ලා. පන්සිල් රැකලා අර මහා සමාජයේ එක රොත්තට පූජාවට උස්සගෙන දේවාල කරා දුවන ගමනේදී මං කියන්නේ උඹත් ඵලයන් කමක් නැහැ. හැබැයි ගිහිල්ලා පූජාවට කියලා දෙයියන්ගෙන් ඉල්ලන්න එපා. පන්සලේ ගිහිල්ලා බෝධි පූජාවක් කියලා විභාග අංකේ බෝවත් ගැට ගන්න එපා. උඹත් මයි පුතේ සත්‍යක්‍රියාවක් කරහන් හැමෝටම කරන්න බැරි පන්සිල් පද පහමම රකින්නවා. ඒක සත්‍යක් නම් ඒ සත්‍යයේ බලයෙන් කියලා බිල්ලා. සත්‍යක්‍රියා කිරීම හරි වැදගත්. සත්‍යක්‍රියා කරන නම් සත්‍යක පිහිටන්න වෙනවා. මම අවසන් කරන්නේ මෙන්න මෙතනට ඇවිල්ලා මට මම මේක පුළු පුළුවන් විදිහට අපේ දරුවන්ට දුන්නා. හැබැයි මට මේකට පොදු වේදිකාවක් සදා ගන්න ඕනි. අපේ සනත්ගම්මගේ සදැන් ටිකට කලින් කිව්වා අර යම් සිද්ධියකදී රෝහණ මහත්මයාට දුරකතනින් ඇමතුවා කියලා. අපේ සමාජයේ හරියට වේගින් පැතිරෙන්නේ හොඳ නෙවෙයි නරකනේ. මම ඊයේ පෙරේද නිකමට ළමයෙක්ගේ ඉල්ලීමකට YouTube channel එකක වීඩියෝ එකක් බැලුවා. අපේ මුතුගලස සනත්ස අපේ හාමුදුරුව සසින්දු අපේ විදුහල්පතිතුමා මට ආවේ පුදුමාකාර කේන්තියක්. මම ඒවිල අපේ වයිෆ්ටත් කිව්වා මට හරි කේන්තියි බබා. මම වයිෆ්ටත් කිව්වා මොකද බලන්නකෝ මේ වීඩියෝ. මම අවුරුදු ගානක ඉඳන් වීඩියෝස් මම නම කියන්නේ අදාල නාලිකා. අර කුඩලිගම මහත්මයාගේ පද්‍යපන්ති ඊළඟ කවිය තමයි සසින්දුලට මතක ඇති. නියඹ කිරල මාදම්ගේ ලදරු වියේ අකයි හෙලා හඬ වයිසට සුලංගරයි සුලිමෙද කෙරෙකමින් ඉඳුනිල් ගැඹුරු දියේ සමහර තැනක ලස්සන මල්කෙකුයි සසින්දු මයි පුතේ දැන් අර ගඟ අයිනේ තියෙන මීඹ කියලා මාදම් ගස්වල ලපටි ගෙඩි ටික හුලඟට වැටිලා විනාශ වෙලා යනවා කියලා තමයි ඔය කවිය කියන්නේ ඇයි එතකොට ලපටි ගෙඩිම බිමට වැටෙන්නේ ඒව තාම හයි වෙලා නැහැ ඒව පරිණත නැහැ ඒ වගේ මම බැලුවා ඒ YouTube නාලිකාවට සබ්ස්ක්‍රයිබර්ස්ලා ගොඩාක් ඉන්නවා. අනත් සර් 2019 අවුරුද්දේ මුතුගල සර් 2019 අවුරුද්දේ යම් රටේ ප්‍රසිද්ධ සම්මාන උළෙලක ගෞරව සම්මානයක් දෙනවා මේ නාලිකාවට අපේ රෝහණ වීරසිංහයන්ගේ සහ ජගත් වික්‍රමසිංහයන්ගේ සුරතකු. ගරු සම්මානය. හැබැයි මේගොල්ලෝ කරන්නේ මොකද්ද? අර මීඹ කිරලා මාදම් කිරි ලදරු වී හෙලනවා ඇකයට දාලා විනාශ කරන මස් ටිකක් ගෙදරට ගෙනහලා කනකොට නැත්නම් එළවලු ව්‍යංජනයක් කනකොට අපි අමුයෙන් කන්නේ නෑනේ මස් ටික ලේ පෙර පෙර අපි කන්නේ නෑනේ සුංගාරේ කියන එක රසයක් සුංගාරේ විඳපල්ලා විඳින්න ඕනි හැබැයි සුංගාරේ බලන්න අමරසිරි අමරදේවයන්ගේ ගීතය තුලේ ඒක ඇතුලේ තියෙන්නේ මස් ව්‍යංජනය පිසලා ඒකේ ලේ පෙරන්නේ ඒකේ තියෙන හැංගිලා ඒ සුංගාරින්ද පල්ල. හැබැයි අරුන්ගේ නාලිකාවල නමත් කුණු හර්පයක්. වීඩියෝසුත් කුණු හර්පයක්. මට හරි ප්‍රශ්නයක්. මං තරයේ විශ්වාස කරනවා ඒ සම්මාන දීපු රෝහණ වීරසිංහන් ජගත් වික්‍රමසිංහන් ඒක වීඩියෝ එකක්වත් බලලා නැතුව ඇති. මම වයිෆ්ට පෙන්නනකොට වීඩියෝ එක සවුන් වැඩිපුර තිබ්බා. වයිෆ් ඒකේ ශබ්ද වැඩිකමට මගේ මස්සිනා හිටිය කිට්ටුව දැඩි බිටි ගාලා සවුන්ඩ් එක ඔෆ් කරනවා ලැජ්ජයි ඒකේ සවුන්ඩ් එකේ තරම් කැතයි දැන් අතර මේ ළමයින්ගේ අතට තාක්ෂණය ආපු කාලයක් මේක ෆෝන් එක හැම ළමයෙක්ගේ මතේ තියෙනවා මම ඊයේ පෙරේද ගියා ආයෙ ෆෝන් එකක් ගන්න මේ මගේ පොඩි අවුලක් වෙලා ෆෝන් එකේ මං ෆෝන් ෂොප් එකේ හිටපු විනාඩි 10ට ෆෝන් හතරක් විකුණුනා මේ ඔන්ලයින් ඉගෙන ගන්න ළමයි ළමයාගේ අතට ෆෝන් එක ආපු කාලේ ඒ කාලේ වැරදි දේවල් වලට ළමින් පොළඹව ගන්නවා අර මිනිස්සු ඒ නිසා මේක මං මේ පොඩි අවස්ථාවක් කරගන්නවා මං දන්නවා දැන් මුතුගල සර්ලා කියන්නේ සනත්ගමගේ සර්ලා කියන්නේ තාක්ෂණය හරි විදිහට පාවිච්චි කරන මිනිස්සු YouTube කියන්නේ ළමයින්ගේ අතර ගිය ජනප්‍රිය මාධ්‍යයක් ඒක හරි විදිහට පාවිච්චි කරන්න ඕනේ කරුණාකරලා මගේ සර්ලා මං ඔය කියන නාලිකාවේ නම නොකියුවට මං දන්නවා ඔබ ඔක්කොතුමලා දන්නවා ඔය මොකද්ද කියලා ඊළ වීඩියෝ එක බලන්න ගෙදර වීඩියෝ එකක් බලන්න අඩුම තරම් ගෙදර හැමෝම එකට ඉඳලා හැබැයි අම්මයි තාත්තයි දුවයි පුතයි අයියලා කොල්ල ඔක්කොම එකට ඉඳලා ওই වීඩියෝ එකක් බලන්න අපේ ඉසිපතන විද්‍යාලයේ විදුහල්පතිතුමා තාම ඉන්නවනะ ඈ මේක මං හිතන්නේ ලොකු සමාජ කාර්යයක් මේක හරියට දැනුවත් කරගන්න පුළුවන් වුණා
ඔබතුමාට හැකි වුණා නම් පෞලි ඔක්කොම එකට ඉඳලා ওই වීඩියෝ එකක් තරම්බන්න ඔය කියන මිනිස්සුන්ගේ බලන්න දෙන්න. මට ඉරහඳ වගේ විශ්වාසයි. එක විනාඩියක් බලන්න බෑ ළමයි. වයිෆ් මස්සිනාට ඇහි කියලා වීඩියෝ එක ඕෆ් කරා. ඒ නිසා අපේ දරුපරපුර මගේ දරුවනේ වැරදි පැත්තට යන්න එපා පිටේ. වැරදි පැත්තට යන්න හරි ලේසි. හරි මාර්ගය යන්න හරි අමාරුයි. සුංගාරේ විඳපල්ල ප්‍රශ්නයක් නෑ. හැබැයි සුංගාරේ රසයක් විදිහට විඳපල්ල කුණු හරපයක් විදිහට නො විඳ. ඒ නිසා ඒ ඉල්ලීම මම අපේ විද්වත් සභාවෙනොත් අපේ ගරු විදුහල්පතිතුමා දිනොත් අපේ ගෞරවනීය හාමුදුරුවන් දිනොත් අපේ වියත් දරු දෙරියන් ගෙනුත් මම මේ වචනේ පාවිච්චි කරනවා වියත් දරු දෙරියන් කියලා රැල්ලට ගහගෙන යන සමාජයක අපේ ළමයි ටික රැල්ලක් හදන්න උත්සාහ කරනවා හරි විදිහට ඒ නිසා ඒක අගය කළ යුතුමයි පසුදු පුතා මට මේ වැඩේට ආරාධනා කරේ මගේ සුවජ සුඛීකරු හොඳ ගෝලෙක් විහංග පුතා මගේ පුතාලා ටික ඉසිපතනේ මගේ විද්‍යාලේ කොළඹ රාජකීය විද්‍යාලේ ඉසිපතන විද්‍යාලේ අපේ සොයුරු පාසල මගේ පුතාලා මේ සමාජ සත්කාර දිගින් දිගටම කරන්න අපි අපිට පුළුවන් හැම විදිහකින්ම අද වැඩේට අපේ ධනය වැය වුන්නේ ශ්‍රමය වැය වුන්නේ කාලය විතරක් සුත්තක් වැය වුණා හැබැයි ඉදිරියේදී ඔබ කරන යම් මෙවැනි සත්කාරයන් වලට මම දන්නවා අපේ මේ වියත් සභාවම කාලය ධනය ශ්‍රමය සියල්ල වැය කරන්න සූදානම් කියලා මා ඒ විදිහට ඉන්නවා එහෙනම් ඔබ හැම දිනාටම බොහොම ස්තුතියි මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට ආයිබෝ හොඳයි ප්‍රිය රසික වෙන මම හිතන්නේ අපේ කාලයත් ඉක්මන හින්දා අපි මේ වගේ අධ්‍යාත්මික සෝයක් ඔබ වෙතට අරන් එන්නේ මේ වෙලාවේ මේ කොවිඩ් තුන්වෙනි වැල්ලත් එක්ක ඔබ නිවසේ කොටු වෙලා ඉන්නේ. එතකොට අපි ඉල්ලා සිටිනවා රජයේ දෙන සියලුම සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූලව ඔබ ගෙදර ඉන්න. මොකද අපි කැමති නෑ ශ්‍රී ලංකාව ඉන්දියාවක් බවට පත් වෙනවාට. ඒත් සමගම අපි අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා අපේ උඩුහවරින් ශ්‍රී අපේ හාමුදුරුවන්ට. ඒ වගේම අපේ දිනේෂ් මුතුගල ගුරු පියාණන්ට, අංජන ගුරු පියාණන්ට සහ තරත්ගමගේ මැතිතුමාට ඔබතුමන්ලගේ කාලය වැය කරමින් අද අපිත් එක්ක එකතු වුණාට. ඒ වගේම අද මම මේ තිරේ ඉදිරිපස ඉඳලා මේක ඉදිරිපත් කරාට මේ තිරේ පිටිපස විශාල සංඛ්‍යාවක් ඉන්න අපේ නිලධාරි මණ්ඩල දෙකක්, විද්‍යා සංගම නිලධාරි මණ්ඩලය සහ මාධ්‍යක නිලධාරි මණ්ඩලය, ඔවුන්ටත් අපගේ හදපිරි ස්තුතිය පුද කරන ගමන් අපි අද මෙම බොදු විදු ඇසෙහි විද්වත් කතිකාව මෙලෙසින් නිමව දකින්නයි සූදානම. ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාට ජයග්‍රහී අනාගතයක්. අම්මා සම්බුත් කරන්නේ.